තිර සරණයි කවුනාවන්ත ගුණබර සත්පුරුස පිින්වත්න සජීවී ධර්මසාකච්ඡා වැරසටහම් මාලාව පනස් පස්වන ධර්මසාකච්ඡාවාරයයි අදත්ම විදිහයට ආරම්භ කරන්නේ. සමන්තා චාක්කවාලි සු අත්‍රගච්ඡාන්තුදීවතා. सद्धमं मुनिराजस्य सुनन्तु सग्मुक्दं दमसवनकालु अयन् वदन्ता दं දම්ම සවෙනෙකාලු අයන් බදන්ත. නමුතසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුටසේ භගවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගවිතු වරහතු සම්මාසම්බුත් දස්සේ කවුණාවන්ත ගුණපර සත්පුරුස පිින්වත්නී ධර්මසාකච්ඡා වැඩසටහම් මාලාවි පනස් පස්සන වැඩසටහනයි අදත් රත්නපුර පදිංචි සුපිංවත්්‍යාපාරික පෙමසිංහ පිින්වන්ත මැතිතුුම් එම පින්වා සාන්තරන්තුග මැතිනේ දූ දරවා නිර්මාණය කළ මිනිපුර අමාසාන්ධ තප්වන ආරණ සේනාසනයේ සිට පවත්තුන් ලබන්නේ අදත් අපත් අප සිස්ස පරෑගේ පඥාසාර පොඩි හාමුදුුවත් මේ විදිට සම්බන්ධ වෙනවා පංවත්න පළමයම් ඔය ත්තන්ට කවුණක් සිහිපත් කරන්න තියෙනවා ඒ තමයි අපිමසජීවී ධර්මසාකච්ඡාවැරසටා මාලාව සිදු කරන අප සේලුම දහම් ලිපිලේකන ට නිරන්තයම ලබා දෙෙන. අපි මිනිපු අමාසාන්ති තපුුවන පේචක පිටුව පින්වත් යම් කිසි පිරිසක් විසින් තමන් යතිසට අරන්තියෙනවා අපිට වැඩසටහන් මේ විදිහයට කරන්න පුළුවන් වුණත් ඔවුන්ට ඕන වෙලාව අපේ ඇත්මින්වරු සහ අපින් පාලන බලය ඕනලාව කරගාන පුළුවන් මට්ටමකත පත්තලාතිනය කළු අවධාන තත්වයක යම් හකින් අද වැඩ සටහන සිදු කරමින් පවතිනතරයේදී යම් විධියක අක්්‍රිය වීමක් හෝ අ්‍රිය කිරීමක් හෝ සිදතඋනෝතින් අපි එ මනොත් නැවත වෙනත් දවස්සක මේ වැඩ සටහන කරනවා වෙනත් පේජිකක් නිර්මාාණය කරලාහෝ ධර්මදාානදී කටයුතුව දට යම් යම් බාධ පමුවන පිරිසුති ගින්න ඔුන් කෙහිත් මයිතී කවනාපූර්කුව ඔය ඇතු කටයුතු කරන්නට ඕනෑ පංවත්න ධර්ම ප්‍රචාරය කටයුතු නතර කරන්න යම් බාධාවක් අවුත් සිදුකලාගේ දෙගුණයක් වේගින් ඒ තවත් මේ දෙගුණයක් දසුකනයක් දක්කවාර්ධනය කරලා සිදුකරුන් ලබනවා කිසිතු භාධාවකට මේ කටයුතු නතර කරන්නේ නැහැ. පංවත්න ඔතු ලතියන පලවනි පස්නේ තමයි ගෞරවනය ස්වාමින්දයන් වහන්සේ බුදුපියාණන් වහන්සේගේ සැබැස්රූපය කෙබතු දැයි සමාජී යම් කතාභහක් පවතිනවා නමුත් රුවන්වැලි සෑය ධාතුු නිධානෝසවේ වැනි ස්ථාන වලදීත් ධාතුන් වහන්සේ බුදුරුවක් මව යමාමහා පෙළහැර පාාවග සඳහන් වෙනවා එවිට සම්පූර්ණ බුදුසිවුර දර්සනය වූ ආනම්. බොහෝ දෙනා පසුකලෙක සෑදුව පිළිම ඒ අනුව සකසන්නට ඇති නේද. අනික්කාරණාවමා අසා ඇති පරිදි. දඹදිව බුද්ධගයාවේ හා පැනිර්වාන චේතිය තිබෙන කුසිනාරාවී ඇති. බුදුපිළිම නිලා ඇත්තේ විශ්සකරම දීව්‍යපපුත්‍රයා විසින්. එසේනම් ඒ බුදුපිළිම වහන්සේද. බොහෝවිටාප තිලෝගුඩු සාන්තිනායකමාමේණී බුදුපියාණන් වහන්සේගේ රුවට සමානවන්නට ඇතිනේද. මම මේ පස්නේ විමසන්නේ. බුදුන්වහන්සේ බොහෝදිනා දුටු පමණ හලුනා නොගත් බවත්. එසේ හඳුනා ගැනීමට තරම් රූපයක් බුදුන්ට නොතිබුණු බවත්. නිකම්ම ඉඳං හිටියොත් අපට ද හඳුනාගත නොහැකි වන බවත්. තර ස්වාමින්දයන් වහන්සේ නමක් දේශනා කරනවා මම අසා අතිබෙනවා එයට උදාහනත්ගෙන දේශනා කරා මේ පිළිබඳව පැහැතිලිකදන සේවා බුදුන් වහන්සේගේරුවහා බුදුපුලිම හාත් පසී වෙනස්විය හැකිද කවනාවන්ත ගුණපර සත්පුරුස පිංවර්ටන ඒ ස්වාමීන් වහන්සේ කිව්වකාණාව සම්පූර්ණම වැරදි ම කියපු ස්වාමින්න් වහන්සේ අඩුමතර මේ සූත පිටකයේ සූත දේශනාවත් කියවා නැහැ කියන එක තමයි මේ ප්‍රස්නය මේ කියල තියෙන ප්‍රකාශේ පේන්නේ සූත දීේශනා කියවා තිබුනානා ඒ ස්වාමින්න් වහන්සේට හමුුවෙනවා පිංවත්නය පිවිතාකාරි ස්ථානවල බුදුරජාණන් වහන්සේගේ සාරීරික ස්වභාවයක් දෙතිස්මා පූස ලක්ෂන අසූුවන ව්‍යංචින ලක්ෂණයන් විස්තර කන තැන් ුදුරජාණන් වහන්සේ සම්බන්ධව සම්පූර්ණ චිත්‍රයක් මවාගන්න ඒන් හැකියාව ලැබෙනවා. පිංවත්නී බුදුරජාණන් වහන්සේගේ යටිපත්ලී පටන් හිසකිත් අගතික් සිවර පිරික්ෂමිින් දෙතිස්මා පූසලක්සන අසුවන ව්‍යංචන වලින් යුක්ත බඹයක් පමණ වටකොට විහිදෙන රැස්මාලාවං දැකපු ආකාරය ගැන ආමගන්ධ සූත අටුවාවිී සඳහන් වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේගේ දෙබම අතරි සුදුපැහැ මුදුමුලොක් වුණු පොළුම්වන් සිහින් උනුරෝමයි ඌන රෝම ධාතුව විහිටලා තිබ්බාආකාරි එක්කෙක් රෝමකූපයක එක්ේ ක්‍රෝමේ බැගින් හටගෙන තිබ්බ ආකාරි මෙයාදී විදිහට භාග්‍යවතුන් වහන්සේගේ කුසල කරම විපාකනනිසා ඒ රූපදීහයන් ලැබුණු ආකාරය ආමගන්ද සූහුත අටුවාවෙන් ඔබට දැනගන්න පුළුවන්. ඒවාගේම සත්පුරුස පිංවර්ත්නිි ඔය ඇත්තන්ට අංගුත්්‍රය නිකායේදි හම්බ වෙනවා. භාගිවතුන් වහන්සේගේ පාකෙලවර පටන් කෙස්සක දක්වාම. සම්බුදුසිවරී අසූ වනු ව්‍යංජනයන්ගෙන් බබදන දෙතිස්මා පූස ලක්ෂණයන්ගෙන් සැරසුනු. සම්බුදුසීරයෙන් නික්මුණු ඇපිංවර්ටනී ඒ සවන ගන බුදුරැස් ආදී කවුණු සම්බන්ධව ඒවා දැක්කලා විස්මයට පත්වුණු මේ ඒ අයගේ විස්තර එහෙම අංගුත්තය නිකාය සඳහන් වෙනවා. ඒවාගේ සුන්දරී පරිප්‍රාජිකාව විසේසයම, පින්ුවත්නි භාගිවතුන් වහන්සේ මොනගෙහෙන්නතාමේ භාගන්ධිය බැමිණිය. මාගන්දී බමුණයි බැමිණිය ඇදත්න, ගෙන් මාගන්දිය දුවට බුදුරජාණන් වහන්සේ විවාහ කරලදීමට අදාළ. ඒ යෝජනාව කරගෙන එනකොට භාගවතුන් වහන්සේගේ සීපත්ල සලකුණු වාදිය දැකල තමයි ඒ විදි යෝජනා කරන්නට ඔහු පිටිපස්සෙන් පැමිණේ. මේආදී විදිහට සූත්‍රපිටකි සූත්‍ර දීශනා එකක නෙමි දෙකක නෙමි පහක නෙමි දහයකනෙමි අති විශාල ප්‍රමාණයකඒභාකිවා තිලෝගුට බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ. ඇයි අසුහා සම්බුද්ධ අසුවන ව්‍යංජනය ලක්ෂණයන්ගේ යුක්ත. ඒ පින්වති දෙතිස්මහා පූස ලක්ෂණයන්ගේ යුක්ත.ඒ උතුම් සම්බුද්ධදී හහි පිළිබඳව බොහෝ කවුණ සඳහන් වෙනවා. ඒ විස්තර ඇති ඇතු මේ විස්තර දැන ගත්තහාම කෙනෙක්ටඒම සම්බුද්ධ රූපය අඳන්න තරන් හැකියාව ලැබෙනවා. හිතන්නක අදකාලෙක්. පොලිසිවල් දිහම කවුරුහරි මේ සොරෙක් එහෙම දැකපු කෙනෙක් හිටියොත් ඒ කෙනාගෙන් විස්තරහලා ඒ අඳින ශල්පීන් අඳින්න. පිින්වුවත්නී තවත් කෙනෙක්ගේ විස්තර ඒ වගේ අංගසම්පූර්ණව දැනගත් හම අඳින්න නිර්මාණය කරන්න සකස් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කාන්තිමතිලෝගුලු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුමූ. දෙතිස්හා පුරෂ ලක්ෂණ අසුව අන වංචින ලක්ෂණයංගින් සෝභමාන වූ සම්බුදු සිවර පිළිබඳව පින්වත්නි හොඳ පැහදිරචිත් එයාම් සකස් ඇතිකරගන්නට අපිට තිිපිට කටුවා ටීකාදී කවුණු ඕනෑයටත් වඩා තියෙනවා. ඔය සම්බුද්ධත්තේ පැහැරගන්නට හෝ ලාබ පයෝජනාදී වෙනුවෙන් හෝ මීදිනවල පවතින. අන්‍යාගමික ඇ සහ විධාකා දේශපාලන උපක්‍රම විවිධාකාර කවුනහින්ද. සම්බුදු දහමට ඇතිවෙලාතියන තාචනයක කාණාවක් කැරෙන්න්න. පත්නී තිපිටකේ තුල කිසිම අඩුවක් නෑ භාග්‍යවතුන් වහන්සේගේ සහිත විස්තර පිළිබඳව ඔය ප්‍රකාසේ කරලා තියන ස්වාමීන් වහන්සේ දිහාසීයට දහස්වාර්යක් ඔය ඇත්තෝ සැකයම් බලන්න ඔහුගේ අනාගත සැලැස්ම කුමක්ද කියලා අවධානීෙන් ඉන්න පින්වත්ී ඔය භාගිවතුන් වහන්සේටළ අභූත චෝත්නාව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අනිත් ඇත්තන්ගේ වෙනස් කරල දැනගන්නට පුළුවන්කමතියෙන හසුවන වයජන. දෙරිස් මහ පරස ලක්ෂනාදී කහුණු තියෙනවා කොන්්ඩ් බමුණ එදා ඇගිල්ල දික්කල රාම දජලක්කන බෝජස්යාම සුදත්තා අතරී හිටියය කොණ්ඩ්‍ය බමුණ ඒ කාන්තීමමී කුමාරයා අනාගතයේදී. ලතුරා සම්මාහා සම්බුද්ධත්තීට පත්වෙනමයි කියලැකිව අනිත් අය නිය අනිත් අය කවුණු දෙකක් කියලතියදී. අනිත්තයගේ අනාවැකිවල සක්විති රජකමත් තිබුණා ඉතින් ඒවාගේ දිරිස්මා පූස ලක්ෂණ අසුවන වෑංජයෙන් ලක්ෂන ලැබෙන්නේ දසපාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා දිය නිසා. සාරාසංක කල්පලක්ෂයා පාරමී දම් පිරූ නිසා වගේම ඊටත් කලින් බවවල දීර්ග වසින් පිංවර්නී පන්ලස් දුරස් දසක. අධික බුදුරජාණන් වහන්සේලා අභියස මනුව පනිධාන වයක් පනිධානය සම්පූර්ණ කරගෙන ආනිසා තමයි දෙතිස් මහා පෝසලක්ෂනාදිය පිහිටන්නේ ඔය පින්ුවඇති බුදුරජාණන් වහන්සේට කරලා තින අභූත චෝතනාවක් ඔහුගේ හිතේ නැත්තන්ගේ ස්වාමින්හන්සේගේ හිතේ ඇති. යම් හේකින් භාගිවතුන් වහන්සේගේ අසුන පැහැරගන්න හෝ එහෙම නැත්තා යම්කසි වෙනත් කුමනහෝ ආකාරයේ කාරණාවක් බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට අනිස්සරම දෙනාට වඩා අතිස්සයීම වෙනස් ඒකට හේතුව තමයි දැංක වවාගේ දෙතිස්මාහ පූස ලක්ෂ සාසුවන ව්‍යංචයෙන් ලක්‍ෂණ යෝපිරූ පාරමී දම් බලයෙන් භාගිවතුන් වහන්සේගේ නාමරූප ධර්ම වැඩ පිළිවෙලි පංවනී උපද රූප උපදවන තත්ත්්‍රයට පත්තෙමින් පැවතු. කාරය ඒ නිසා ඒ ස්වාමීින් වහන්සේ දිහා සැකම් බලන එක නුවනට හුරුයේ. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියන පස්නේ තමයි පිංහස් ස්වාමින් වහන්සේ අසං්‍ය තලවල සත්වයින්ගේ චුතිය ප්‍රතිසන්ධිය සිදුවන්නේ කෙසේද ඔවුන්ගේ සිත් පහල නොවීට ස්වාමින් වහන්සේ කවනාවන්ත ගුණපුර පිංවර්ත්නී අසං්‍ය සත්තයේ ජීවත්තන සත්වයන්ගේ චුතිය සිද්ධ වෙන්නේ රූපයේම තමයි චුතියවෙන්නේ. එතුෝට අස්‍ය සත්්‍යයේ තත්ත්ේ වෙනස් වෙන මේ ලෝකතියන ඕ නම දෙයක් තියන තත්ත්වයෙන් තවත්තත්වයකට වෙනස් කරන්න පුළුවන්. අසං්‍ය සත්්‍යයේ වාාසයකන සත්වයන්ගේ චුතියවෙන්නේ රූපයමයි. හබ චුතියෙන් පස්සේ. ඒ අයගේ උප්පත්තය ලබන කොටේක සිද්ධ වන විදිහත්තියනවා. ඒකෙන් චුතවෙලා ඒ අඒ කාම සුගතිය නම් උපදින්නේ. උපදින්නේ කාම සුගතියේ නම් පින්වර්න තිහේතුකහරි එහෙමන ඇතන් දිහේතුකහරි උපපත්තියක් ලබනවා. තිහේතුහරි දිහේතුකහරි උපත වැරෙන්න්න ඒ වගේ කට්ටිය අහේතුක ප්‍රතිසන්ධයක් ලබන්නේ නැහැ. අරූපාවචර බවවල උපාත්්‍යය ලබන සත්්‍රයින් ඒ භවයෙන් චුත වෙනකොට මහා කුසල් ජවනයා මානාසාන ජවන් විදිහට පහළ වෙනවා. නමුත් අසං්‍ය සත්‍යයේදී සිත්්පාලවීමක්න මේේ රූපයම චුතවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒකට්්‍යය සේෂ්ඨ භවයකින් චුතවනහින්ද ඊළඟ භවී උපත්්‍යය ලබන්නේ සුත් සුගතිපතිසන්ධයක් විදිහටමයි. සුගතිපතිසන්ධයක්මයි ඒ ඇත්තෝ ලබන්නේ. එතකොට සුගතිපතිසන්ධීයක් ලබන ඒ ඇත්තන්ට අකුසල් ජවන් මානාසන්න වෙලාවේදී ලැබෙන්න්නේ නැහැ ඒ කියන සතර අප අගත වෙන්නේ නැහැ අසං්‍ය සත්්‍යයේ චය රූපේම චෘතිය බවට පත්වෙනවා. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියන පස්නේ. අවසරයි කල්යානිමිත්ත පින්ංවා ස්වාමින්න් වහන්සේ. භාවනා කිදීමීදී සම්මහාරාය. පසුබින් වාදනයක් යොදාගනී, විසීසී මෛතී භාවනාවට මෙසේ භාවනාවට පසුබින්වාදනයක් යොදාගැනීම සුදු සුකියාවත්ද. අප කරෙහි අනුකම්පාවෙන් පහදාදන සේක්වා. ඔබහන්සේ නිදුප්පිවා නිරෝකිවීවා සූපත්‍රීවා දීර්ගාාවස ලබත්වාය කියලා. කවනාවන්තය ගුණබර සත්පුරුස පින්ංවර්ත්නී. භාග්‍යවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භාවනාවට ඇ්ති කවුද පසුබින්ම් වාදනයක් කළේ. සැරියුත් මහරාතන් වහන්සේ මොගලම් මහරාතන් වහන්සේ භාවනා කරනකොට කවුද පසුබිම් වාදනයක් කළේ. අසූ මහාසාාවකයන් වහන්සේලා භාවනා කරනකොට කවුද පසුබින් වාදනයක් කළේ. භාවනා කරන වෙලාවට පසුබම් වාදනයක් කරලා පසබිම් වාදනය එක්ක භාවනාවටල ලෝතුරා සම්මා සම්බුද්ධත්තයහ පසේබුද්ධත්තයහු එහෙමනැත්තං අග්‍රස්සාාවක මහාසාවක උතුන් පදවිහු. එහෙමනැත්තං සල්පිල සිම්බියාපත්තු අඩුමතරමි සාමානරහතන් වහන්සේ නමක් විදිහටවත් පත්වුණු උත්තමයන් වහසේ නමක් ගැනු බහලතියෙනවාද. පිංවත්නී, මෛත්‍රී භාවනාවේවා ඕනැහැ භාවනාවකද සංගීතය කියන්නේ නැත්තම් වාදනය කියන්නේ අතිසීම බාධාවක්. වාදනයක් තියෙනවානම් එතන ලෝපයක් මතුවෙන්නට කානායත්නවා භාගිවතුන් වහන්සේ වැඩහිටිය කාලෙදී එවැනි පසුබින් වාදනයක් තිබුණේ නැහැ. පිින්වත්නී ඒක ලෝබී සහිත පලිබෝධයක්. ලෝබී සහිත පලිපෝධයක් ආවාස කුලලාභ ගන නවකරම අධ්‍යාන ඥාති ආබාධ ගන්ත ඉද්දි වගේ පලිබූධ තියෙනවාන ඒ පලිබූධ අතරීදී පින්ංවර්ත්නිි මෝහයැයි ලූභය යෙදෙන පලිබෝධයක්. පින්වර්ත්නී කුමන හේතුවක් නිසාවත් ඇවාදනාදී කාරණාවලින් නිකලෙස් මට්ටමක්ෙන්නේ කෙලෙස් සහිතකමක් එන්නේ. ඒම සබ්දය ලෝබය උපදලෝබය ඇති කරවනවා. එතකොට තන්හාව ඇති කරවනවා. ඒ ඒ සබ්දේ මුළුකරගෙන ඇලීම ඇති වෙන මෝහේ ඇති වෙනවා. හොමද පින්වුවත්න එක අරමුණක්කොස්ේ හිතද වුණ කරගන්න මෛත්‍රී භාවනාවෙන් ්‍යයනපදවා ගන්න පුළුවන්නේ. මෛත්‍රී ආරම්මනය කොහොමද ඉදිරියට යන්න මේ තවත් ආරම්මණය මිදිහට ලෝබේවැටන සබ්තයක් ප්‍රයෝජනයට ගත්්දිී. එනිසා කුමන හේතුවක් නසාවත් භාවන වඩද්දි. එ භාවනාවට ගන්නා ආරම්මනයේ ඇරෙන්න්න. වෙනත් ආරම්මණයන්ගේ බාහිට විසේසයම ලෝබාදී කවුණු ඇතිවන ආරම්මණයන්ගේ උපකාරයක් ඕන්න ඒ උපකාරයක්න මේ ක අප්පකාරයක් ඒක ලොකු බාධාව ඒක හොඳයි පින්වර්ත්න පින්ගී ඇත්තංව රවට්ටන අයට විවිධා ඇත්තංව රවට්ටන නොමගැවනයට ඒක හොඳයි නොමුත් ඒක සුදු සුදයක් නෙමේ ඒක ධර්ම විනේ විරෝධී කාරණාවක්. ධර්මදේස්නාවකටවත් භාවනා කටයුත්තකටවත් සංගීතවාදී කවන කිසික් මිශ්‍ර නොවී යුතුයි. නච්ච ගීතවාදිත විසූක දස්සනා කිව්හාම නච්ච ගීතවාදිත කියන තැන එතන සාමනයට හාමුදුව නමක් නම් දස්සිල් මේවල ඒ සිල්ිපදී කැටනවා. සම්පදදා හමුඳුවන්ට ඇවැත්වෙනවා එතෝඩි ගිහි ඇත්තන්ටනා නැටුම් ගැවුම් කියෙන් තැනම පින්වත් නැටුම් ගැවුම් වැයවුම් කියන තැනම එතන වාදන කියන එකේ දීම සිල් පදේ පවා බිඳෙනවා ඉතින් කොහොමද තියුණුවක්. සත්පුරුස පිංවත්නී ඊළඟ ටහලතියන පස්නය තමයි අවස රෑගරු ස්වාමීින් වහන්සේ අද සමාජයේ විශ්වසක්ති යොදාගෙන ලෙඩ සුවකනවායයි දහස් ගනම් මිනිසුම් රැස්කරගෙන දේශනා වැඩමුළු පවත්වනු ලබයි. එසේ විශ්සසක්තියෙන් පිළිකාවැනි දව්නුරෝග සුවපත් කළ හැකිද. බුදු දහම විශ්සක්තිය පිළිගන්නවාද ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනේ අත්්‍රේවාතෙරුවන් සරණයි. සත්පුරුස පිංවර්ත්නේ අපිඉන්නේ පුතිවියක මේ පුතුවිය තියෙන්නේ ඉරවටා. සෞරග්ගහ මණ්ඩලයේ තවත් ගහලෝක තියෙනවා එතකොට මේ වගේ එකසක්වලක් පහු කල හම තවත් සක්වල ලක්ස කෝටිගන්නේ තියෙනවා කෙලලක්ෂයා සක්වල තුළ ඔය කියන සක්තිය කොහේද තියෙන්නේගල හෙවොත් ඔය ඇත්තන්ට හම්බවේන්නේ ඇතුව නැතව ය නැ සක්වල වැඩ පිළිවෙලක් විතර අනිත්තේ වැඩ පිළිවෙලක් විතරයි ඔය කියන වි්වසක්තිය කොහෙන්ද ගන්නේ ඔය කියන සක්තිය කොහේද තියෙන්නේ. ඕක මිනිසුන්ට විතරද බලපාන්නෙ. ඕක තියසන් සතුන්ට බලපාන්න ඇත්ද. ඔය විශසසක්තිය නරක අයට බලපාන්න ඇැත්්ද පේතයායට බලපාන්න නැත් දසුරට බලපාන්න ඇත්්ද. චාතුරුම හා රාජික දීවලෝකීට තවතින්ස යාමතුවිෂට නිර්මාරති පානම්මිත වසවර්තිය. ඒ දිවලෝකවලට බලපාන්න නැත්ත භැක්ම ලෝක දහසේට අරෝපය හතරට ඒවට වඒ විස්සට බලපාන්න නැත්්ද පිංවර්ත්නී සම්පූණයෙන්ම බොරුවක් ඔය විශ්වසක්තියෙන් කියලා ඒක බොරුවක් ඒක පිංවර්ත්නේ අසත්්‍යයක් විශවසත්්‍යය කියල දෙයක් නැහැ ලෝකේ. ලෝකයේ විශ්වසක්තියක් කියල දෙයක් නෙමී තියෙන පිින්වර්ත්ණි ඊට වඩා පැබලවුුණො කර්මශක්තියක් තියෙන්නේෙ. ඔය ඇත්තු කරමය විශ්වාස කරන්න මේ අරන්න තවත් හේතු තියෙනමේ නාමරූප ධර්ම හටගන්නව නිස්කඳධාතු ආයත්නය හටගන්නවන නමුත් පින්වර්ත්න නාමරූප ධර්ම ගන්න උදන්නා කට්ටියේ තමයි ඔය විදිහට නැවටෙන්නේ ඕක මිත්‍යයා මතයා. කොහේද විශ්වසක්තිය ගැන සූත්‍රපිටකේ සඳහං වෙන්නේ. කොහේද විශ්වසක්යේය ගැන විනීපිටකේ සඳහං වෙන්නේ. කොහේද විශ්වසක්තිය ගැන අභිධර්මපිටක සඳහං වෙන්නේ. භාගිවතුන් වහන්ස කොහේද දේශනා කරල තියන පින්වර්ත්නිි? විශසසක්තියෙන් ලෙඩු සනීප කරන්න පුළුවන් විශ්සත්්‍යයයේ උදාගෙනමමේ දේවා කරන්න ඕන මෙහෙම කරන්න පුළුවන් කියලා භාගිවතුන් වහන්ස කොහෙද දේශනා කළ තියෙනෙ භාගවතුන් වහන්සේ ඔබේ ඔය වැඩ පිළිවෙල පින්වර්ටනී ආත්ම මම විදිහට ගත්ත මිත්‍ය අමතයක් ඔය ඇත්තෝ මිත්‍යා මතේ අයින් කරල ඕක හේතුපල් ධර්මයන්ගේ කියාකාරීතයෙන් යුක්ත වැඩපිළිවෙලක් කියලා නුවනට හසු කරගන්න. ඔය. ීට පල ධර්මයන්ගේ කියාකාරීතී යුක්ත නාමරූප ධර්ම වැට පිළි වෙලා. එනිස්සා පිින්වර්නි ඔය නාමරූප ධර්ම වැඩපිළිවෙල ගැන නොදන්නා උදවයේ විවිධාකාර ඇත්තෝ රවට්ටමින්. විශ්සසක්තිය වගේ ඇත්තටම නැති දෙයක් ගැන පින්වත් ප්‍රකාශසකදමින් කටයුතු කරනවා නම් ඒක වැරදි. නමුත් මෙහෙම දෙයක්ත් තියෙන ගුරුත්තුවය ආදී අම්යම් කවුුණු තියෙනවා ඒක මිනිසුන්ට සත්වයන්ට බලපාන විදිහත් තියෙනවා විවිධාකාර විදියට ගාලෝක පද්ධති පිහිටලාතිය ආකාරයක් තියෙනවා මේ ආදී කවුණු තියෙනවා. නමුත් මේ විශසසක්තියෙන් ලෙඩදුක් සනීප කරණ වගේ කාණ, දවනු රෝගසූ පත්කරන වගේ කාණ, පින්වර්ත්නී බොරු ඔය ඇත්තන්ට දවුණු රෝග හැතුනේ අකුසල කරම හින්දා. ඔය ඇත්තෝ ඒක නැති කරගන්න කුසල කරම කරගන්න. කුසලද ප්‍රචික ප්‍රතිකාරය කළොත් පිළිකාවනත් අන්සභාගාධෝනයම දවුණු රෝගයක් භාවනාදී කුසල් දියුණු කිරීම මතු. ය ඇත්තන්ට ස්ෝපත් කරගන්න පුළුවන්. පින්වත්නී බිහෙත් හේතාදී කටයුතුත් අවස්ස වෙනවා. බිහෙත් කටයුතු කරන අතරි චිත්තජකරමජ ප්‍රතිකාර කරගත්තහම ඒ අවසදමය චිත්තජ කරමජ ප්‍රතිකාරයෝ ඔය ඇත්තං හැම පැත්තකීම ප්‍රතිකාරය ලැබෙන හින්ද සූපත්ත තබාවි දුක් නිරෝගයෝ ත බව දනවත් කරය බලවත් කරයි කරමීෙන් ලැබෙන දේවල් විස්වීන් හොයන්නයන්නේපා ඒ තරම් මෝඩකමක් තවත් නැහ. සත්පුරුස පිංවත්නී ඊළඟට හලතින පස්්නේ තමයි අවසරෑ පින්වා ස්මීන් වහන්සේ කරුණාවීම් පහතාතිනු මැනවි සසන ආධාරක යන්සයක් මගින්. හුස්මගත්. මොලේට හානිවීම නිසා සහිය නොමැතිව මියගිය අයකුගේ අවසාන සිත සකස්වන්නේ කුසල් බලවත් වීමෙන්ද. අවසාන අවස්ථාවී වීතනාවකින් හෝ දුකකින් මිය ගියහොත් භාගවතුන් වහන්සේගේ ධර්මය විශ්වාස කළ ධනමාන ආදියතුන් අටපිරිකර පූජාවන් කළ අයකු ඊළඟ භවේ සකස්වන්නේ කෙසේද. ස්වාමින් වහන්ස මේකරනා සේවීට බොහෝම පින් කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස්ස පිින්ුවත්නේ සොසන ආධාරක යන්ත්‍රයක් මගින් හුස්මගත්. මොලේට හාන්වීම නිසා සිහිය නොමැතුව මියගිය අයකුගේ අවසාන සිත සකස්වන්නේ. කුසල් බලවත් පීමෙන්ද කිය ඇැහවුවත් ඒක මෙහෙමයි තේරුන්ගන්න ඕන. පින්වුවත්නී මොලය වුවමනාවෙන මුළු සරීරීම කියාකාරීත්තයට මොලේ නැතුව සරීරකයාාකාරීත්තය පවතින්න නැහැ හැබැයි මොලේට හානිවෙලා යම්මදිහකට ඒ ආයතනාදයේ සම්බන්ධතාවේ ගිලිහෙන්න්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා ගිලිහෙන්න්න නැතිවෙන්න ක්‍රමයකුත් තියනවා. මකද මොලේ අවස්ස වෙනවා සරීරයේ ඒ හුස්ම ගැනීමවල ඉඳලා සරීර අභ්‍යන්තර කියාකාරීතයාදි මුළු මහ සරීරයේ පැවැත්වීම දෙසා. නමුත් ඒයින් අදහස් කරෙන්නේ සිත පැවැත්වීම මොලියින් කරනවා කියලා. පිින්වත්නයේ සිත හටගන්නේ හටගන්නා ස්ථානහයේ. තමයි චක්කුඋපසාදී සූතත් ප්‍රසාදී ගහනක් ප්‍රසාදී ජීවහක් ප්‍රසාදිී කාය ප්‍රසාදී වස්තුූ ප්‍රසාදීකිනොයි පසාදරූපවල හිත් හටගන්නේ දැන් අපි කියමුකකිනේට ඇහින් නිත්නය කියනදී දැනින්නිත්නෑ පීන්නත් නැහැ කියලා නමුත් පින්වුවත්නී ඒ ඇත්තන්ටේ සමහරායතන ක්‍රියාත්මක වෙනවා අපිගේ මුකිතින්දි මනාහිතනය කොහොමත් කියාත්මක යන හදවස්තු අඩපතතාපමන් ලේ ඇසුරු කරගෙන වස්තු දසකේ මුලීම මවකුසට පැමිණිය දවසීම පහල වෙන. පැමිණි මොහොතේම පැමිණීමම සන්ටුවන් වන තැන ඒ වස්තුදසක න පින්වණ චිත සන්තාානය පවතින්නේ. එතකොට අවසාන සිත සකස්වන්නේ කුසල් බලවත් වීමෙන්ද කියලා ඇහුවොත් නැහැ අවසාන සිත බල මේ සකස් වන්නේ ඒ කෙනාගේ ගඩුකකරම ආසන්න කරම ආචින්න කරම කටත්තා කරමා දියනුව. යාගේ කරම වැඩ පිළිවෙලානුව එයා ජීවිතකාලයේ පුරුදු පූර්ණු කරපුකාන එතන තියෙනවනම් ගඩුග කරම ඒ මිත්‍යා දුෘෂ්ටික සහ පංචානන්ත දෙ පාප කරමාදී අකුසල පැත්තිම් බලවත් ප්‍රතිබ්බන ඒ අකුසල බලවත් මේ කර්මය පින්වත්න නරග විපාකයක් විදිහට සුග දුගතිය උපත්ය ලබවනවා ඒ කුසලයක්ති බනන්ති අනාදී විදිහතේ. ්‍යන ගරුගකරම ඒ ඇත්තං වු සුගතියේ යහපත් තැනක උපත්ති ලබාදනවා. පිංවයත්නයේ ගරුග කරම නැත්නං, ගරුග කුසලා කුසල කරම නැත්නං. ආසන්න කර්මතමයි බලපාන්න. ඒන මානාසන්න මොහොතයේ සිහිපත්තු. නොහරි කලින් කරලා ඒ මොහොතේදී සිහිපත්කරව පපුහරි ඒ මොහොතේකරව පපුහරි පිංවත්නී කරමය. එතකොටට ඒකිනාගේ එවැනි කර්මයක් තමයි, ඒමොහොතට බලපාන්න. ආසන්න කර්මයක්. දැන් ඔය කියන මොලිය මියගිය අවස්ථාවේද, ඒ කෙනට කලින් කළ කර්මයක් සමහලට දූ දරුවත්තෙක්ක උසුලු විසුළු කරපු සමාටකාටරි ගහරුව බැන්න නැත්තං කුමනොහෝ කාරණාවක්ෙන් පි නැත්තං ඒ මොහොත අනේ ස්වාමිය දාලයන්න බෑනිේ අනිස් මේ භහරියාව දාලයන්න බෑන දරුව දාලයන්න බෑන අනේගවල් දුරුවල් මන් දුදක්කල උපේපුදේවා කොහොම දාලයන්න්න වා තවකිනෙ කල්ල ගනී මම මැරුණු ගමම් මොවිදීවල්ලට නෑනල මස්සනාල මාමල මේ විදිහට නඩු කර ට බෑ මට ඉන්නවනොුවගේ ඩැඩි ලූබ න තන් අකසාස සිත්තීම විවෙලාට ඕවන් තරං ඇතිවෙන්න පුළුවන්. මඟපාල් නොලැබෝ කෙනෙකි චිත්ත සන්තතිය තුළේ ඉන්දය බලධර්මාදී නොදියවුණු මට්ටමක තියෙනවානං එක හරිභි නිශ්චිතයි. ඕන ලාවක දුගතියක වැටන්න පුළුවන් මානාසන්න වෙලාව හිත නරක් වුණොත්. එතකොට මානාසන්න හිත සකස්වන්නේ කුසල් බලයෙන් දෙකෙ ලැහුවොත් න හැපිංවර්නි ඒ වෙලාවදී තියෙන කුසල් හෝ අකුසල් බලයේ. එතුවට ආචින්න කරම කෙන කාලයක් තිස්ස පුෘති පුහුණණ කරපු කරම කටත්තා කරම කියයන්නේ ගරුකාසන්න ආචින්න නොවන ඒ ජීවිතය හෝ අතීත බවර්ට අදාලයම් යම් කම කරම. එතකොට කර්මානු රූපවම තමයිපින්ුවන ඒකනාගේ චුතිපතිසාන්ධිය සිද්ධ වෙන්නේ මානයට පත්වනකොටඋනත් ජීවිත කායේ පුරුතු පුහුණුරපු හරුරපු දියුණු කරපු වඩ කුසලයන් අනුව කුසල පතිඵලත්, ජීවිත කාලයේ හුරු පරෘධ කරපු පුරුතු පුහුණු කරපු වඩපු අකුසලයන් අනුව අකුසලපතිඵලත් අනිවාරයම ලැබෙනවා. ඒ දවර කියලන බ්‍රහ්මෝ මනුසයෝ කියලත් නහැ සතරපාගත කියල හැ භැක්මාදී ඇැන්ලු විශේසත්්‍යය තියෙන්නේ. ඉහලින් පහලට එනෙහින්ද කාම සුගති ජවනයකාම දිහේතුක තිහේතුක ජවන් ලැබෙන එකයි. එතකොට අවසාන අවස්ථාවේ වීතනාවකින් හෝ දුකින් මිය ගියහොත් භාගිවතුන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කළ. ධනමාන ආදිය දුන්, පිරිිකර පූජාවන් කළ අයෙකු, ඊළඟ භවය සකස් වන්නේ කොහොමද. පිින්වනී කොච්චර දන්දුුන්නත් කොච්චය සේර්යක්කත් කොච්චර භාවනා කළාත් ආසන්න කර්මාදී කවනු බැලුවහම. මානාසන්න මොහොතේදී අන්තිම ජවන්වලදී ඒ අකුසල ආරම්මණයක් ආවෝති මල්ලිකාදේ වියවාගේ. අකුසල කරපු පාපකර්මයක අකුසලයක් යම් විදිියකට අවුත් ඒරක පත්ත නාගරාජයවාගේ සුළු දෙයක් වෙන්න පුල නමුත් මහ දෙයක් විදිහයට අකුසාසිත් ඇතුවුණොත් ඉතින් අකුසාසිත්්‍ය ඇතුවූනොත් ඒකට අකුසල විපාකයක් නතුව කොහොමද කුසල විපාකයක් ලබෙන්නේ පුව ඒකට ලැබන්න ඕන අකුසල විපාකයක් මයි අකුසලයක් නං ඇතිවුණු හිත ලැබෙන්නේ අකුසල් විපාකයක් සාමාන්‍යයෙන් ජවන්සිත් හතක් ඇතිවන චිත්තවීතිය මානාසන්න ජවන් ඒ චිත්තවීතිය දුරුවලෙහින්දාවස්තරූපය දුරුවලෙහින්ද ඇතිවනි පහහිනි ඒ ජවනයන්ට විපාකයේ විදිහට අකුසලයක් නෑ ඇතුන ඉතින් ප්‍රතිඵලය අකුසලයක් මේ දුගතිය උපදින්නේ. ඒකන ඔය ඇත්තන්ට මාර්ගපල් ලබන්න කටයුතු කරන මාර්ගපල් ලබන්න කටයුතුක නොයි හිස්ටීවිතයට සමුදීල ඔය ඇත්තු ආරෙ පුද්ගලයෙක්හු ඒ තැනැත්තියක් බවට පත්වෙන කටයුතු කරනිකළ සංගදත්නය නිතර උපද දෙස්තෙන්නේ ෆිින්ංවර්ත්නිි අවසාන අවස්ථාවේදී වීදනාවකින් හෝ. දුක මිය ගියහොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය විශ්වාස කළ ධනමාන ආදිය දුන් අටපිරිකර පූජාවන් කලායගේ ඊළඟ භවය සකස්වෙන්න කොහොමද කියලා ඇහොත් අවසාන මානාසන්න හිත නරක් වුුණෝතින් පින්වර්ත්නී අකුසල් හිත්‍ය ඇතුවනොහින්ට උපෙක්කා සහගර සන්තයන විපාක හිතක්න ලැබන්න ඕන එහෙම උපදින්නේ නරගතය සම් පේතා සුරදී තැන්වලන කුසල් එහම බොහෝ කරගත්ත කෙනෙ කේ වගේ වෙලාවක දුගතියක වැටනට පස්සේ. ඒ දුගතියේදී පවෘත්තිවිපාක ලැබෙන්න්න වෙනවා මේ දන්දුන්නේ මේ සිරැක්කේව සුනතයක්ලඉපරනොත් රජ සැපවෙන්න ධනවත් බලවත් නිවසක බලිපැටියෙක් විදිරට බොහම සම්පත් ඳමින් අදංගුඩ සුකෝ භෝග්‍යෝ නිදාගෙන මෙහෙම සම්පාතිදීමේ දන්දීම අතින්දි ප්‍රතිපල් ලැබෙන ආකාරයේ ම්‍යස්ට පරිස්කාර පූජා මේ භාවනාදී කටයතු. ඒකෙනගේ එවපත්ය ලබලතියන ජීවි මෙතන්දි හිත නරක්වුණු හින්දා දුගතී ඉපරන්නේ ඒවෝපත්ය ලපු දුගතයේදී ඒ අයට සැපසම්පත් විඳන්න පුළුවන් විදිහට මේ කුසලියෝ ලැබෙනවා. හබැ පින්ුවත්නි මානාසන්න වෙලා විහිත සත්තිමත්ත්ව කුසලේ පිහිටන විදිහට ඔය ඇතු දැම් භාවනා කරන්න සසිල්දක් ඉන්න ධර්මී හැසන දන් දෙන්න අස්ථ පරිස්කාරාදී පූජය කටයුතු කරන්න ඔය ඇත්ත සෝහන් මාර්ගයටවත්තයන්නට. මතරම කටයුතුකාන් ඔබට පුළුවන් රහතන් වහන්සේ නමක්කෝ රහත්තේෙනන් වහන්සේ නමක් බවට පත්තෙන්න්න ඒ සඳහා අවස්්‍ය කටයුතු කරගන්න ඒකට ඕන කටයුතු කරගන්නේ නැතුව මඟපල් ලබන්නේ නැතුව ඔය ඇත්තු ඉන්දය බලධර්මාදිය දියුණු කරගන්නේ නැත්තුව බෝජිපාසික ධර්ම වෙනවෙනම දියුණු කරගන්නේ නැතුව කටයුතු කරාද්දි. ඉතින් ලෞගක තැනැත්තෙක්නනි මැරෙන්නේ මෑනෙ තැනැතාට ඊළඟ භවේ පින්වර්ත්නි මානාසන චිත්තවීතිය නරක්වීම හෝ යහපත්වීම අනුවසිද්ධ වෙනවා කුසලයන් දියුණු කරගන්නම ඔබ කටයුතු කරන්නට වක පලාගන්නට ඕනෑ. සත්පුරුස පින්වර්ත්න එතනදි ඔය පින්වතුන් මනා එතනයට හබුණ ධම්මාරම්මනාදී කියා පටිපාටීටත් අවධානයම කළ යුතුන් වෙනවා පිංවර්ත්නි ආයතන අවලංගූනත් අනිකුත්කානාා තේරුම් ගන්න. ඊළඟට හලතියෙන පස්නේ පංවර්නි අවසරයි පිංවස් සාමීන් වහන්සේ. සද්ධානුසාරී සහ දම්මානුසාරී පුද්ගලයම් පිළිබඳව. ටිපිටක මූලාස් රැසුරෙන් පැහැදලිකිරීමක් සිදුකර දෙන්න ස්වාමින් වහන්ස එනෙවැ ඇදිවම තේරුන් ගැනීම සඳහා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස්ස පිංවර්ත්නයේ පුද්ගල ප්ඥාත්ති ප්‍රකනේ ඒකක නිද්දේසයේ තියනවා. කවර පුද්ගලයේ සද්ධානුසාරී වේදයත් සෝතාපත්තිඵලයේ සාක්ෂාත් කවුණු පිණස පිළිපාම් යම් පුද්ගලයගේ සද්ධේන්ද්‍රය බලවත් වේද. සද්ධාව එලවන සුළුුවේද. සද්ධාව පූරුවංගම වූ ආර්මාර්ගයේ වටනවද මේ පුද්ගලයා සද්ධානුසාරී වෙනවා. සූහන්ඵල පසක්කනු පිණෙස පිළිපං පුද්ගලති මේේ සද්ධානුසාරී වෙනවා. පලයේ පිහිටියේ සද්දා විමුක්ත වෙනවා. එතනම සඳහන් වෙනවා කවර පුද්ගලයේ ධම්මානුසාරී වෙනවාද. සෝතාපත්තිඵලයේ සාක්ෂාත්කයනු පිණිස පිළිපන්. ්‍රියම් පුද්ගලයෙක් පන්ඥේන්තිය බලවත් වෙනවාද. ප්‍රඥාවලවන සුළු, ප්‍රඥාවපූර් අගම වුණු ආයත මාර්ගයේ වටනවද. මේ පුද්ගලයා දම්මානුසාරී වෙනවා. සෝහන් පල සාක්ෂාත් කරනු පිරිස පිළිපාම් පුද්ගලයා දම්මානුසාදී වෙනවා. පලයේ පිහිටියේ දෘෂ්ටිපාප්ත වෙනවයි කියලා. පින්ංවර්ටනි ඔය ඇත්තො ඒ විස්තර පුද්ගල ප්ඥත්්‍යපකරණේ ඒකක නිද්දයසින් දැනගන්නට ඕන. තවත්තනක් තියනා පින්ංවර්නි. අපි සම්පසාධනීය සුත්ත වන්නනාවට ගිහාම. ධර්මයේ සිහිකරණයේ දම්මා අනුසාරී වෙනවා. දම්මෝ කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව පූර්හගමොනු මාර්ග වඩයි කියන අදහස කියන්නේ. සද්ධානුසාරයේ කල කියන්නෙත් මෙන්න මී විදිහටමයි. ඒ විදිහට එහි සඳහන් වෙනවා පිින්වත්නී ඒ උද්දවේ යම් පුද්ගලයේ සූහාම් පලය අවබෝධ කිරීම සඳහා පිළිපන්නේ පඥීන්දී අධික වෙනවා නම් ප්‍රඥාවත් ඒකෙනගේ ප්‍රඥාව පෙළොටු කොළගෙන ආර්මාර්ගේ ලැබෙනවා නම්. ඒ පුද්ගලයා දම්මානුසාරී කියලා හඳුන්වනව කියලා දම්මානුසාරී ඒවාගීම සද්ධානුසාරීකින් දෙකම අනුව තේරුම් ගන්න ඕන. පුවවත්නයේ ඒ විස්තරේ ඔය ඇත්තන්ට හම්බුුණ සම්පසාධනය සුතවන්නනාවේ. අංගුත්්‍රය නිකාය අට්ටකතාවේ පරිසවක්ගේ එනවා මෙහෙම. පිංවුවත්නයේ එක භික්ෂුුව ප්‍රඥාධූරයෙන් ඇලි ඉන්න කොට අස්ට්‍ර සමාපත්තියෙන් උපදවාගෙන සූහා මාර්ගයට පැමණෙනවා ඒ කෙනා ඒ මොහොතීම දම්ම අනුසාදී වෙනවා. සූහාම් පලාදී හයතැන්හි කායසක්කී වෙන වාර්හත් පලක්ෂනයේ රබතෝභාග විමුක්ත වෙනවා. සමාපත්තියන්ගේ විස්කම්බන විමුක්තියෙන්නුත් මාර්ගය සමුච්චේද විමුක්තියනුත් දෙවරක් ඒගෙන දෙගුණයක් විමුක්තියට පත්වනුව කියන අදහස ගන්නා මේ විදිහට අංගුත්තෙනක අට්ටකනිපාති අට්ටකතාවේ පින්වර්නය පලිස වගේ සඳහන් වෙනවා තවදෝටත් ඔයි පිළිබඳව විස්තර. ඒවාගේම පේටකෝප දසයේ දුතිය. සාාසන පට්ටාන එනව පංවර්ටණ ඔය කානාම ඔය විදිහට සක්ක අදිිට්ටිය නැතිකරන්නට භාගිවතුන් වහන්සේ ධර්මය දේශනාකරන බවත් අත්‍යන්ත නිස්ා නිවර්න්ට පැමිණීමට පවතින බවත් ඒවාගේ වෙනස්ශාසනයක අත්‍යන් ස්ථා නිවන්ට පැමිණීම නැතිආකාරයාදී කවුණ විස්තර කරමින් සද්්‍යානුසාරී කියන පුද්ගලයා කවුද කියලා පින්වර්නි දගලියෝ දෙන්නේෙක් ආරිධර්මයට පැමිණෙනවා ඇඒ පුද්ගලියෝ දෙන්නා තමයි සද්ධානුසාරී අනිත් එක්කෙනා දම්මානුසාරී කියලා. ඉතින්දි දම්මානුසාරීක යන උද්ගරිත්‍ය කෙනා සද්ධානුසාරීක නීය පුද්ගලයා. එහි උග්ගරිතංය දෙයක්කාරයක් වෙනවා ඇ කෙනෙක් ටික්කින් දිය වෙනවා කෙනෙක් මුදින්දිය වෙනවා නීිය පුද්ගලයා දෙයාකාරයක් වෙනවා කෙනෙක් තික්කින් දිය වවා කෙනෙක් මුදින්දිය වෙනවා උග්ගයත්‍යම. මුදින්දියය පුද්ගලයෙක් නේය තිික්කින්දිය පුද්ගලේකාදී විදිහට පිින්වර්ත්නිී එතන තවත් කවුණු සඳහන් වන පීට කෝපදේසේ දුතිය භූමි ශාසන පට්ඨානයට ගියහාම. මේවාගේ ඕන තරම්පිංවර්ත්නය අපිට හම්බවෙනවා සද්ධානුසාරයේ දම්මානුසාරීය උත්තමයින් සම්බන්ධව. සෝහාන් මාර්ගයට පත්වෙනකොට ත්‍රයිභූමික සංස්කාරයම්. නි්‍ය වස්සයෙන් දකිනකොට සද්ධාව දියුණවීලා සද්ධන් මේ සද්ධන් දයානුව සූහන් මාර්ග පලට පත්වන උත්තමයන් වහන්සේලා ඒවාගේීම පිංවර්ටනී ප්‍රඥාව දියුණලා විදියුණු වෙලා නාත්ම ලක්ෂණය ඔස්සේ කටයුතු කරනකොට පන ඉන්දයානුව දම්මානුසාරී ආරය උත්තමයක් හම්බවන ආකාරේ ඒ විදිහට අපට තිපිටකේ පුර හම වෙනවා. සත්පුරුස පින්ංවත්නී ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි තිරුවන් සානය පින්වස් ස්වාමින් වහන්සේ. මම මස්මාන්ස අනුභවීන් වැලකී සිටින කෙනෙක්. එහි සමහර බණදේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මස්මාන්ස අනුභවී පවක් ලෙස දීශනා කර නොමැති බව. මට ඇති ගැටලුව මස්මාන්ස ආහාරීයට ගැනීමින් පවක් සිදුවන් නීද සිදුවන්නේ නැද්ද. සතුමැරීම පවක් බව නොදැන සත්්‍යඝාතනයේ පවක් වන්නේද. ආහාරයට නොගන්නේ නම් ඒයින් මාහට ලැබෙන පින ගැෙන පහදා අධන සේක්වා ඔබ වහන්සේට මෙවැනි ධර්මදාන තවතවත් සිදුකිරීමට සක්තිය දහිර ලැබීවායි කියලා. කවුණාවන්ත ගුණබර පිින්වර්ත්නය පවක් වන්නේ නැහැ. ඔබ මස්මාන් සනුභවීන් වැලකී සිටන කෙනෙක්. ඒවාගීම එ සමහර බණදීේශනාවල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ මස්මා සනුභවී පවක් ලෙස දීශනා කරු නොමැති බව.කිල් අහනකොට පිින්වත්නී භාග්‍යවත් තිළූගුරු බුදුරජාණන් වහන්සේ මස්මා සනුභවී පවක් කියල දීශනා කළී නැහෙම දීශනා කරන්න බැහැ. නමුත් ඔයත්තු මස්මා සනුභවිීන් වැකී සිටී මතිසෙහිීම වටනවා අපිත් එහෙමයි අපිත් මස්මාස අනුභවීන් වල ක ීසිටන. ත්ී මස්මාස අනු භවයෙන් ඔබ වැලකී ඉන්නට ඕන. වැලකී සිටීම වටිනවා නමුත් අනුභව කලා කෙළ පවක් වෙන්නේ නැහැ. නමුත් ඔය ඇත්තන්ට රසතන්හාව ඇතිකරගෙන ඒ ඔසේ අනකොට ලෝගමූල සිද් ඇතිවවෙද තෙන්ද අකුසල හිත් ඇතිවෙනවා. අකුසල හිත්ත ඇති වෙනවා නොමුත් අංගසම්පූර්ණ අකුසල කරමපතයක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසල හිත් ඇතිවෙනවා. අංගසම්පූණ අකුසල කර්මපතයක් වෙන්නේ නැහැ. ින්ර්නී මස්මාන්ස ආහාරීයට ගැනීමෙන් පවක්සිතු වන්නේ නැද්ද කියල ඇහවොත් මස්මාස අනුභව කිරීමෙන්, පින්වර්ත්නී එතන්දී අකුසල කර්මපතයක් සම්පූර්ණ වෙන්න හැ. ප්‍රාණගාතමී සිල්පදය කැඩිත් නෑ එතන අකුසලයක් වෙන්න නැහැ. ඉතින්දිි පඩසංකා යෝුණුසෝ පිඩපාතම් පඩසේවාමි නීවදවායන මදායනාදී විදිහට පත්්‍යවේක්ෂා කළ නුවනින් වන්දනවානම් ඉතින්දී අකුසාසිතා කඇතිවෙන්නේවත් නැහැ. හසතන් අහව නැතූ වල්දනවානම්. එතකුට මස්මාන්ස ගැනීමෙන් පවක්සිදුවන්නේ නැත්දකලා ඇහුවත් ඉතින්ද පවක් වන්නේ නැහැ. සතුම් මැදීම පවක් බව නොදැන සත්්‍යඝාතනයේ පවක් වන්නේද. කියල ඇහුවොත්, පිංවත් සතුමැරීම පවක් බව නොදැන සත්්‍යඝාතනයේ පවක්වන්නේද ආහාරයට නොගන්නේ නම් අදීවිදියට එහම හද්දි පිංවත්නී පානූභවේ පානස්ඥයේ වදකචිත්තම පක්කමු. තේන ජීවිත නාසූවය අංගාපංච වදස්සිමි. පානූභවේ පනඇති සතයක්කීම පානසං්ී පනෑති සත එක්කේ හැඳිනීම. වදකචිත්ත මරණ චේතනාව උපක්කමු ඒ සඳහා උපක්කමේ තේන ජීවිත නාසෝය ඒයින් ජීවිතයේ නැසීම අංගාපංච වදස්සිම ඔය අංගපහ සම්පූර්ණ වෙන්නට ඕන. ඒ කියන ජවංචිත්තවීතියක විපාගසක්ය ලැබෙන්න්නත් පතිසන්ධිපවෘති විපාකාදිය ඇතිවන ආකාරයට චිත්ත සන්තතිය ඔය කියන හේතුකාන ඔය කියන කරුණු වලින් සන්නද්ද වෙන්න වෙනවා. එහෙම නැතිතනාකු සලයක් නැහැ. පිංවර්ත් හාරපානවලින් සුද්්‍යිය ලබන විදිහ භාග්‍යවතුන් හස දේශනා කලී න දේශනා කරන්න බෑීම. ආහාරපානවලින් සුද්්‍යිය ලැබෙනවා කලා ඔබ හිතනවානම් කළ යුත්තේ ජාපාල යට ටිකක් ගන්නේ එක. එහෙම නත්නං අවුලි පැතිකීපියයක් ගිලිනය එක. හැබෑ පින්ර්නනි බඩේලී යන්න සකස් කර ගත්තා කියලා ඉතින්දී අකුස් චේතනාවට බලපෑමක් කරන්න බෑ චේතනාවය කරමේ වෙන්නේ. චීතනාවට බලපෑම් කරන්න පුුවන්කම ලැබේන්නේ? තියන අකුසල ධර්මයූ මුලිනු පුටා ධදම්මින් නැති කුසල ධර්මය උපදවාගන්න එක තියන කුසල ධර්මයෝ වඩ වඩා තියුණු කරගන්න එක තුල්න්නොත් ඔය ඇත්තුූ සිත පිරිසුදු කරගන්න ඕන පින්වත්න ආහාරයගන්නේ මේ කුසල ධර්මවලින් මොකද හිතා අප පිරිසුදු කරතියන අකුසල ධර්මහිදා. සිතා පිරිසදු කරලතියන අකුසල ධර්මවලින්න්නා ඔය ඇතුූ සිත පිරිසුදු කරගන්න ඕන කුසල ධර්මවලින්. අකුසල ධර්මවලට ලැබෙන්න්නේ අකුසල විපාක කුසල ධර්ම පියුණ? සන්තතියකට ලැබෙන්නේ කුස ලෙවිපාක. ජීවක සූතේ වගේ සූත දේශනා අරම් බැලුවහාම ඔය ඇත්තන්ට ගැ හොතට තේරුම්ගන්න පුළුවන් පිින්වත්නී. ආහාරයට නොගන්නේ නම්. එයි මහාට ලැබෙන පිනගැන පහදා දෙෙන සේකවා. සත්පුරුස පින්වත්නී මාස්මාංස අනුභව නොකර ඉදීම ඔබට ලොකු පින්කමක් වෙන ඔය ඇත්තේක නොගෙන ඉන්නේ කවනාමයිත්‍යය පෙරදැරි කරගන්නා ඔයත්තු එතනදී හිතන ආකාරය අනුව ඒ කියන්නේ අනුභව කරනකොඩ හිතන ආකාරය අනුවේක කර්ම විපාක වෙනවාගේ ඔයත්තු එහෙම නොකර ඉන්න හිතපු කානාව සම්බන්ධව ඔයත්තන්ට යහපත් කුසල විපාකෝ ලැබෙනවා මස්මාන් ස අනුභව නොකරින්දීමෙන් ඔය ඇත්තු අනියම් විදිහකට වත්තට අනුබල් නොදීම නොදී ඉන්නට ඒවාගීම ඔය ඇත්තු ඒ සඳහා කිසිමාකාදීකට සම්බන්ධ නොවී ඉන්නට ඒවාගේීම හැම සත්්‍රීක්ම තමන්ග ජීවිතයට ආසාභව දැනගෙන ඔය ඇත්තන්ගේ කවුණාවමෛතයේ වර්ධනය කළ පැතිරවීන් වගේ කානාවලට ඔබට උපකාරවෙනවා. ඔබට ඔබයින් වැලකිලා ඉන්නකොට ඔය ඇත්තන්ට ඇතිවන අලූබදෝ සමහ කුසල හේතු හින්ද යහපත්පතිඵල ගොඩක් ලැබෙනව නිසා වැලකීන්නය ගන්න ඕන්න වැලකිලා ඉන්න ඕන. හිදියුණු කළගන්න ඕන නමුත් අනුභවකරන උදවයට පිංවර්ත්නී අංග සම්පූර්ණ කුසල කර්මපත සම්පූර් වෙන්නේ නැහැ. එතනද ඒ උදවියට මඟපල් ලබනයකට ඒක බාධාවක් වෙන්නේත් නැහැ. වඩාත්මසු සුදේ තමයි පින්වර්ත්නි පානොහු භවේපාන සංී වදක චිත්තමපක්කමෝතේන ජීවිතනාසුව අංගා පංච වදස්හිමේ කියන. ඔය අංග සම්පූර්ණ කර්ම පතයක් බවට පත්වෙන්නට බලපාන කවුණුකාරණ අනුව තීන්ඩු තීරණවලට පැමිණෙන එක සූත දේශස්නාව ලෝ ඕන තරා මස්මා සනභව යන් සිදුහුණු අවස්ථා හම වෙනවා. සත්පුරස පිින්වර්ත්න, ඊළඟ ටහලතියන පස්්නය පිින්වත් ස්වාමින් වහන්සේ. පානීම්මිත වසවාති දෙවුලොව පාලනය කරන්නේ මාර්ග පල්ලාබී වසවාර්තී නම් ප්‍රතාපවත් දීවරාජයකි. සමචිත්ත සූතියේ අසා සාදුකාදුන් දෙවරු කොටස් දිස් දෙක අතර. පානීම්මිත වසවාර්තී දෙවවරුසා මෙම වසවාර්තී දෙවරජ සිට. සංයුත්ත නිකායේ සලාහිතන සංයුත්තයේ වසවාර්තී දෙවුරජුත දීශනා කළ සූත්‍රයක්ද ද පවතී. බොහෝධනෙක් පවසන්නේ පානීම්මිත වසවාර්තී දෙව්ලොව අධිපතීත්තේ වසවාර්තී මාරදීවපුත්තයා දරන බවයි. සේකබල සහිත සබ පහ සහිත මාර්ගපල්ලාබී දෙවුරු පානීම්මිත වසවාර්තී දෙවුලොව ඇත. මාරදීව්‍යපපුෘත්‍රයා එම දෙවුලොව එකපදසයක් පාලනයකන දාමරික දෙවියෙක් වුවද. ඔහු පානින්මිත වසවාර්තී දෙවුලොව රජු නොවන බව පැහැදිලි. වසවාර්තයේ නමින්ම දිව්වරු කෝටිගානක් සිටිය හැකි. වසවාර්තයේ දෙව් රජු විසින් එම දෙව්ලොව ආරි දෙෙවරුන්ට මාරයාගේ ගහනයේ මිදීමට ආරක්ෂාව සපයා තිබේද, කවුණාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන් සාණය කියලා සත්පුරුස පින්වර්ත්නී. යටටිං අවේචී නිරයේ පටන්. ඉහලීින් පාණිම්මිත වසවාර්තී දීවලෝකයේ දක්වා. කාමධාතුව විදිහට හඳුන්වන්නේ. එතකොට යටින් අවීචී නිරයේ ඉඳලා, පාණිම්මිත වසවාර්තී දෙවියන් දක්වා තින්න මේ කාමලෝකයේ ස්භහාවේ අනුවත් සිරු දෙනාම කාමයන්ගේ බැසගෙන ඉන්නේ. මේ අතයට ඇතුළත්වන යම්කිසි ස්කන්ධධාතු ආයතනයන් වෙන වනං පිංවත්නීරු උපබීත්නා සඥ්ඥා සංකාර විඤ්ඥානාදී සියල්ලම කාමදාත් වෙනවා. එතකොට පැරණීම්මිත වසවාර්තයේ දීවලෝකයේ කාම්භූමියයට ඇති දීවෙභූමියයක්. එහි ඕන තරම් මඟපල්ලාපී තෙවොරු ඉන්නවා. ඒ අතිවිසාාල මඟපල්ලාබී දේව පිරිසක් එහි ඉන්නවා. දම්සප පැවතුන් සූත්‍රයේ දීපවා මඟපල්ලාින් පින්වත්නි කටයුතු කරන අතිවිසාාල දේවරු පිරිසක් ඉන්නවා. ඔබ හලතියන පස්නේ හැටියට වසවර්තයේ දෙවරජූ විසින් එම දෙව්ලොව ආර්ය දෙවරුන්ට මාරයාගේ ගහනී මිදීමට ආරක්ෂාව සපයා තිබෙනවාද කියල ඇහුවොත් මාරයා කියලා කියන්නේ පානීමිත වසවර්තයේ දවලෝකෙ ඉක්පදෙසාක් පාලනය කරන දාමරික දිීවපුූතයක්. ඒ දාමරික දීවපුත්්‍රයාගේ කටයුතු වෙනවේ යම් යම් විදිට අනිත්නේ බසවාති දීවරාජයාසා හනිද්‍යෙවරුන්ගේ බාතාපීට පැමි ජන ඇති. මර්තනය කරවනව ඇති දෙවරු කොහොමත් පිංවර්ත්නි මඟපල්ලා බී දෙවවරු අන්‍යන්ට කරුණාවේ මයිතියෙන් අවස සහයෝගයාදය ලබා දෙනවා. ඉතින් වසවාර්තිී දිවරාජයා පිතරක් නෙමේ අනිකුත් වසවාර්තවරු පිංවර්ත්නි විවිධාකාර විදියට ආසිර්වාධ කරමය රැකගෙන ඇ විවිධාකාරවි කටයුතු කරනඇති මාරයයා දඩපපර චරිතයක් වුණාට මාරයා කියල කියන්නේ. යම් ආකාරයකට පෙරබවවල කුසර කරලා අදී මහනය කුසල්ලෙක්ක වැඩිම ආයුකාලයක් විඳින්න පුළුවන් කාම භූමිය ඉහලව තලේ ඉන්න කෙනෙ ඔහුගේ ආවිකාලය අතිවිශාල කාලයක් වෙනවා. එතකොට ආර්දදවරුන්ට මාරයාගේ ගහනයේ මිදීමට ආරක්ෂාව සපයා තිබෙන අද කියලා ඇහුවොත් මාරයාගේ ගහනයගහනයෙන් ගැලවෙන ලිහිසි පහසටයුත්තක් නෙමේ. විධාකාර විදිහට මාරයා බලපෑම් කරනවා. ඇවිසේසීම අපි ආනන්ද තෙරුන් වහන්සේට භාගිවතුන් වහන්සේට ආඩාත්නා කරන්න බැරිවන විදිට මාර්යා අතමයි එතනදීත් පින්වර්න ආවේසුනා කියලා සඳහන් වෙන්නේ. මාරදීව පුත්‍රයාගේ බලපෑම සූවාහන් මාර්ගයට පත්තුව ආනන්ද තෙරුන් වහන්සේ තත් බලපෑවා නම් අනිෙත් අයි ගැන කුමන කතාද. ඔය පින්වතුම් කල් නොයවාම මග පැල් ලබා සසරින් ගොඩ වෙන්නට අධස්ථානසී ීව කටයුතු කරගන්නට ඕනේ. සත්පුරුස පින්වුවත්න ඊළඟට අහලතියෙන පස්ස්නේ. තෙරුවන් සානයපින්වා ස්වාමීන් වහන්සේ. මම ටිකකාලයක් තිස්සේ බුදුගුණ භාවනාව කරනවා. මම සතර ඉරිියව්වීම බුදුගුණ වඩනවා. ගුණනවේ අනුපිළිවෙලී මෙනෙහිකනවා. පරියංක භාවනාවේදීත් ගුණනවී මෙිනෙහිකරාම හිත බොහෝම නිමෙනවා. පසුව මටේ එකගුණේකට බැහැගන්න පුළුවන්. නමුත් මේ ළඟකදි ඉඳලා. මට සම්මා සම්බුද්ධ විච්්‍යාජයන සම්පන්න අනුත්තුරූ පුරුසදම්ම සාරති ගුණ මිනිහිවෙන්නේෑ. හිරකේණ වගේ. අපහස්වේ මිනෙහිවෙන්නේ. මේ නිසා හිතේ කංකරගන්නටත් අපහස්වි කවුණාවෙන් පිරතුරක් ලැබීවා. මගේ සරීරයේ සෙමට් ටිකක් වැඩී. උස්නාධික බවත් තියෙනවා. මේ කානත් එයට බලපානවද පහදා දෙන සේක්වා. පිංවත්නී බොහෝවෙලාවට්. සරීරයේ සෙමාධකකමත් සරීරයේ උස්නාධකකමත් පෙම්බරවාරී අගෝස්තු වගේ කාලවලල්ට තිකත් සරීදවලට බලපානවා. එතකොට යටිපතුල් පැරිෙනව. ඒවාගීම විවිධ විදිහට මේ දැටි පීඩාකාරීකාවුණු ඇතිවෙනවා. සමහර පින්වතුන්ට සමහර කාලවල දිහෙම වෙනවා. හොඳින් වැටිහෙන බුදුගුණේ ඔස්සේ මේ කාලි භාවනා වඩන්න. ඒ තත් ඉක්මනින්ම සමනය වීවි ශරීරයේ උස්නාධික බවහිම අඩුවන ආකාරයට කටයුතු කරන්න. ඒවාගේම වැඩිපුර ජලී හෙම ගනිමින් කටයුතු කිරීම සුදුසුයි සෙමට මෙසමට අවස්්‍ය කරන ප්‍රතික ආරාදී ගැනීමත් සුදුසු වෙනවා. මේ ආකාරයට පිංවර්ත්නී ඒ කවුනතිය රුන්ගන්නට ඕන ආහාරපාන වලින් සමහර ආහාරපාන අපත් ආහාර වෙලා ඇති ඒ ආහාරයෝ. ඉවත් කරලා සරීරයට අවස්්‍ය කරන ආහාරාධි අරගෙන කටයුතු කරන්නට ගක බලා ගන්න. සත්පුරුස ෆිම්වර්ත්නී ඊළඟට අහලතියෙන ප්‍රශ්නය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේලාගේ පේස්බු ගිනුම හැක්කර ඇති සිදවීමක් මා දුටිමි. එම නිසා මා මෙලෙස පස්්නේ යොමු කරමි. දැනහෝ නොදැන මේය කරපු කෙනා කර ඇත්තේ විශාල අකු සලයකි. ඔහු මේ වැෑදිලා හෝ නරබනවානම් සංගසතු වස්තුවකට අත තැබීමෙන් ඔහුට වන විපාකත්. ඔහුට මේ නරබා පසුහෝවායද නිවැේදිකර ගැනීමෙන් වෙන ආනිසංසත් පෙන්වාදන් ලෙස ඉල්ලමි. සත්පුරුස පිංවර්්න අපිට මේදිනවලි වැනි ලොකු ගැටලුවකට හොුණ දෙන්න සිත්ත වෙලා තියනවා. එතනදි පින්වර්න අපි මහා සංගරාත්නය විදිහයට ධර්මපපචාරයේ විතර සිද්ධ කරන්න. ඒක කරන්නෙත් බර්තමානය සද්ධර්ම ප්‍රතිරූපකයෝ බහුලව තියනහින්ද විවිධාකාර විදිහයට සම්බුදු සසුන අතුළුදදාාංකරවීම බලවත් කණ්ඩායන්ත් ඉන්නහින්ද. අපි අවධානය යොමු කරලා තියෙනවා ඔය පින්වතුන්ට නිවැරැති උත්තුම් ්‍රිපිටක බුද්ධ වචනය මතු කරලා දෙන්න. ඒ වෙනුවෙන් අපත් අප සිස්සපරැකේ පඥාසර පොඩි හාමුදෝත් අප මේ විදිහට. ග සතියේතියන දින හතෙන් දින හයකම ඔබේ වැඩ සටහන් කරනවා. ඒ පොදුකාල සටහන් ඊට අමතර විධ රටවල්ලරීන විධ පින්වතුන්ට කුඩා කණ්ඩායන් විදිහයට පින්වති වෙන වැඩ සටහනුත් කනවයි ඇත්තන්ට වෙනම අපිතරම මුගන්නවා වෙනම කානා කියල දෙනවා. ය පොදවේ ය හැමෝටම සහභාග වෙන දැනුවත් කළ තියන පොදු වැඩ සටහන්කාල සටහන් ඔබ දැකල තිබ්බට වෙන වෙනම පුද්ගලික වනේ පින්වතුන්ට කර්මේ ලබා දෙන සහයෝගය අති විසාලයි. නිපුර මාසන්ති පූවානේ. එතිකරට අපිකරන්න ධර්ම අප්්‍රචාරී විතද. ඒකරන්නේෙත් පින්වර්නී සද්ධරමපතුරූප ගොඩක් බහුලෝ තියෙන හින්දා. ඉතින් ධර්මතානයට අකුල් හෙලීමේ අකුසලය. ඒකැන් ධර්මතානයට අකුල් හෙලෙනවා කියන්නේ ඒ අකුසලය හරියට ධර්මතානය කරනකොට ලැබෙන කුසලය බලවත් නම්. ඒ වගේම බලවත් අකුසලවිපාක ලබා දෙනවා. සබ්බතානන් ධර්මතානන් ජිනාතීනෙ සීලුම දාානයන්ට වඩා ධර්මතානයේ අතිසීම මහත්පලය මහානිසංසයි. ඒ වගේ තමෑ පින්වර්නි සියලුම දාානයන් අතර ධර්මදාානය කර්ණ එක වැලැවීමත් අතිසීම බරපතල විපාක ගෙනල් ලදින කාරණා. එතුවරු බරපත්ල කාරණාවෙනවා සබබදානන් දම්මදානංචිනාතී කියනකටයි බාධ පැමණෙන්නේ ඒ බාධාකන උදවයට සබදානන් දම්මදානං චිනාතී කියන දානයට බාධාකරන උදවයට පින්ුවත්නී බාධාකරපයකට ලැබෙන අකු සලයෝ මෙ පමණයි කියන්නට බැරිතරම් එනිසා ඔබත් ධර්මී හැසිරමින් කටයුතු කරන්න බාධආවාට ගැටින්න එපා. මයිතයෙන් කවුණාවෙන් කටයුතු කරන්න ඔය සත් පුරුසිය කරුණාවී පතිම ූතියක් වෙන්න මෛතයේ පතිම රූතියක් වෙන්න නිහතමානී තේපටම ූතියක් වෙන්න ඔය ලොකුකම් සහ ඔය. කුසල් මුල් කරගත් මානය ආදී දේවල් පංවත්න ඔය ඇත්තංව දුකට දුගතියට ඇත්ලදානකානාා දැම් මානය ඇති කරගත් අට තේරුමක් නැහැ ඔය පින්වතුන්ට ඒර අයහපතටයි දිටදම්වෙත්න උපජවීතය අපා පර්ජ්‍යවීත්නී වශයෙන් තියෙන්නේ ඔය පින්වතුම් ඔබගේ සක්ති පමණින් ඔබත් ඔබේ හිතවතුන්ට ධර්මදාන ආදිය කරන්න ධර්මදානාආදිය කරමින් සසරින් ගොඩ වෙන්න කටයුතු කරන්න අකුසල් කරගන්න උදවිය ඒ මිතුන

ඒ ඔවුන්ගේ නාමරූප ධර්මුවටම මෝතිය පටම් පත්ව වීවි නමුත් එහෙම පත්ව වෙනවා කළ ඔබ සතුටිවෙන්නවත් දේශී ඇතිකර ගන්න අත්ේ පවුන්ම් කරපුගෙනාට මේ මනා කියලා ඒක ඔහුගේ කර්මය ඔබත් ඒකඒ කර්මය කොටස් කරුවෙක් වෙන්න ඕන්නේ අකුසාසිත් ඇතිකරගෙන එනිසා ඔය ඇත්තු කරුණාවෙන් අයිතින් බොහෝම මැදධාත්ව උපේක්ෂාවන්මසිද්ධ වෙලාතින ගැටලූ නිරාකාරණය කරලා එවැනි තත්ත්වයක් නැවත ඇතිකර ගන්න ැව ඇති නොව ආකාරයට ඔවන් ඇතික කගන්න බැරි ආකාරයට ස කටයතු ආරස්සෙක විදිිවිධාන සම්පාදනය කිරීම සුදුසු නොගැටී. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි අතිපූජනීය ස්වාමීින් වහන්සේ. කුමාරකසුප හිමි යනු. මහකසුප ්‍රමහරතන් වහන්සේ නොවී නම් ඒ හිමියන් ගැන පැහැතිලී කරන්න ස්වාමීන් වහන්සේ අසූමා ශ්‍රාවකයෙක්ද දීවශයෙන් ඔබ වහන්සේට මඟඵල නිවන ලැපීවා කියලා. මහකා්‍යප මහරාතන් වහන්සේ කුමාරකාසභ මහරාතන් වහන්සේ දෙනමක් මාහකාසය මහරාතන් වසේ භාගිවතුන් වහන්සේ පීනවම්පෑවාට පස්සේ පළවැනි ධර්ම සංගායනාවේ මූලිකත්තේ දරුව. කුමාරකාසේ මහරාතන් වහන්සේ කතා වීට වඩා වෙනස් ගුමාරකස මහරාතන් වහන්සේ මහාකාසය මහරාතන් වහන්සේ ගැන පැහැදිලි කවනක් දැනගන්න කස්සප සුත්තවන්නනායි මෙහෙමෙනවා. ම කස්සප කියන නම වැටුණේ පිින්වුවත්න මහත්තුූ සීලස්කන්දයකින් යුක්ත හින්දමකු දුතාංගධාරීන් අතර අගතන්තු ලැබවේ මහාකාසය මහරාතන් වහන්සේ. මහත්තුූ සීලස්කන්දයකින් යුක්ත හින්දාත්. එ මහා කස්සප වෙනවා. ඒගේ කුමාරසප කුමාරකස්සප කියන තෙරුන් වහන්සේ හිටිය හින්ද අපිකාස්ප මහරාතන් වහන්සේට මහාකස්සප කියන නමත් ලැබුණු බව කස්සප සුත්ත වන්න නාවේනවා. ඒවාගේම වම්මික සූති එනවා පිංවත්න කුමාරකාස්සප මහරතන් වහන්සේ කතාවට අදාළව කුමාරකාලයේ පැවිදුණු හින්දා. භාගිවතුන් වහන්සේ විසින් කාශ්‍යප කියල කතා කරපු හින්දා. මේ ගෙඩීහාරි මේ පළතුරහරිමදේගිහිල්ල පුංචි කාශ්‍යපට දෙන්න කියල බුදුරජාණන් වහන්සේ අ කියනකොට කාශ්‍යපටන්න කාශ්‍යපට දෙන්න පලතුර කාශයපට. කැවිලි මේව කාශ්‍යපට දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි අනි ස්වාමීන් වහන්සේලා කොයිකාශ්‍යපද්ද කියලා අහනවා. එතකොටට මහාකාසය මහරාතන් වහන්සේ කුමාරකාසය මහරාතනත් දෙත්නා වහන්සේම කාශසපකින් නමින් හඳුන්වන හින්ද. බුදුරජාණන් වහන්සේ කුමාරකාශසපට දෙන්න කියලා දේශනා කළ එතන ඉඳලා වයසට ගියත්. කුමාර කාස්්‍යප කියන නම තමයි, කුමාරකාශ්‍යප මහරාතන් වහන්සේට යෙත්නේ රජතුමා විසින් පෝෂණය කරපු කුමාරයාහින්ද කුමාරකාශ්‍යප වෙනවා. අර දීවදත්ත හාමතුරුවන්ගේ ඒ අසපුයේ පැවිදිියුණු බිස්සුනීක් ගැබ් අරගෙන්න්න. ඉන්පස්ස ජිවදත්තහම්දැන් ගෑය පන්සලින් එලි වුවහම. ුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබල ඒ ඉප දෙෙනවා ඒ දරුවා මේ භාරගන්න කොසොල් රත්තුමා රත්තුමාගේ අනුගාය මැද්දී ඒ දරුවා හැත්ලවැට ලොකු මහත්වෙනවා ඒ ලොකුමහත්තෙන ඒ දරුවාපුංචි වයසම පැවිදිවෙන්න ඉර්මය අවසරගන්නවා පැවිදි වෙනවා ඒ තමයි කුමාරකාස මහරහතන් වහන්සේගේ කතාව අවුදු දොළහක්ම අම්මා පසු පස්සේනවා පුතාගේ පසු පස්ස පුසාපුතා බලන දකින්න අන්තිමට කුමා රසප මහරඇතන් වහන්සේම තමන්ගේ අම්මාට තමම් පසු පැස්සේ එන්නේ නැතිවන ආකාරයට යම්කාණාවක් කළට පැසේ තමයි අම්මාගේ ඒම නතර වුණේ ඉම්පැසේ අම්මත් මහරහත්තයනින් වහන්සේ තමක් වෙනවා. සත්පුරුස්ස පිින්වත්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නය ගරු ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආතුනික වන අතර පළමුුව බුදුගුණ සිහිකර. මයිතී භාවනා වඩා ආනාපාන සතියට යොමු වී. අනුලෝම ප්‍රතිලෝම ලෙස ක්‍රමයිෙන් එකී සිට දහයදක්වා යෑමේදී. හිසමුදුනින් වේතනාවක් හටගනි. මේ භාවනාව සම්බන්ධ හේතුවත්ද අනුකම්පාවෙන් පහදා දෙන්න කියලා. කවනාවන්ත ගුණබර පින්වර්ත්නී. භාවනාවට ආතුනික පින්වතුම් මුලින්ම්ම හිත. උුලධර්මවලීම් පුරවාගන්න කුසලීට හුරු පූදු කරගන්න සතරාරස්සක භාවන වඩනීක තමයි ගුඩක්ම හොඳ. බුද්ධානුස්්‍රති භාවනාවයි, මෛතී භාවනාවයි, අස්සුභ භාවනාවයි, මානානුස්ෘති භාවනාවය තමයි සතරාරස්ක භාවනා කියලා කියන්නේ. ඒ භාවනාවටනකොට චිත්තසන්තතිය සැකසෙනවා, පෙරකුසලූත් මතුවන විදිහට, ඉන්ද්‍රී බලධරමාදියත් මොහොරණ විදිහට පූරභාගපතිපදාවක් විදිහට, බොහොම පබල භාවනාවඩමින් ඉදිරියට යන්න පුළුවන් ආකාරයක් පින්වර්ණ චිතසන්තතිය සැකසෙනවා. ඒ විදියට කටයුතු කරගෙන ඉදිරියට යනකොට කෙලින්ම විදසනා භාවනාවට යොමුවෙන්න පුළුවන් මඟපල් ලබන්න. නැත්තං ඔය කරනාවගේ ආනාපාන් සති භාවනාවට යොම් වෙන්නක් පුළුවන්. මෙතන මේ ගැටලුවත් තියෙනවා ආනාපාන සතියට යොමු වී අනුලෝම පතිලෝම ලෙස ක්‍රමයෙන්. එකේ සිට දහය දක්වා හිසමුෙන් යෑමේදී හිසමුද්දෙන් ීත්නාව කටගන්නවා කියලා. මොක ඇද මේ අනුලුවෝම් පැත්ලෝම කෙන වච්න්නේ හැඳුන් වෙක් කියන්නේ කට ැනගන්ධ වෙනවා. ඒ අනුවේකට පිළිතුව ලබා දෙන්න වෙන්නේ පිින්වත්න ඒආකාරයට ඔඇත්තු අනාපාන සති වගේ භාවනාවක් යොමුුවෙනවා නම් මෙහෙම කරන්න නාසේ අග හිත පිහිටුවා ගන්නේ කියන්නේ නාසය කෙලවරේ හෝ ඒහම නැත්තං උඩු තුොලක්ගේ ස හෝ එතන හුස්ම දැන්න තැන හිත පිහිටුවාගෙන ඇතුල්ලනවාතයේ පිට වනවාතයේ ගැන සිහිනුවනින් ඉන්නට ඕන එහෙම ඉන්නකොටට තිිකවිලාවාක අද්දී. දැනෙනව බොහෝ වේලාවක් ගන්න හුස්ම තියනව කෙටිවලාවක් ගන්න හුස්ම තියෙනවා කියලා. බොහෝ වේලාවක් ගන්න හුස්ම දිග හුස්මක් බවත්, පිට කරන හුස්මටම දිග හුස්මක් බවත්. කෙටිවෙේලාවක් ගන්න පිට කරන හුස්ම කෙටි හුස්මක් බවත් දැගනිමින් ඔබ කටයුතු කරන්න ටෝනේ එහෙම පුරුතු පුුණු කරන්න ඕන ඒ කොයි වෙලාවකවත් හුස්ම දිහා බලන්න යන්න එපා ඔයහිස වීතනා ආදී කවුණු ඇති වෙන්නේ පින්ංවර්නී ඇස් දෙකින් හුස්මදිහා බලන්න හදන හින්දා තවත් කානා තියන්න පුළුවන් ඇස් දෙකෙන් හුස්මදිහා බැලීන් වගේ කානා කරන්න එපා නාසයගේ හුස්ම වදින තැන හිත පිහිටුවාගෙන දැනී විදිහට පුරුදු කරන්නයි ඕන හුස්ම බලන්න එපා කමටහන වඩමින් කටයුතු කරන්නේ අවස් උපදය සපේ භාවන වැර්සතමට සම්බන්ධ වෙන්න ඉතින්දි දීරික උපදය සුපට ලබාගන්න පුලුවන් කම ලබෙනවා. ප ුචරටනවදම මනුස්ස ජීවිතයම රහතන් වහන්සේ නමක් හෝ රහත්්‍යයණයන් වහන්සේ නමක් වීමේ අධිස්්ඨානය කටයුතු කරගන්න. සත්පුරුස පින්ංවර්ත්නී ඊළඟට හලතියන පස්නය අවසරය ස්වාමින් වහන්සේ. මහා කල්ප විනාසයේදී සත්වයිෙන් ආභස්සර බ්‍රහ්මලෝකයේ උප්‍රත්න බවා ස ඇත. වාතයෙන් ලෝකයේ විනාස වන කලපවලදි බ්‍රහක්මලෝකයන් විනාසවී යැයි අසා ඇත. එසේනම් ඒකාලයේදී සත්වයින් උපදින්නේ කුමන බ්‍රහ්මලෝකීද කියලා. පිින්වත්නී ගින්නෙන් කල්පේ විනාස වෙනකොට, ආබස්සර බැහ්මලෝකයේ යට සියල්ල විනාස වෙනවා. එතකොට ආබස්සර බැක්මලෝකී තමයි සත්වය උපදින්නේය. මොකද හැමෝටම තියෙනව අපරාපදිය වීත්නීය කරමයෝ. ජලයෙන් ලෝකයේ විනාස වෙනකොට, ජලයන් ලෝකේ විනාසවේදි සුභකින්හේ යට තමයි සියල්ල විනාස වෙන්නේ. සුභකන්නේෙන් ඉහල සියල්ලි ඉතිදිවෙනවා. ඊට පසේ වාතයෙන් කල්පේ විනාසවෙේ එද්දී. වේහප්පලේ යට සියල්ලම විනාස වෙලා යනවා. මේ වේහප්පලේ යට සියල්ල විනාස වෙලා යනවා වාතයෙන් කල්පේ විනාස වෙනකොට. පෙහප්පලේ ඉතිරි වෙන වෙතුකොට සියලු සත්වයෝ වේහප්පලේ ඉන්නවා. ඔය ත්තු හප පස්නේද වාතයෙන් ලෝකයේ විනාස වන කළපවලද එම බ්‍රහ්මලෝකයත් විනාසවී යැයි අසා ඇත. වාතයන් ලෝකයේ විනාස වෙනකොට වීහප්පලී යට සියලු බ්‍රහ්මලෝක විනාස් වෙලා යනවා. එතකොට වීහප්පලී යට සියල ග්‍රහ්මලෝක විනාස් වෙලා යනවා. පිංවර්ත්න එතකොට සත්්‍යය උපදින්න කු හේදකේ ලැහැවුවොත් නියතිමිත්‍ය ෘෂ්තිිය තියෙන ඇත්තෝ නඟ ඇති පිට සක්වලක නරකයකාහරරි උපත්තිය ලබනවා අනි සත්වය අපරාපදියවීත්නය කර්ම ස්භාවේ අනුව පින්වර්ත්නී ඒ ඇත්තන්ට උපත්තිය ලැබෙනවා. වේහප්පල බැක්ම ලෝකෙ වේහප්පලේ ඒ ඇත්තු උපත්තිය ලබනවා. සත්පුරුස පින්වර්නයේ ඊළඟට හලතියෙන ප්‍රශ්නය, සුපිංහ ස්වාමින් වහන්සේ. අප විසින් එදනදා කටයුතු කිරීමේදී. සත්්‍ය පුද්ගල සංඥාවීෙන් බැහැරව සැබැවිීම මෙහි කියාත්මක වෙන්නේ හුදු නාමරූප ධර්මතාවල කියාාවලයක් පමණක් යන්න පරිපූණ භාවනා අවබෝධයකින් තොරව වුවද අවබෝධයකට පැමිණීමට. නාමරූප කියාත්මකවීම පිළිබඳ අවබෝධය, පහසවීම සඳහා කළෙහැකි යම් මනසිකාරයක් තිබේද. එසේනම් ඒ මනසිකාරය කළහැකි නිවැරදි මාර්ග කුමක්ද. අපකිරේ අනුකම්පාවෙන් පැහැති ලිකරදින සේක්වා සුපිංවත් ඔබවහන්සේට අපගේ පාතාපි වන්දනීය නමස්කාරීවීවා සාදු සාධසාදු කියලා. සත්පුරුස පිංවර්ත්න ඔයත්තු ඒකට? ඒඒ ධර්මතාවයන්ගේ උපපත්තියත්. ඒ ධර්මතාවයන් හටගන්නන හේතුවුණු. ඒ ඒ ධර්මතාවයන්ගේ විනාසයත්තාදේ කවුණු නුවනී විමසා බලමින් කටයුතු කරගන්න. පිංවත්න ඔය ඇතුව, නාම රූපකියාත්මක වීම පිළිබඳ අවබෝධය පහසවීම සඳහා කළ හැකියම් මනසිකාරයක් තියනවාද කියල ඇහුවොත් පිින්ුවත්නී ඒ මනසිකාරයේ තමයි නැත්තන් ඔය ඇත්තුව කළ එතු කානාව තමයි. රූප කියන ඒ ඒ ධර්මතා. වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඒ ඒ ධර්මතාවයන්ගේ. උප්පඇතියත් ඒ හටගන්නන හේතුවනොත් විනාසයත්. පින්ංුවත්න ඒවාගේ පැවැත්මත් මේවාදී කවුණු නුවනීමිමසා බලන්න ඒ ඔබ ඉපදීම ජාතිය ඒවාගේ සංජාතිය මනාකොට පද ඒවාගේම බිත්තරවලට වැදෑම හට බැස ගැනීම ඒවාගේ සංසේ චෝූපාතික විදිහට උපාතිය ලැබීම ඉස්කන්දයන්ගේ පහලවීම ආයතනයන්ගේ ප්‍රත්ලාබේ කියල කියන. ඒ උපපත්තිය ගැන අ නුව නිින්විිමසන්න ඒවා ජ ය ඒවාගේම දත්තාදී කැට්න බව කෙසාදී පැස්න බව ඒ අවනු ඇත්තුූ නුව නිවිිමසන්න නිරන්තරීම ඒ ඒ ධර්මතාවයන්ගේ උපපත්ති අතය හටගන්නන හේ තුවනොත්. විනාසයත් ආදී කවුන නුවනී විමසා බලමින් කටයුතු කරගන්න එතකොට ඔබී ප්‍රඥාව දියුණන් වෙනවා ලෝබදී සාදී යට පත්වෙනවා තදංග වසයන් කිෙලෙසුන් යට පත්වෙනවා ඔය ඇත්තන්ට මඟපල්ලමින් සසලින් ඉකුට වෙන්නට හැකියාව ලැබෙනවා ඔය පින්වතු මනුස්ස ජීවිතයේදී උතුම් ප්‍රතිඵලගන්න වක බලාගන්නට ඕනෑ. සත්පුරුස පිංවත්නී ඊළඟට හලතියෙන ප්‍රස්නේ. අවසරයි පින්වා ස්වාමීින් වහන්සේ, මෛතී භාවනාවෙන් සිතේ එකංකර ගැනීමට තිපිට කානුකූලව ඇත්තේ පියවර සතරක් බව ඉක්තරා පින්ංවා ස්වාමින් වහන්සේ නමක් කළ දීශනාවක් මම ඇසුවෙමි. ඒ සත්‍යයක්ද එසේනං එම මිනිෙහි කළ යුතුපියවර හතර පහදාදනමින් කාුණනිකවෙ ඉල්ලා සිටිමි තිරුවන් සරණය ස්වාමීින් වහන්ස කියලා සත්පුරුස පිින්වත්නී ඔවයේ සත්‍යයක්. ඒ ඇත්ත කාරණාවක පින්වස්වාමින්න් වහන්සේ දේශනා කල්ලා තියෙන්නේ. පිංවත්න එතනනද පුද්ගල පටිපාටිය අනුව ඔය ඇතු මෛ්‍ය භාවනා වඩන්න ඕන ආකාරයක් තියෙනවා. ඉතින්දි පුද්ගල පටිපාටියය කෙලකිවේ මුලිම මෛත්‍යය වඩන්න ඕෙ තමන්ට ඔය හතර ආකාරණය එකක් තමන්ට. ඊට පහස හිතවතුන්ට ඊට පාසේ මැද හතුන්ට ඊට පාස තමයි සතුරන්ට මෛ්‍රය කරන්නේ. සතුරන්ට මෛතී කරන්නේ හතරවැනි පියවර විදිහට ඊට කලින් තුන්වනි පියවර වෙන්නේ මධ්‍යස්ථායට මෛතී දෙමන පියවර වෙන්නේ හිතවතුන්ට මෛතීරණයක ඒවාගෙන් පලවැනි පියවර වෙන තමන්ට මෛත්‍රී කරණයක පින්ත්න ඒ ආකාරීයට ඇත්තු කටයුතු කරන්න ඕන මුලින්ම ඒ පියවදී තින මම වෛඩ නැත්තෙක්වෙෙන්ම්ම වෛඩ නැත්තෙක් වෙම් මා වෛඩ නැත්තෙක් විම්මා කියලා තමන්ගේ චිත්්‍ර සන්තතිය තුර වෛරයේ නැතිවන ආකාරය ඇති කරගන්න ඕන. තමන්ට වෛරයේ නැති බව තහුරු කළ ගත්තාම තම අනිත් ඇත්තන්ට පතුමේ පින්වත්නී මෛත්‍රය පතුරගන්න ඕන තමන්ට වෛදේ නෑ කියල තහවරු කර ගත්තාහම ඊට පස්සේ තරහාව මම තරහා නැත්තයකෙන් මා තරා නැත්තයකෙෙන්ම තමන්ට මෛත්‍රය කරන්න ඕන. ඒ තරහා නැති බව ඇති වඋනාට පස්සේ මෛත්‍රය වාර්දනය වඋනාට පස්සේ අනිත් ඇත්තන්ටත් මෛත්‍රය පතුරුවන්නට ඕන.ඊළඟට මම දුක්්පීදා නැත්තයකෙන්මා. දුක්පීදා නැත්තයෙක්වවිෙන්මා කිව්හාම පිංවත්නී තමන්ට දුක්පීදා නැතිවන ආකාඩීටම දැනගනිමින් කටයුතු කරන්නට ඕන. ඊළඟට සූපත්තෙම්මා මම සූපත්තයෙන්මා මම සූපත්්‍යෙන්මාකි වහම ඔය පින්වතුන් විසින් ඔය පින්වතුන් ඇගේ චිත්ත සන්තතිය තුළ සූපත්වය ස්භාවය ඇති වන ආකාරයට කටයුතු කරන්න ඕන සිරුම සත්වයු සූපත්වීවා කියලා. සත්පුරුස පින්ංවර්ට්නී සියලුම සත්තයින්ට. එනකොට ඔය ඇතු ධ්‍යානාධී උපදවාගිනිසරහට එන්න වෙනවා තමන්ටත් දෙවනුවට හිතවතුන්ටත්තුන්වනියට මධ්‍යාස්තයින්ටත් හතරවැනියට සතුරන්ටත් තමයි මෛතී වඩන්නේ ම වෛඩ නැත්තයකෙන් මා තරහ නැත්තයක්ෙම්මා දුපි ඉදා නැත්තෙක්කෙින් මා සූ පත්තිෙන් මා ආදී විදිහට. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නය. අවසරය පින්වත් කල්‍යානිමිත්ත ස්වාමින්න් වහන්ස. බිස්සූන් වහන්සේලාගේ සිවුරු සේදීම් ආදිය සිදු කළ හැක්කේ මෑණියන් වහන්සේට පමණක්ද ස්වාමීින් වහන්ස. අපමන සද්දාසිටින් අන්කාන්තාවකට බිස්සූන් වහන්සේලාගේ සිවුරු සේදීම් ආදිය සිදුකරදීම භාගවතුන් වහන්සේ බිස්සූන් වහන්සේලාට පනවා ඇති විනේශික්ෂාපදයන්ට පට හැනිවේද ස්වාමීින් වහන්සේ. කවනාවෙන් පහදා දෙන මැනවි කියලා. සත්පුරුස පිංවර්ත්න භාගවතුන් වහන්සේ විසින් කාන්තාවන් සම්බන්ධව බිස්සූන් වහන්සේලාට දීශනා කල්ලා තියෙනෙ මහනිනයේ කාන්තාවන් නොදකින තරමටම හොඳයි කියලා. හොඳයි දැක්කු අනන්ද තිරුන් හසිරි පිළිතුරුදයෙනව බදුරජාණන් වහන්සේ දැක්ක තානන්ද කතා නකරන් තරමට හොද ස්වාමීන එකට කතයක. කතාකළොත්තා නන්ද මෙ වැඩි මහ කෙනෙක් නම් මේ අම්ම කියන හැගීම සමවසි කෙනෙක් නම් සහෝද දෙයක් කියෙන හැගීමින් යුක්තව බලවත් මෛතයෙන් යුක්තව ඇ අහනදට උත්තරදීලා ඉක්මන්ට මෙතනී වැඩම කරනය අය සුදුසු වෙන්නේ. ඒ කාන්තාවන් සම්බන්ධ එහෙම දේශනා කළේ කාන්තාවන්ගේ දෝසයක්ින් දැනෙමේ. ඕකම කාන්තාවන්ට පිරිමින් පැන්ගි පැත්තිෙනු තියෙනවා ඔය ඇත්ත පිරිමින් නොදකින තරමට හොඳයි. දැක්කොත් කතානොකරන් තරමට හොඳයි. කතා කලොත් සහෝතරයෙක් ආදීවිදියට හිතලා ඉක්මන්ටේ අආදාරපියුතු ලබාදල කටයුතු කරනෙක් හොඳයි. මකදකට හේතුව පින්ගුවත්නේ දෙපාර්සවේම විරුද්ධ ලිංගිකයින් වන හින්දා. දෙිපාර්සවීමම විරුද්ධ ලිංගිකයින්ගෙන් ඇත් වෙන්න ටෝනේ. එහෙම නැත්නං එවදවියල් කෙලිස් බහුල වෙනවා. සංගරාත්නය ගහිගවල් අත්තැල්ලදාල පැවදුනාට පස්ස සංගරාත්නයේ සිවුරු සේදමාදී කවුණු කාන්තාවන් සිද්ධකරනකොට එතනැති පිංවත්න අර නැතිකරගන්න උත්සාහකරන කෙරෙසුම් පුුරපුරාමත් වෙන්න ගන්නවා. ඇසංවර කරගන්න බැරිවෙනවා, කන සංවර කරගන්න බැරිවෙනවා නාසේ සංවර කරගන්න දිවසරීදේ හිත සංවර කරගන්න බැරිවෙනවා. අසංගර වුණු ඉන්ද්‍රීියන් ඇතිවෙනකොට, ඒ පින්වාන්ත ස්වාමින් වහන්සේලාගේ චිත්ත සන්තතීතුල කෙනෙස් වලෙනවා. නිසා භාග්‍යවතුන් වහන්සේ සිිල් පද පැනෙවා බිස්සවූන් වහන්සේලාටවාගේම බිස්සුනීන් වහන්සේලාටත් දිපාර්සවේම කෙලෙසුන් තමන්තුළ ඇතිනොවන ආකාරයට කටයුතු කරන්නට වග බලාගන්නට ඕනේ. ිින්ිවත් ස්ති නොදකින තරට හොඳයි. පිරිමින් ඔය ඇත්තු නොදකින තරමට හොඳයි. දෙපාර්සවේම විරුද්ධ ලීංගිකන්ගිින් ඇත්තුලා කටයුතුකරයොත් ඔය ඇත්තන්ඩු සුවසය සසරින් එතර වෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම කිව් කියල කාන්තාවන්ට දෝසයක් කාන්තාවන්ට වෙනස්කමක් කාත වෙනස්විදිහට සැලැකීමක් නැහැ කාන්තාවන්ගෙන් පැත්තිම් බැලුවහමත්. පිරිමින්ට ඇ වෙනස්විදිිය පිරිමීින්ට වෙනස්ස සැලකිර සැරකීමක් පිරිමීන්ට වෙනස්කාම් කිරීමක් කියල එහෙම එකකුත් නෑ. ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය තුළ තියන කෙලෙස් ධර්මයූ භයානක හින්ද පින්වර්නී කෙසුන් ගැන හිත් ගැන කිසිද විශවාසයක් තියන්න බැරිහින්ද ඔයඇත්තු කෙලෙසුන්ට වෙනස්කන් කරන්න. ඒ යන කෙලෙසුන් සහමුලින් මනසන්න කටයුතු කරන්න ඔය පින්ංවතුන්ට ඒ සඳහා අවස්්‍ය පින්වර්නී මඟ පෙන්නීම ලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තිපිටකේ තුළ දේශනා කළ තියෙනවා තිපිටකාටවා ටකා ටිපනි පරිවාර ගන්තාදී මැනවන් උතුම් දහම පවතිනෙහින්ද ඔය ඇත්තූ විසින්. ධරමීම් හැසරෙන්න්නට වග බලාගන්න ඒක කාන්තාවන්ට වෙනස්කමක් නෙමේ ඒක පිරිමීට කළේ වෙනස්කමක් නෙමේ ඔය ඇත්තන්ගේ හිත්වල තියෙන කෙලෙස් නං විශ්වාස කරන්න බැහැ. ස්සුන් වහස මගගේ හිත්තුවල හිත්‍රී වුණත් රහත් වෙලා නැත්තන් ඒ කෙලෙසුන් විශවාස කරන්න බැහැ කාන්තාවන් ගුණත්තිහෙමයි ඒනිසා පිංවර්ත්න ඔය ඇත්තු කෙලෙසුන් වැඩින කිසිම දේකට ඉඩක් දෙන්න පවාා ස්වාමින්න්හස්සල වැඩේ න තැංවොඩ සංවර ඇඳුමේ යන්න බිස්සුුණී වහසේ බිස්සුණී නැතිහින්ද මෙිහිනිින් වහන්සේලා වැඩයිඉන තැන්ගවලඩ පිරිමය සංවරව යන්න අන්න අන්ටත් පීඩාවක් නොව නාකාරයට කටයුතු කරන්න. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නය අපේ හා මුදුරුවනේ මස්මාන්ස අනුභවේ තහනම් නැද්ද ඒවගේම සම්බුද්ධ පූජා සඳහා එවැනි දේ එකතු කිරීම පවක්ද පහදලා දෙන්න අපේ හා මුදුරුවනේ. තීහිකෝ අහංජීවක ටානහීමන්සං අපරි භෝගන්ති වදාමි නිිට්ටන්ස්ුතන් පරි සංකිතන් ඉමෙහිෙකූ අහන් ජීවක තිහි තානිෙහීමන්සං අපරි භෝගන්ති වදාමි. තිහිකූ අ ීව තානිහීමමන්සම් පරි භෝගන්ති වදාමිදී. අි්ටන් අසුතං අපරි සංකිතන්. ඉමෙකූ අහන් ජීවක තිහි තානිහීමන්සම්, පරි භෝගන්ති වදාමි ඔය තු ීවක සූතතියේ ගන්න. ජීවක සූතිය ඔය කියන කොටසි තියෙනවා. ජීවකය. බුදුරජාණන් වහන්සදී ස්නාකන ජීවකය. මම වනාහි කවනුතුනකින් යුක්ත වූ මාන්සේ පරිභෝග නොකළ යුතුයැයි කියමින්. ඒ තමයි තමංගු දෙෙසා මැරූ බව දැක්ක තමංගු දෙසා මැරූ බව ඇසු තමංගු දෙසා මැරුවා කළ සැක කරපු. ඒක අනුභව නොකළ යුතුයි. ජීවකය. මම මේ කවුණුතුනින් යුක්ත වූ මාන්ස පරිභෝගෙන් නොකළ යුතුයැයි කියමි. හැබැයි ජීවකය? ම කවුණුතුනකින් යුක්තුවනු මාහන්සේ පරිභෝග කළ යුතු යයි කියලා කියනවා. ඒ තමයි තමංගු දෙෙසා මැරූබව නොදැක්ක. තමංගු දෙෙසා මැරූ බව නොවැස්සු. තමංගු දෙෙසා මැරූබව සැක නොකල කියන මේ කවුනුතුන. ජීවකේ මම වනාහිම මේ කවුණනතුනේ යුක්ත මාහන්සේ වැෑන්දී යුතු යැයි කියමි කියලා මච්චමනිිකායේ මච්චිම පණනාාසකයේ ගහපතිවක්ගේ ජීවක සූතියේදී භාගවත් ලෝගරු බදුරජාණන් වහන්සේ. දේශනා කල්ලා තියෙනවා. එනිසා පිංවර්නි ඔය ඇත්තුූ මස්මාස සම්බන්ධව අන්තීට යන්නට එපා පානෝභවී පානසංඥී වදක චිත්තමපක්කොමෝ තියන ජීවිතන අසුව අංගා පංච වදාා සිමිකීන ආකාරයට කවුනු තේරුන් අරගෙන කටයුතු කරන්නට ඕන. ඔය ඇත්තං පිංවර්න. කර්ම කරම පල දැනගෙන ධර්මී හැසරෙමින් මඟපල් ලබන්නට අවස්ස කටිරුකානා සිදුකර ගන්න. සත්පුරුස පිින්ුවත්න ඊළඟට හරතියෙන පස්නය. අවසරය ස්වාමීන් වහන්සේ අනිත්‍ය වෙනුවට අනිච්ච යනුවෙන් ධර්මයේ දේශනා කරනවා මෙහි නිවැරදි වචනය කුමධ්‍ය පැහැදිලි කර දෙන්න. බුද්ධ ගෝස ස්වාමීන් වහන්සේ තිපිටකේ වෙනස් කරා කියනවා. ඒ සත්‍යද්ද පැහැදිදි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක්මිරෝගී භාාවී ලැබීවායි කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්න. සිංහල භාසාාවෙන් අනිත්‍ය කියල කියානෙ පාලි භාසාාවෙන් අනිච්ච කියනෙකට දන්තජ ජයනු දෙක එන එකට. පාලිභාසාාවෙන් ධන්තජ ජයනු දෙකේ එකට යෙත්න අනිච්ච කියයන්නේ සිංහල භාසාාවෙන් අනිත්‍යය කියන එක. එතකොට අනිච්ච කියනයකේ තේරුම නිත්‍ය නොවන හැමකල්හිම නොපවතින කියන එක. එතු නිත්‍ය නොවන හැමකල්හිම නොපවතින කියන එක තම අනිත්‍ය කියන එකෙන් කියවෙන්නේ. එතකොට අනිච්ච කිව් හාම ධන්තජ ජයන්නයි මහප්‍රාණ ජයන්නයි කියන. අනිච්ච කිව් හාම එතන තියෙන පින්වර්ත්නි ආසා නැතිකම. එතකොට ආසා නැතිකම තන්හා නැතිකම තමයි එතන තියෙන්නේ. එතකොට මේ අනිච්ච අනිච්ච කියන දෙකක්. සිංහලෙන් අනිත්‍ය කියල කියන්නේ. සිංහලෙන් අනිත්‍ය කියන එක පාලිභාසාාවෙන් ධන්තජ ජයනු දෙකේ එන අනිච්ච වෙනවා. එතුට පාලි භාසාාවෙන් ධන්ත ජයන්නයි මහප්‍රාණ ජයන්නයි යන අනිච්ච එන්නේ පින්වර්නී. තන්හා නැති ආසා රහිත කියන අදහසින්. එතකොට ඒක වෙන එකක් මෙතන නිවැදි වචනය වෙන්නේ අනිත්‍ය කියනයකට පාලි භාසාාවෙන් අනිච්ච කියලා යදලා. වර්තමානයේද වයසට ගිහිලොවය මහන වුුණු මීවන පදාානයේ හිමියන් වගේ පින්වර්න වෙනත් එජීෝ නඩවලින් ක්‍රාත්මක වන. සාමින් වහන්සේලා කියල කියන්න බෑ ඒ අයට ඒ අය තමයි මේ වගේ අද සමාජගත කරන්නේ ඒ සම්පූර්ණිම වැරදී පිංවර්ත්නි ඒ ආකාරයට ඔයි පින්වතුන් කවුුණ කානා දැනගන්නට ඕනෑ. සත්පුරුස පිංවර්නී ඊළඟට හලතියෙන පස්නය. පිින්වා සාමීන් වහන්සේ පාත වරහන් තුළ සඳහාන්කර ඇති කවුණු සම්බාන්ධී මහට දවනාවෙන් පහතා දෙනු මැනවී. පුතර්ජන කාටවත් විදාසනා භාවනා කරන්න බෑ. ඒ ඔබ එහෙම මේ වරහන් ඇති ලියලතියනේක තවත් ලීලතිෙන භාවනාකට සෝහං වෙන්නත් බෑ කියලා. තවත් ඔබ ලීලතියන විදාසනාව කරන්න පුළුවන් සෝවහන්උනාට පස්සේ කියලත්. ඒවගේම තවත් ඔබ ලීලතින ඒකට බනාහාලා තේරුම් ගන්න ඕනෙ. කෙරෙස් යටපත් කරලා යටපත් කරලා කරන භාවනා එකකින්වත් නිවන්දකින්න බෑකිලල් ඔබ කියලතියෙනවා. ඒවාගේ ඔබ තවත් කියනවා. උද අවභ ඥානය කියන්නේ ඉස්කන්ද පංචකය හටගේ නැසීම නෙමෙයි කියලා. ඒවගේ ඔබ තවත් කියනවා. හටගන්නා උපාදාානය නොවී නැසීමයි. එම ඒ මොහෝතය ලැබින පීති පමෝදීයට නිවන කියන්න කියලා. පහතා දෙන මැනී. ඇය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට තිරුවනී අනන්ත අසිල්වාදී ගිවනා හැම තත්පරයක දිහම ලැබීවා කියලා. සත්පුරුස පිංවර්නී මේක සම්පූණයම භාගවති ලෝගුදු බුදුරජාණන් වහන්සේ දීශනා කළ උතුම් සී සද්ධර්මය විකෘතිී කිරීමක්. මේක සම්පූණයම සද්ධර්ම ප්‍රතිරූපක අමූලික බොරුවක්. බුදුරජාණන් වහන්සේට කරන අභෝත චෝතනාව. පින්වර්ත්නී පුතක් ජනකාටවත් විදාසනා භාවනා කරන්න බෑ කියලා කියනකොට එතකොට පින්වර්ත්නී මාඩග පල්ල බාන කරන භාවනා ක්‍රමයමකක්ද. මඟපල්ල බාන තියන භාවනා ක්‍රමේ විදස්සන භාවනානේ. භාවනා කළ සෝහන් වෙන්න බෑ කියල කිව් හම් භාවනා කළ සූහං වුණු සූත දේශනාවල සඳහන් වන උත්තමයන් වහන්සේල් ගැනමොනවද කියන්නේ. අතීත බවල ඔවුඩු බිසිදහසක් වගේ මහන්දම් පිරවා කාහසේ බුදුරජාණන් වහන්සේ කාලේ අපේ ධාරචීදය මහරාතන් වහන්සේ ද. පදුමුත්‍ර බදුරජාණන් වහන්සේ කාලයේ දී වහාභේඥා ලබන බිත්සූන් අත රගතන්තු ලැබීම ිෙනවුවෙන් ධරුචීය මහරහතන්ේද ියයටතුව නත්ලබල හිටිය අරුචීරය හරාතන් වහන්සේ වගේ හිතගෙන හමෝටම මගපල්ලබන්න නගේ ඔක්කෝො පදමුත්‍රර බුදුරජණ වහසගේ වාාභික්ඥා ලාබීන් අතර ගතන්තු ලබන බිස්සූ බවට පත්ෙන් නට පින්වති විවරණ නරන්තයනවාද. කාසය බුදුරජාන් වහන්සේ කාලේ හැමෝ මහාකාල්ප විසිද්ම අවුරුදු විසිදහසාකාලය කර ගල්පර්වතයට නැකලයින් ලා හිියද. ත්න විදාසනා භාවන අතීත භාවල කරලා තියෙනෙහිද තමයි. ඒ විදිහට කෙටි ධර්ම දේශනාවකද වුණාත් මඟ පැල් ලැබුණේ විපාක ධර්ම තියෙනෙහිට නාමුරූප ධර්ම ගැන පුංචිම අවබෝධයක්කත් නැතිහදවිය තයි ඔය වගේ ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාසය කරල තියෙන. අයට නාමරූප ධර්මයෝ ගැන අන්සුමාතයකවත් වැටහීමක් නෑ විපාග ධර්ම ගැන් න්නේ අඩුම තරමය කම්මස්ස කතා සම්මාධිට්ටියවත් නැති හිස්පුත් ගොලියෝ පිරිසක් තමයි. හි පකාසේ කලතින භාගවතුන් වහන්සේට කරපු, අභූත චූත්නාවක්, සූහං වුණනාට පස්සේ විදස්සනාව කරන්න කිව්වාම සූහං වෙලාපින් වර්ත්නි. සර්කදාගාමී වෙන්න විදාසනා කරන්න ඕන හබැසූහන් වෙන්න විදාසනා නොකර කොහොමද. විදාසනාක්‍ය නාමරූපි ස්කන්ධාතු ආයතති ඉන්දියාදී ධර්මතාාව වැඩපිළිවලේ. හේතුපත්ය ස්වභාවේ විමසා බලමින් ඉන්දිය ධර්ම බල්ධරමාද, බෝධිපාසක ධරමාදය දියුණ තියියුණුවන විදිට පූරභාග ප්‍රතිපදාවෙන් කටයුතු කරමින්. මඟපල් ලබා සසරින් ඉගොඩවෙන්නට අවස්ස කානා සිද්ධ කර ගැනීම. පිින්වත්නී කවුරු හරිකිෙනෙක් මියාකාරියයට කියනවානං හුසත් ධර්මපතිරූපකේ ඔහු ගැන අවධානයෙන් ඉන්න. ඒවාගේම ඉවැනි ප්‍රකාශකන ඇසුරු කරන්නපා. ඔබේ සසර ගමන මනාත කළදානව ඒ ඇත්තු. ඔය ඇත්තුූ සුස්ක විදර්සක සමතයානික දේ‍යාකාරයේම තේරුම් අරගෙන කටයුතු කරන්න. ලිවාගේම උදයවිඥානය කියන්නේ ස්කන්ධ පංචකේ හටගෙන නැසීම නොවයි. හටගන උපාධානය නොවී නැසීමයි කෙලකිව්වොත්, ඒ මොහොතේ ලැබෙන පීතිපමෝදීටැයි නිවන කියන්න කෙලකිව්වොත්, පින්ුවති මේ සම්පූර්ණයම ඒ උදවියගේ මොනස්කාාතයක්. නුදවියගේ මනෝ විකාරයක්. ඒ ඇත්තන්ගේ සද්ධර්මපතුරූපක නිර්මාණය කිරීමක්. ඔය පින්වතුන් එවැනි දේවල්ලට අහු වෙන්නේ පා එවැනි ඇ දුට සැනැකම්ම ඔවු නොදැක්කාවගේ අහක බලාගෙන ඔය ඇත්තෝ කල්්‍යානමිත්වය ොයාගෙන යන්න නැත්තන් ඔබේ සසර ගමන අනාත වෙනවා. පින්වත්නයේ සේ සද්ධරමය විකෘති කරමින් සද්ධර්ම පතුරූපක අමූලික බොරුවක් භාගවතුන් වහන්සේට අභෝත චෝතනාවත් තමයි ඒ අය කරලා තියෙන්නේ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියන පස්නේ පූජනීයේ කල්්‍යානමිත්‍යයන් වහන් සවසරෑ සමාවනසයක්වා. අටපිරිකර පූජාවී ආනිසංස කවරීද භාගිවතුන් වහන්සේ කොතනකදීවත් වදාලී නැතිබව ඇත්තක්ද. අටපිරිකර පූජාවී ආනිසංස නැති හිස්මෝඩර් වැඩක් ලෙස. එක්තරා හිමිනමක් පැවසූවා. කටිනජීවට පූජාව එක්ක සංසන්ධනය කර අද්දි. නිතර දෙවේලේ පූජාකරන අටපිරික නිසා, බිස්සූන් වහන්සේලාගේ විනේ කොටසකටත් ඒ ෑජලෙස බලපානවා යයි පැවසූ අතර අටපිරික නිසා බිස්සූන් වහන්සේලා මුදල්භාවිතයේ වැනි අකපදේටත් යොමුවන් නිෙසා මෙ අකු සලයක්ලු. පූජාකිරීම මෝඩ අනුවන වැඩක්ලු සමවී පහදා දෙන්න අපි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි කියලා. කවනාවන්තේ ගුණබල සත්පුරුස පින්වර්ත්නී. කරම කරමපල් නොදන්නා හින්දාක් කරලා තියෙන අමූලික බොරුවක් තමයි ඒක. අට පිරිකර පූජාවේ අනිසංස මහත්පද මහනිසංස ප්‍රතිපල් ලැබෙනවා. පරිදි වච්ච මහරහතන් වහන්සේ චෛතාපදානවය ඇත්ත බලන්න. ඒවාගේ මහරාතන් වහසල කරගින්න්තන විධ පින්කාන් දිහා බලන්න. ඒවාගේම ධාරුචීරය මහරාතන් වහන්සේට සවරු පරිස්කා නොලැබුනෙත් අට පිරිිකර පූජා කළ නැතිහින්දා. එහි බක්කූ මහනුප සම්පදා ලබන්න විසේෂ හේතුවා අට පිරිකර පූජාවෙනවා. ඒවාගේ මල්ලි දේවයේ බඳුල මල්ලිකා ඒවාගේම අපි විසාකා මහෝ පාසිකා වගේ පින්වතියන් අඩ තරම්ප්‍රචපාල් ලබාන විශීසි හේතුත් අට පිරිකර පූජාවන් වෙනවා. පින්වත්නී අට පිරිකර පූජා අති සයිම්ම මහත්පලයි මහානිසංසයි උන්වහන්සේ කරම කරමවිපාක් ගැන වැටහීමක් නැතුව තමයි අට පිරිකර පූජාව පිළිබඳව ඔය විදිී අදහසත් ප්‍රකාශ කල්ලා තියෙන්නේ අට පිරිකර පූජාව කෙලා කියන්න පින්ව සම්පූ බිස. සූන් වහන්සේ නමක් නිර්මාණය කිරීම ටෝනකන අංගසම්පූර්ණ පිරිිකර කට්ටලේ පූචා කිරීම වෙනවා. එතකට පින්වුවනී ඒ තුළතියෙන සිවර පූජාවෙන් වෙන මානිසන්සේපාක තනිපට සිවරත දෙපට සූරට අඳන සවරට. දැලිපී ඉදිිකට්ටට වෙන මානිසංසීපාක. ඒවාගේ පෙරහන්ට වෙන මානිසංසේපාග පාතරයට වෙන මානිසංස විපාක වෙනවෙන මොය ඇත්තන්ට බොහෝ මානිසන්සේපා ක ැබෙන මහත්පල මහනිසංස පින්කමක් අට පිරිකට පූජාව එසා ඔය ඇත්තෝ ධර්මයේ හැසරන්නට මඟපල් ලබන්නට යන ගමනයේදී කර්මවිපාකයේ විශ්වා අස කරලා, සල කරම ඉපාකේ ගැ දැනගෙන අටපිරි කර පූජාදී මහනීය පින්කකාන් සිද්ධ කරගෙන ඔබ සුරක්ෂිත තත්ත්වයට පත්කරගන්නට වග බලාගන්නට ඕනෑ. සත්පුරුස පිංවත්නී ඊළඟට අහලතියෙන පස්නේ පිංවත් කල්්‍යයානමිත්ත සාමීන් වහන්සේ අවසරයි. එක් භාවනාවක් වීදියෙන් වඩා උපචාර සමාධියයක් වෝ ධ්‍යානයක් ලබාගත් යෝගාව චරයෙකුට ඉම්පස වෙනත් භාවනාවක් වැඩීමේදී මුල් භාවනා වැඩු කාලේට වඩා පහස්වෙන් ධයාන් ලබාගත හැකිද. භාවනාන වැඩින අයත් ඉන්නවද. තෙරුවන් සානය පින්වත් සාමන් වහන්ස කියලා ඕපිංවුවත්න අපි අර සතරාරස්සක භාවනා පුරුතු කරන්නේ ධ්‍යන වැඩීමේ පුහුණුව වෙනුවේ. මූලිුව ිත සන්තතිය සකස් කර ගැනී වෙනුවේ. කවුරු හරිකිෙනේ යම්කිසි භාවනාවකින් ධ්‍යන උපදවාගෙන තියෙනවා නම්. ඒ ඇත්තන්ට නිවනාදී පීඩාකාරී ධර්මයයට පත් වෙලා තියෙනෙහින් ද සමාිය දියුණු වෙලා තියනෙහින් දත් උපචාර් සමාධයට ගිහිලා තියෙනෙහින් ද වෙනත් භාවනාවකින් ඉක්මනටම ධ්‍යන උපතවා ගන්න පුළුව. එකන එක භාවනාවකින් ධ්‍යනුපදවාගෙන ඉන්න යෝගාවචරීට පිංවර්ත්නයේ තවත් භාවනාවකින් ඉක්මන්ටම ධ්‍යනුපතවා ගැනීමේ හැකියාව ලැබෙනවා. මොකදේකිනාා නීවර්න ධර්මාදී විස්කම්බනා පහනය කරගෙන ඉන්න හින්දා. චරිතයට නොගලපෙන කමටහංවලදි වැඩන්නේ නැති බවත් තරුන්ගන්න ඕන. පින්වදි භාවනානු වැඩනා අයත් ඉන්නවදකිල. ඇහුවොත්තු භාවනාාන්නු වැඩන අයිඉන්නවා. ඉතින්දි චෛතයට නොගලිපෙන කමටහංගුලද වැඩින්නේීනැහැ ඒවාගීම, සමහර උදවීට ධ්‍යාන උපදවා ගන්නම් බැරිවෙනවා ධාන උපදවා ගන්නම් බැරිවෙන්නේ දිහේතුකායට අහේතුක සුගති අයටයි. දිහේතු ක හේතුක සුගති යට ධාන උපදවා ගන්න බැහැ. චෛතයට නොගලපෙන භාවනාකමට හංවල්ජී වැඩෙන්න්නත් නැහැ පින්වත්න සමහරුන්ටනම් ්‍යාන අපපූරූට උපදවා ගන්න පුළුවන් ඒවාගින් බොහෝ පතිඵලයකින් ලබා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. සත්පුරුස පින්ුවත්නී ඊළඟට අහලතියන පස්නේ, පූජනී ආර්යම හා සංගරාත්නයට මාගේ නමස්කාරයවේවා. අවසරය ස්වාමින් වහන්සේ හැම මොහොත්තකම සතුටින් ජීවත්වෙන හැටීත්. පාලවට බිය නොවීම පිණස කළ යුතු දෑත් අනුශස්නා කළ මැනැවි. ස්වාමින් වහන්ස ඔබවහන්සේට සයක් වසකට වැඩි සතිසමාධියයෙන් පිරිපුන් නිදුක් නිරෝගී දීර්කාවස සම්පත්තිය ලැබ මේ අත්බැයි විදිම උතුම් නිර්වාණසුව ලබත්වායි කියා පතමි කියලා. කවුනාවන්ත ගුණපර සත්පුරුස්ස පිින්වර්නී. ඔය ඇත්තුවේ හැමමොහොතකම සතුටින් ඉන්න කුසල්තුර ඉන්න. ඔය ඇත්තු සතුම් මැරීමෙන් වලකින්න. ට දීරිකායස ලබෙනවා අනිදුක්කමනීරෝගීකමත්යෙක බයේ සතුටසුවය ඔබට පින්වර්ටන හැම පැත්තකින් ලෙටත්්දුකක් බාධාවක් නැව ලැබෙනවා. ඔය එත්තු සොරකං කිරීමෙන් වලකින්න ඔය ඇත්තන්ට අ අපූරුවට ධන එදානෙ බවභෝග සම්පත් පිරෙන්න්න ඉතිරෙන්න්න ලැබෙනවා. කාමේවාදව හැසිරීමෙන් වලකින්න ඔබට සතුටින් ඉන්න පුළුවන් විදිරි මිතුරු ගොඩක් ඇතිව ය යන තැන. ගුරකීමින් වැලකී ඉන්න. ඔය ඇත්තන්ට කිසිම කෙනෙක්ගෙන් සැපටන අබූත දෙයක් අහන්න හම්බවෙන්න. මද්‍රවි සරීරගතකර ගැනීමෙන් වැලකී ඉන්න. ඔය ඇතුමතු තත්වයට නොසන්සුන් කමට පත්තෙන්න. කේලාම්කීමින් වැලකී ඉන්න. ඔය ඇත්තන්ට යන යන තැන මිතුරම් බහුල වෙනවා. හි සැරපවස වචන කතාකිරීමෙන් වැලකී ඉන්න. ඔය පින්වතුන්ට පින්වර්ත්නිි කොතනකදිවත් නින්දා අපහසාදී අහන්ඩ වෙන්න. හිස්වචන කතාකිරීමේ වැලකී ඉන්න. ඔය පින්වතුන්ට හැම මොහොතකම පිින්වර්ත්නී පියෝජනවාදදීවල්මයි අහන්න හම්බවෙන්න ඔබ කියන් දේවල් අනිත්‍ය ඇත් එක හෙලා විශ්වාස කරනක් පිළිගන්නවා. මංගල සූතයේ පිළිපදින්න. උසලීම හැසරෙන්න්න. දේපලාදිය පෙර පින්බලයෙන් ලැබුණු දේවල් හොඳට උපයාගන්න. ඒවාල් ලැබෙන පින්කම් හොඳට කරගන්න. ඒවාට ඇලෙන්න්නනං එපාපුොඩ්ඩක්වත්. දේපල භාභෝග සම්පත්තාදිය නිවන් දකින ගමනේදී දානසීල භාවනා නෙක්කම්ම ප්‍රඥාවීර කන්ති සච්චා අධිත්තාානාදී දසපාරමිතාදිය සම්පූණ කරගන්නට උපකාර වෙනවා දිිට ධමවීත්නාදී. කුසල විපා කළ ලබන්න උපකාර වෙනවා එනිසාවඔබ හැකිතා පින්දහම් කරගන්න හැබැගිහි ජීවිතී කියන බෝගී බුංචීය දිහි කම්මම් පයෝජයේ චතුත්තාච නිදාපේ ආපදසු භවිස්්සති විදිහට සම්බල කරගන්න. ධනය උප යන්න කොටස් සතලකඩ බෙදාන්න කොටස් දෙකකින් ආදායම් මාර්ග තව වර්ධනය කරගන්න. සීයට පනහකි. එකසීයට විසිපහත් තමන්ගේ ආහාරපානි ඉදුන්හිටුම් බවබෝග සම්පාත් දානමානාදී වෙනවි වෙන් කරගන්න. හතර මේ ඉතිරි සීයට විසිපා හදිසයක් ලෙඩදුකාක් කාදරයක් වුණොත් ප්‍රියෝජනයට ගන්න. තැන්පත් කරගන්න, හොඳ ආර්ථික වැඩපිළි වෙලක ඔබසා ඔබතුළින් යපින් අව සුරක්ෂත කරගන්න ඔබට සතුටින් ඉන්න පුළුවන්කම ලැබීවි. භාගිවතුන් වහන්සේ අනේපිස් සිත්තුම සූවාංවල යි අනේපිසිත්තුමාට අත්තිසුක භෝගසුක අන්නසුකන් අනවජ්‍යසුක කියල දීශනා කරපු. ඒ අනන සූතිය කවුණුල් දැනගන්න. ඒවාගේම අසත් පුරුසි වාසය කරන්න මංගල සූතිය කවුණු තිස්සටේ පලවැනය අසේ වනාච බාලානම්. ලයන් ඇසුරු කරන්නේ පා පණ්ඩිතානංච සේවන නුවනැත්තං ආස්සේ කරන්න පූජාච පූජනී යාආනම් පිියුත්තම් පුදන්න පදරූපදේශවා සෝජ සුදුස පරිසලේකවාසය කරන්න පුබ්‍රේජ කතපුඥතා පෙර කළ පින් ඇති බව ඇතිවකට ඇති බවතියාගන්න. අත්ත සම්මා පනේදීච තමහිට මැනවිම් පිහිටවා ගන්න බාහු සච්චම් බහුස්සුතයක් වන්න සිප්පන් සිල්ප දන්නා කෙනෙක් වෙන්න විනෝ සුසික් තෝ මනාහික්මීමක් ඇති කරගන්න සුභාසිතාත ආවාචාය. හපත් වචන කතා කරන්න මතතාපිතු උපට්ටාන මවපියන්ට උපස්ථාන කරන්නේ. පුත්තධාරස සංගහූ අඹුදරුවන්ට සංගහ කරන්න අනාකුලාච කම්මන්තා නිරවුල් කරමාන්තෙ. ඇතිබව ඇත්තිෙක් වෙන්න. දානන් දන්දින්න ධම්මචරියා ධහමටානුව හැසිරෙන්න්න ඥාර්තකානාංච සංගහූ නෑදයින්ට සංගහ කරන්න අනවච්චානි කම්මානි නිවැදි කියයාාවලීදී නාර්ථිපාපා පවිං ඇත්වෙන්න, විදතිපාපා පවිං වලකින්න. මච්චපානාච සංඥමෝ මත්පැනින් වලකින්න අපමාධූච ධම්මිය සූ දධර්මී හැසිරන්න. උඩ්ඩක් ධර්මීතය ප්‍රමාදවෙන්න එපා. ඒවාගේම ගාර වූ ගරු කළයුත් අන්ට ගරුකදන්න නිවාතූ යටහත් පැවතුම් ඇත්තෙක් වෙන්න. සන්තුෘට්ටී තුප්තිිමත්තින්න කතයුතා කළගුණ දන්නා කෙනෙක් වන්න කාලීන දම්ම සබනන් සූසු කල දහම් අහන්න. කන්තිී ඉවසන්න සුවජාස්සතා සුවච බව ඇතිකර ගන්න සමනානාංචි දර්සන සමණයන් වහන්සේලා දකින්න. කාලීන දම්ම සසාහකච්ඡා සුදුසුකල් ධර්ම සාකච්ඡාකන් තකූ තපස ඇතිකරගන්න බ්‍රහ්ම යන් මච දයාවේ කටයුතුකන අරිය සච්ඡාන් දස්සනම් චතුරාඩි සත්‍යය දකින්න. නිර්බාන සච්චිකයා නිවන් දකින්න පුට්ටසලෝක දම්මිහි චිත්තන් යස්සන කම්පති අටලූදම හුවේ කම්පා නොවී ඉන්න. අසූකන් සෝක නොකරන්න විදචන් දූවිලිකරෙස් නැති කරගන්න කගේේමාන් බියෙන් තොරව කටයුතු කරන්න ඔයා දී විදිහයට භාගිවතුන් වහස දේශනා කරපු. ආකාරයට මංගල සූත වැනි මහනීය උතුම් සූත දේශනා අනුව කටයුතු කරන්නට වග බල. ගන්න සත්පුලල්ස පින්ංවර්ත්නි ඔබ මේ ජීවිතය සතුටින් ඉදි මෙතෙන්දි මඟපල් ලබන බරවුණනොත් ඊළඟ ජීවිතය සතුටින්ං ඉදිී ඒේන්දි මඟපල් ලබන බරුණොත් ඒ ළඟ ජීවිත සතුටංක් ඉදිී ධනේ බලය කීතිය බවබෝග සම්පත් මනුස්ස දි්‍යාරයේ සුගතය සම්පත්ම දවමින් ඔබ සුකිතමයතු සුවසේ සසරින් එගොඩ වෙන්න හේතු සම්පත් මුහකර යන තත්ත්යට පත්කරා ගනීවි එනිසා ඒ ආකාරයට සතුටංඉන්න ධර්මේ හැසිරන්න. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට හලතියෙන පස්නය. පිංව ස්වාමීන් වහන්ස. අවසර ස්වාමීනී මට ලොකු පස්්නයක් තිබෙනවා. එක්දිනක් මවමගේ නෑද සොහයුරෙක් සමඟ ඔහුගේ ගමේ විහාරස්ථානයට ගිය වෙලාවක අපදේත්නා ආවාසගේ ඉදිරිපිට තිබූ බුලත්වට්ටියකින් විටක්කෑවා. ස්වාමීනී එය සඟසතු දෙයක් ගැනීමේ පාපේ සිද්ධ වෙනවාදර. සේනං ඒ පාපීට පිළියමත් තිබෙනවාද. අපි සාමින්න් වහන්සේට නිරෝගී සවේ ලැබීවා කියලා. සත්පුෘස පිංවර්ත්නී. පිහාරස්ථානයේ ඉආවාසගේ ඉදිරිපිට බුලත්වට්ටිය තීරතියෙන විතතියෙන්නේ මහා සංගරත්නයට. සඟරත්නයේ ගිහි ඇයටවිංකල එකක් තියෙනවා නං ඒක ගිහි ඇයට වි වුණනාට ගැටලුවක් නෑ නමු සංගරත්නය වෙන්වීමමංකල තියෙන්ද ඔය ඇතු අවසරයක් නැතුව ගත්තොත් ඒක එක පැත්තකින් සොරකමක් වෙනවා. අවසරයක් නැතුව ගත්තානම්. ඒවාගේම සංගරත්නයට පූජා කළ දෙයක් ගැනීමෙන් සඟ සතුදයකුත් වෙනවා සංගරත්නයට පූජා කළ දෙයක් නම්. සංගරාත්නයට වංකල පූජා කළදේ පින්වර්ත්නී ගිහි ඇත්තන්ට කැපනෑ ගොඩාකර්තිය විහාරස්ථානවලට ගියහාම ඔයදේ කරනවා. ඒක ඒ ඇත්තු දන්න ඒ ඇත්තු සංගසත්්‍යයක්ම අනුභව කරන්න කියලේක වැරදී. හැබැයි සංගරාත්නයට පූජා කලාට පස්සේ.. සංඝයාගෙන් බෙදිලගිහිල ස්වාමින්න් වහන්සේ නමකට අයිති වෙනකොට. ඒ ස්වාමීන් වහන්සේ විසින් ඒ කැමැතිවිකෙනෙක්ට දුන්න ොත් පින්වර්නිි ඒකෙන් අකුසලයක් වෙන්නේ නෑ මොකද එතකොට සංගසතු දේනෙමයි, සංඝයාතර බෙදලගිහිල බිස්සූන් වහන්සේට ලැබුණදේ තමයි බිස්සූන් වහන්සේ විසින්. තවත්ගෙනෙට ලබා දෙන්නේ එතන්දි ඒ අකුසලයක් වෙන්නේ නැහැ. වඩාම සුසුදී තමයි ඔය ගැන පසුත විතවී ඉන්නැතුව පින්වර්ත්නී ඒ දිසාවට හැරල වැඳලා සමාව ගැනීම ඔහෝ එහම නැත්නම්. විහාරස්ථාන ස්වාමින් වහන්සේව මන ගැහිලා සමාවාරගෙන විට ටිකකුත් ඕන්නම් පූජා කරලා ඔය ඇත්තු පින්වර්ටනිි හිතින් ඕක නිදහස් කරගන්න හැරි හැරි පසු තැවෙන්න එපා පස ැවීම ඔබට ලොකු දඩුවමකුත්වෙනවා ඔය පින්වතුම් ඕක හිතින් නිදහස් කරගන්න සමවාරගෙන ඕක අව සංකරන්න පින්වර්නී සංග සතු දෙයක් කිසිම හේතුවක් මත ගන්නට එපා. සත්පුරුස පින්වර්ටනී

තිරුවන් සරණය ස්මීන් වහන්සේ. ධාතු පරනිර්වානයේදී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කන බවත්. එම දේශනාව ඇසේ හැක්කේ දෙවරුන්ට බවත්. එම දීශනාව අතරතුර කෝටිගානක් දෙවරු මාර්ගපල් ලබන බවත්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දේශනා කලා. එහි සත්‍යතාවයක් තිබෙනවාද. ඒ සත්‍යයක් නම් සඳහන්වන්නේ ටිපිටකේ කි නම් ගන්තයකද. කවුුණාවෙන් පහදා දෙන සීක්වා ඔබහන්සේට උතුම්. චතුරාරි සත්‍ය අවබෝධ වීවා කියලා. සත්පුරුස්ස පිංවත්නී සම්බුද්ධ චෛතවයට අයිතිවන පයනිර්වාණන තුනක් තියෙනවානේ. ක්ලේසපය නිර්වාණය ස්කන්ධ පය නිර්වාණය, ධාතුපය නිර්වාණය කියලා, පිංවත්නී ඉතින්දි ක්ලේසපය නිර්වාණය සිද්ධ වනේ. කයාාවේ බෝධීන් වහන්සේ අභ්‍යස වජ්‍යරසනයේදී. ස්කන්ධ පානිර්වානයේ වනේ කුසිනාදාානුවට මල්දරත්දරවාන්ගේ උපවත්තන සල්වේෙන්දිී. ධාතුපයනිර්වාණය තාම වනේ නැහැ. ධාතුපා නිර්වාණය තාමූුණී නැති බව දීගනිකායේ සුමංගලි විලාසනි අටුවාවෙත් එෙනම පූජාවලිය වගේ ගන්තවල සඳහන් වෙනවා. ධාතුපා නිර්වාණය තාම සිද්ධ වුණේ ඉහැ. අනාගතයේ දී පිංවුවත්නි මේ සම්බුදු සසුනට ඒ පූජාවලිහෙම සඳහන් වනාකාරයට වසර පන්දහා සම්පූර්ණ වෙනකොට. වෙසාපුර පසුලුස්සක පොහොය දවසක ලංකාවේ මහිියංගනයේ දීගවාපේ කෑලණේ තිස්සමහා විහාරී ගිරිහඬු සෑ මිහින්තලාව. සීරුවාවිල සෝමාවතීආදී කොට ගත්තී සෑම වැඩිපුූරම ලෝකි බුදුරජාණන් වහන්සේගේ සාරීදික සර්වගක ධාතුන් වහසල වැඩීන ලංකාවෙෙන. එතකොට එහැම තැනකම තියෙන සි සර්වක්ඥ තථගත සර්වක ධාතුන් වහන්සේලා අහසට පැන්නැගිලා පින්වත්නී අනුරාධපුළ සුරණමාලී මහසය ගරභයි දූනයා සර්වග ධාතුන් වහන්සේල්ලා වැඩහින්න තෑන්ට ඒක් ැස් වෙනවා. එතෙන්ද ම ධාතු ර යේ නොනිවී දැල්್ මීන්ති තිල් පහන්. විලලායායනවා. එතකොට ඒ සියලුම සර්වක්න ධාතුන් වහන්සේලා එතනින් අහසට පැන්නැගිලා එක් නූල කැමුණොපු මුතු ඇයට පෙළක් වගේ නාගදී පේර ජායතන සෑයේ මිනි පලග මත වැඩම කරලා එහි තැම්පත්වයෙනවා. එහිදී අපමාන දීවනාගයන් විසින් පුද සත්කාරය පවත්තනවා එම ධාතුූන් වහන්සේලාට ඒ මිනි පලගත් එක්කම අහසට පැනැගලා, දමද ගයාවේ ජැසීමා බෝධීන් වහන්සේ පිහිටි භූමියයට වැඩම කරනවා. ඊට පැස් ේතනදී දීවභැක්මනාග ඇ ලෝකවල ඉන්න අතිවිසාාල පිරිිසක්. දදදි විධ ැල ඒ අතිවිසාාල පිතක් ඉතින්ට ඒකරාසී වෙනවාගේ මේ විධ තැංවල තිබුණු සර්වඥය ධාතුූන් වහන්සේලා ඉතිරි සර්වක්න ධාතුූන් වහන්සේලාත් ඒ තැංවලින් අහසට පැනැගිල බූ මැඩවෙත්තටම වැඩම කරනවා. ඉතින්දී පිංවත්නිි පොළෝ පලාගෙන දාහතරරියන් වජ්‍යාසනයක් පැන්නගල ඒ මත ධාතුූන් වහන්සේලා තැන්පත්වෙනවා. එතන සියළම ධාතුන් වහන්සේලා එකටෙක්වෙලා, බුදුරුවක්මැ වෙනවා. ලලාට ධාතූන් වහන්සේ අකුධාතූන් වහන්සේලා දෙනම සතර දල්දා වහන්සේලා ඒ බුදුරුවයේ තමන් සිටි තැනම පිහිටනවා. අනිත් ධාතූන් වහන්සේලා බුදුරහේ නියමිට තැන්වල පෙරවගේම පිහිටනවා. ඒත් එක්කම දෙතිස්මා පූස ලක්ෂන අසූ අනු ව්‍යංචන ලක්ෂණත් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ මහෝතේ සබුද්ධත්වයට පත් වූ දිනයේදී දසදහසසක් වල ඒකා ලෝකකරමින්. බුද් සසීරෙන් සවනා කරැස් විහිදුවාවාගේ සවනාක්‍රැස් විහිදෙනවා සමනාක්‍රැසින් සියලු දිසා බබලනවා වඩ වඩාත් බබලනවා මේක දකින දීවර්භහක්මයෝ අදාපේ බුදුරජාණන් වහන්සේගේ ධාතපය නිර්වාණය සිද්ධ වන දවස කියලා පින්වර්නී විධ පුද පූජාවන් පවත්තනවා. මේ බ ගයවී ජැසීමමාා බෝධීන් වහන්සේ ල්ලඟටේනවා. බුදුරජාණන් වහන්සේ ගණ්ඩාබ රුක්කමූලයේදී පවත්වපු යමාමා පාතිහාරය වගේ ඉතින්දි පාතිහාර දක්වල වජ්්‍යාසනමත වැඩ ඉන්නවා. ඒ සමගම ධාතුසරීරී මහවිසාාලගිනි ජාලාවක් පැනැගිල්ල ධාතු ආදාහනය වෙන්න පටන්ගන්නවා. මේක දකින දසදහසසක් කොල දෙව්වරු මේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අවසාහන දැක්ම කල්පාසංකකිින්. දක්කින්න නොලැබෙන බුදුරජාණන් වහන්සේ අතූදහම වුණ කියලා ලෝක යස්සනා කියලා ඒ විදියට අන්නවැ අඩනව වැලපෙනවා ඒ විදිහට කටයුතු කරනවා. මෙතේදි බොහෝ දෙනා බුද්ධානුස්සදරි භාවනාවටලයේ විදාසනාවට නන්වල මාරකපල අවබෝධ කරගනිමින් කටයුතු කරනවා. මේ විදිහට පිින්වති මේ කවනු ඔය ඇත්තන්ට හම්බ වෙනවා. අපේ දීග නිකායේ සුමංගලි විලාසන අටුවාාව තුළදී, පූජාාවලිය ආදී තවත් බොහෝ ගන්තවලදි ඒ විදිහත. භාග්‍යවතුන් වහන්සේගේ ධාතු පයනිර්වාණයේ පිළිබඳව සඳහංවෙනවතාම ධාතු පයනිර්වාණය උන්නෑ පයනිර්වාණ දෙකයි සිද්ධ වනේ ඒ තම ඇපිංවති කක්ලීස පයනිර්වාණයයි ස්කඳපයනිර්වාණයයි, අනාගතී යම් දවසක මේ පවතින සියලම සර්ධාන ධාතුන් වහන්සේලා අනාගතීදී ධාතු පයනිර්වාණය පයනිවාපී නුවම්පාන්නේ අර සඳහන් කළ ආකාරයට අයේ. සත්පුරුෂ පිංවත්නී ඊළඟට අහලතිීන පස්්නය. තිරුවන් සානයේ ස්වාමීන් වහන්සේ. යම්කිනිෙකු ප්‍රානගාත අකුසලයක් කළහොත් ඔහුට. ඉතාමත් දවුණුවිපාකයක් පලදින බවපා අසා ඇත. එනමුත් අංගුලිමාල මහරාතන් වහන්සේ එම බවයීම. මිනිසුන් අවසිය අනූනවයක් මරා රහාත් ප්‍රී. කොතරම් කුසල කරම කර තිබුණත්. එවැනි පැබල පලදීමක් නොමැතිව. පීනවාම් පෑම් පිළිබඳව අභිධරමේ අනුසාරයෙන් පහදා දෙෙන මැනැවි. ඔබ වහන්සේට මේ බවයේදීම චතුරාරි සත්‍ය අවබෝධ වීවා කියලා. කවුනාවන්තේ ගුණබර සත්පුරුස පිින්වර්නී. අංගුලිමාල මහරාතන් වහන්සේ අතීතී පදමුත්තර බුදුරජාණන් වහන්සික ශසනයේදීත්. බොහ පින්දහාම් සිද්ධකරගෙන විවනාදය ලබ්මිං ආ සෂ්ට උත්තමයාණන් වහන්සේ නමක්. අංගුලිමාලය එදා අහිංසක විදිහටයි හිටියේ. යාළුවන්ගේ ඇසුරෙන් නොමගගියා. ඉන්පන්සේ ගුරු පාණ්ඩු විදිහයට නවසි අනෝනාවයක් මිනිසුම් මැරුව. නවසි අනෝනාවයක් මිනිස්සුම් මරණකොට අංගුලිමාලය නැත්තං අහිංසක අංගුලිමාල විදිහයට නම් වුණ. අංගුලිමාල කලින්භාවයෙන් චුතවෙලා මෙහි ූපදපුුණු. පිංවුවත්නී තිහේතු උත්කෘෂ්ට ඥාන සම්පයුත්ත කුසල ප්‍රතිසන්ධි විඤ්ඥානයේ වෙනස්සුනේ නැහැ. එතකොට අංගුලි මාලකයේ බවංග ඇතිහේතුකු උත්කෘස්්ධ ඥානසම්පයුත්ත කුසල භවංග සන්තතිය වෙනසුනෙත් නැහැ. අංගුලිමාලමීත් මනුස්ස ජීවිතය පෙරහේතු සම්පත්තියක පින්වුවත්නී ජනක කුසල කරමයට පෙර කුසලත කරමයන්ගේ රැකවණේලබ්මින් උපත්තම්භක විදිහට පිින්වුවත්නී කුසල කරමයට උපකාර ලබමින් පැවතුනා. නමුත් අංගුලිමාල කරමරඇස්කර ගත්තා. බොහෝ මිනිස්සුම් ඇැරුව. ඉම් බර මරපු මිනිස්සුන්ගේ ප්‍රමාණය නවස අනෝනාවයක් පමණ වෙනවා. ඇ ඒ ඒකට අංගුලිමාලට දිිට්ට දම්ම වේත්ී විපාකයත් ලැබුණා. දිට්ට දම්ම වීත්නී විපාකය කියන ජවන්සිත්වල පලවෙනි ජවන්හිතට. එතකොටට පලවැනි ජවංහිතට ලැබෙනෝ විපාක. හබැයි උපපච්ච වේතිී විපාක අපරාපරිය වේතිී විපාකත් අංගුලි මාට අර කරමවල හැටියට මිඳවන්න තිබ්බ. එවනාට ඉක්තරා දවසකඒභාග්‍යවත්්‍ය ලෝගුරු බුදුරජාණන් වහන්සේ අංගුලි මාල අතින්. මේ හේතු සම්පත්තියෙන පුද්ගලයා අතින්. ආනන්තරය පාපකර්මයක් කරගන්නවා ඔහු, ඒ කරගත්තොත්නං, අනි වාර්යේ මනතුරු භව විපාකදන කර්මයක් වන හින්දා, මඟපල්ලබන්න බැරිතත්වීට පත්වෙනවා යට පෙර බුදුරජාණන් වහන්සේ අංගුලිමාල වෙත වැඩම කලා. වෙනක අංගුලිමාල ගුරුභක්තියෙන් හිිය ගුරවරයා වවෙන් ඇගලි කප්මයෙන් හිටිය හින්ද. අංගුලිමාරය අතර මඟදි මොන ගැහුණාට පින්වති පිවචනයක් වෙන්නේත් නැති තරම. මොකද එහි අවසානයට ඊලංට කරන්න මොකක් දෙ කියල කුතු හලාදී කවුණොත් අංගුලිමාරයක චිත්ත සන්ත දහස සම්පූර්ණ කලාම ඊළංඟ කවන පිළිබඳවත් හිතමින් පවතින වෙලාව උපාධානයන් දුර්ගොව පවතින වෙලාව භාගිවතුන් වහන්සහි වැඩම කලා. මදුරජාණන් වහන්සේ අංගුලිමාලව, ඒ මොහෝති තමනය කළ අගුලිමාල සසුම් ගත වන. පින්ංන මරහතන් වහන්සේ නමක් වුණා. මහරහතන් වහන්සේ නමක් වෙනකොට පින්වත්නි සක්කාධති විචිකිච්ා සීලබද පරාවාස කාමරාග පටික ූපරාගර උපරාග මනුද්චා විචාකන සංජෝජන් දහය වගේ පින්වත්නි සෝමනස්සාහග දිතිග සම්පයුත සංකාරකසි සංකාරෙකසිත සෝමනස්සාහග දිතිගති විපයුත සංකාර සංකාරික සිත. ඒවාගේ විචිකිච්චා සම්පයුත්ත හිත ඒවාගේම පින්වති සොමනස් සහගත. えー, इतने सोमनाथ सहगत දිිට්ටිගත සම්පයුත්ත විපයුත්ත හිත්හතරයි උපේකාසාග ලිල් සම්පයුත්තු විපයුත්ති හිත්හතරයි. ඒවාගේ දෝමනස සිද්ධකයි උදහ සම්පයුත්ත හිතුව කියේන මෙන මේ සිත් ඔක්කෝම පින්වර්ි නැත ඇති නොනා ආකාරයට අර්හත් මාර්ග හිතන් නැති කරගත්තා. ඔයින් සිත්පහක් නැත්තටම නැතිවුණා පිංවර්ත්නි සූවාහන් මාර්ගයට පත්වෙනකොට අනිත්වායි අපය ගමන සත්‍ය නැති කළ අන්තිමට ඔවැනි සිත් ඇති නොනා ආකාරයටම සම්පූණයම කෙලෙසුන් නැසුව අපේ අංගුලිමාල මහඩාතන් වහන්සේ සෝපාශේෂ පයනිර්වාණයට පත්වෙනකොට අතීත හේතුනිසා වර්තමානය ස්කන්ධයන්ගේ පැවැත්ම සිද්ධ වුණට වර්තමාන ඒ රහත්වෝ මොහොතිම් පස්සේ පිංවත්නී වර්තමාන, සිත්වල විපාක සත්‍යය ලැබින්නේ ඒකට හීතුයි ඒවා ක්‍රියාසිත්වනහින්ද. ක්‍රියාසිත් තමයි ඇතුනේ අංගුලිමාල මහරාතන් වහන්සේට නමු දිට්ටධම්ම වේත්නී අකුසලී විපාකෙ විදිහට කොහි වැඩම කළත්. ගමී ඉන්න කන බල්ලෙට්ට කලකින් ගැහුවත් අංගුලිමාල මහරහතන් වහන්සේට වඩනවදන්නවා. ගහකට අඹගෙදියයක් කඩාන්න ෆොල්ල ගැහුවතේක අංගුලිමාල මහරාතන්වාස ලඟගින් වැඩම කරනවන ඇඟටවයත්නවා. ඒගේ දිට්්‍රදම්ම වීත්න අකුසලේ ලැබුණා උපාච වීතනය අකුසලේ ලබන්න අවස්ථාව ලැබුණන්නේ හැමොකද කලසුන් අසාරහත්තුන් හින්දාන මතු අනායගත බවගමන නැවැත්තුව හින්ද. ඒවාගේ උපම අපරා පරියවීත්නය අකුසල පාක ලැබි ැ ඒ එකත් අහෝස් වෙලා ගිය උපපාචවීතඥ හෝසි වූවා අපරා පරියවත්ඥ අහෝසි වූවා දිිටදම්වේත්නය සියල්ල විපාකදුන්නෑ සමහරව විතරක් විපාකදුන්න අනිතා අහෝසි වූවා ඒකට හේතුව රහතන් වහන්සේ නමක් වීම ඔය ඇතොත් අනාධමත් දීර්ග සසරයේ බොහෝ අකුසලකරම කරගෙන තියෙන අය පින්වුවත්නී ඒ අකුසලකරම අහෝස් වෙනෝ බරහත්ත පීනුවම් පැවොත් ඔබ තීතය බොහෝකුස කරම කර ගෙන තියෙනය ඒකුසල කරම අහෝසයන ඔබරහත්ත පීනවාම් පැවොත් අංගුලිමාලගේ වත් මංජීවිතේ අහිංසක විදියට මිනිස්සුන් අ අන්නවසි අනෝනාවයක් මැරුවාට අතීත 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 පෙර සංසාරයේ ඒ සංසාධක ජීවිතය බැලූහාම තේරගාතා අපදානාදී තැන් ගොලින් අපිවිමසාය බැලූහාම අපිට හම්බවෙන්න පින්වො අතීතයේ මහා පින් ගොඩක් තිබූ බව රහත් පීමත් සමගමඒ ප්‍රහතන් වහන්සේගේ පීනවාන් පෑමත් සමගම පින්වත්්‍ය අනුපාසේෂපය නිර්වාණයකන අපවතීම සමගම ඒ කුසල කර්මයුත් අහෝසි වෙලා ගියා කුසලා කුසල දෙකම රහතන් වහන්සේගේ අපවතීම කියන පීනවා පෑමින් හස්ස. ය නිर्van ගම ඊළඟට අහලතියන පස්්නය අවසරය පින්වත් ස්වාමීින් වහන්සේ යසෝදදා තේණින් වහන්සේට වන්දනාමානකන පිළිවල සම්බන්ධෙන් දැනුවත්ක දෙන සේක්වා සත්පුරුස පින්වර්නී යසෝදරා තේණින් වහන්සේ දීපංකට බුදුරජාණන් වහන්සේගේ ඉඳලා බුදුපියාණන් වහන්සේලා විසි හතරනමගෙන් සිද්ධාත භූසත්යන් වහන්සේගේ බිඳ බවට විවරන ලබලා තියෙනවා එතකොට වෙස්සන්තර ආත්මභාවීෙන් චුටවෙලා තුෂ්ත දිවලෝකෙ මේ දෙප. ලම උපත්තේ ැබවා. බුදුුවන ආත්මභාවේදී සිද්ධාර්ත කුමාරයා මහමායාදේවියගේ මවකු සිම්බිහි වෙනකොට යසෝදරාවත් උස්තදීවලෝකෙන් චුතවෙලා සුද්දෝධ රත්තුමාගේ නැගනියවුුණු අිතාදේවියගේ කුසේතමා පිසිදගත්තේ. දෙපලම එකම දවසේ ඒ කියන වෙසක් පෝය දවස තමයි මෙලොව එළිය දැක්කේ. එතකොට අපේ යසෝදදා මහරහත් තෙරණීන් වහන්සේ නමක් බවට පත් වුණහාම. එතන විසේ සත්්‍යයකුත් තියෙනවා. ඒ තමයි පින්වර්ත්නි එක බුද්ධශාසනයක කල්පලක්ෂයක් අතීතයේ දකින්න පුළුවන් මහරාතන් වහන්සේලා වැඩහිටී හතර නමයි. එක බුද්ධ සාාසනයක කල්ප ලක්ෂයක් අතීතිය දකින්න පුළුවන් මහරාතන් වහන්සේලා වැඩ හිටිය හතර නමයි ඒ හතර නමවෙන්නේ සැරියුත් මහරාතන් වහන්සේ මගලා මහරාතන් වහන්ේ බක්කුල මහරාතන් වහන්සේ සහ යසු දරා මහරහතයනින් වහන්ස යසුදරා මහරහතයනින් වහන්සේත්යින් එක් උත්තමාවයක් වෙනවා. එතකොට අපි සැරුත් මහරාතන් වහන්සේ මගලා මහරාතන් වහන්ේ බක්කුල මහරාතන් වහන්සේ වගේම. යසෝදරා මහරහත් තේනින් වහන්සේ. යසෝදරා මහරහා තේනින් වහන්සේගේමි දක්ෂතාවේ හින්දාම. අභිකඥා පාදපාප්ත බිස්සුනීන් අතර අගස්ථානයක්ත් ලැබුණ. එතකොට ඔය ඇහත්තුඇ මේි කවුණුසිහි ඒ තබාගෙන යසෝදරා මහරහත් තේනින් වහන්සේ වසහි පත් කරමි පිංවත්නී එය අනුක් එය අනුමාන කළ හැකි. මහරාතේනන් වහන්සේ සහිපත් කළ හැකි චායාරූපයක් ඇත්නම් චායාරූපේළඟ හෝ එහම ඇතුව හෝ නැතුවහෝ ඔය ඇත්තන්ට මල් පහම් පූජා කරන්න පුළුවන් ඒවත් පිළිවෙත් කරන්න පුළුවන් මුදීහවස වන්දනාමාන කළ පින් කරගන්න පුළුවන්. ඒ අභිඥ්ඥා අදලාබී බිස්සුනීන් අතර අගගස්ථානයට පත්ව යසෝදරා මහරාතේනීන් වහන්සේ මුල් කරගෙන ඔය ඇත්තන්ට බොහෝ පුුණන්න කර්මයෝ කරගන්න පුළුවන් සීවලී මහරහතන්හන්ේ පුද පු. පූජා පවත්වනවාවාගේ පුද පූජා පවත්තාන්න සැරියෝත්මගලලා මහරතන් වහසල අනන්ද මහරත්තන්වාසට පුද පූජා පවත්තනවාගේ පුද පූජා පවත්තා පින් දැස් කරගන්න පුළුවන්. සත්පුරුස පිංුවත්නී. ඊළඟට හලතියන පස්්නේ. පිින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ සුරේ ප්‍රමාණය කුමක්්ද. සමහරු කියනවා රියන් අටක් කියලා රියං හයක් කියලා රියන් දහස්සයක් කියලරියන් දොළහක් කියලා මා දන්නාවිදියට මුළුසිවුර බඹයක් පමණ නේද හාමුදුරුවනේ විශාලබන්නේ. මොකද මේක ආයුස අඩු කලක් නිෙසා සාමානය මිනිස්සූර රියන් හයක්. අටක් දාසයා දොළහක් වෙන්න විදිහක් නෑ. හාමුදුරුවනී මේ ගැන පැහැදිලි කරලා දෙන්න ඔබහන්සේට තෙරුවන්සානයි කියලා. සත්පුරුස පිින්වුවත්නීමයි පටලවිල්ල පටලවගෙන තියෙන බුද්ධවන් සටුවාවේ එන කාරණාව හරියට තේරුම්ගන්නේ නැතිහින්දා. බුද්ධවන්ස සටුවාව එනවා රියන්දහාටක් බව. භාගවතුන් වහන්සේගේ. සම්බුදුසිවරයේ ප්‍රමාණය රියන් දහට අ බව සඳං වනෙන ඒකරි රියම් පමාණය අරන්තියන බඹයක ප්‍රමාණය එන විදිහට ඒ කියන භාගවතුන් වහන්සේ ගැන පිින්වත්නී වැදි වැටහීමක් ඇති කළ ගන්න එපායි කාලීෙන් කාලට දියන් මයින ආකාරය වෙනස්වෙනවා ගෞයුදම් ආකාරයයක් එහෙම ඇදැන් ලික්වේ ඉදහෙම ගත්තාහම රික්වේදයක් අපිට යුදන කියනෙක ඉතාම සුල ප්‍රමාණයක් හබවෙන්නේ ඇරියන් වලදී මෙ උස පමාණය සඳහන් වන කවුණනත් එහෙම පටල වවාගන්න පිින්වර්ත්නී දීවලෝකාදිය ආදී හැම තැනකට අදාල උසප්‍රමාණය ගන්නත් තෝන සාමාන්‍ය වැඩුණු මිනිස්සුස ඉතින්දි අදට ත්තුය ඇත්තුූ ජේතවනාරාමයේ භාගිවතුන් වහස වැඩ හිටි ගන්ධකුටියට ගියානම් ඔය ඇත්තන්ට දකින්න පුළුවන් දිග පල්ල කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගේ උස පිළිබඳව පින්ංවර්ත්න සූත්‍ර පිටකිවී ඒවාගේම පිනේ අභිධර්ම පිටකාදී ගත්තා විධ පස්සන කිරීමකට ලක්වෙලා නැහැ ුදුරජාණන් වහන්සේ සාමානක කනේගේ භඹයිතයද්දී මිච්චරම උසයි නේද මෙච්චර මහත්තා නේදාදී විදිහට විවිධ පස්්න කිරීමට ලක්වෙලා බදුරජාණන් වහන්සේ වෙනම ආවාස කටි ගයක් තනවානහැ භාගිවතුන් වහන් එකන විදිේතවනනා අදහමම තනවල තිබ්බා සාමාන්‍ය උසපල්ධ ප්‍රමාණය ඉක්ම ආගේ විදිහයට පින්වර්ත්න ඩැන් අද කාලේදිය ංවලින් ගන්න දියන්ද හාටේ ප්‍රමාණය වගේ අවකන ප්‍රතිමා වහන්සේගේ උසවාගේ ඒවාගේ උසක් භාගවතුන් වහන්සේගේ එහෙ මතිබුුණෑ භාගවතුන් වහන්සේ පින්වන සුද්දෝදන රජමාලිකාවට ඇතුල්ල වනා සුද්දෝදන රජමාලිකාාව පිට වුණා බිම්බිසාර මහරාජමාලිකාට වැඩම කලා බිම්බිසාර මහරජමාලිකාාවෙන් නැවත වැඩම කලා ඒවාගේම පිංවර්ටනී විිමුල්ුවත් මේ පුර, ඇ නිගෝධාරාමයට වැඩම කලා, වාලුකාරා මේේ විධාකාර, ගයාව විධාකා තැන්වලට බාගුවතුන් ව හස වැඩම කලා ඒ කිසිම තැනකද. ඒතිලෝගරු කාන්තිමත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිංවර්ත්නී වෙනුවෙන් උළුහස් උළු හවු කැඩීමක් දොරවල් වෙනස් කිරීමක් ආදයේ කවුුණු කිසිවක් සඳහන් වන්නේ නෑ. අවසානයේදී කුසිනාර අනුවර මල්ලර දරුවන්ගේ උපවත්වන සල්ධුවන්නේ පීවම්පානකොටේ සල්ගස් ඉක්මවාගේ උසක් එහම සඳහන් වන්නේත් නැහැ මේ ආදී විදිහට බුදුරජාණන් වහන්සේගේ උස පිංවර්ත්නි. සඳහංවෙෙන්දී සාමාන්‍ය වැඩුණු අනිතයට වඩයා ටිකක්කුස සාමාන්‍ය වැඩනුම සාමාන්‍ය මනුස්සයන්ගේ උසපමානය. ට උසප්‍රමාණය හා සමානවම දෙදිස්මා පස ලක්ෂනාද අසු අන ව්‍යංචන ලක්ෂනාදිය සහිතවම බොහොම තේශවන්ත ගාම්බීර පින්වර්ි බොහොම සුන්දරූපයක් තිබුණේ ඒ ඒ විදිහට තීරුන්ගන්න ඔය පින්වතුම් පිළබඳ ගැටලුවක් නිර්මාණය කරගන්න කිසිම හේතුවක් නැහැ මොකද ඔය ඇත්තන්ට ත්‍රිපිටකටවා ටිකාදිය පරිසර්ණය කරත් ඔයාපුරුවට ලිහෙනවා. පිංවත්නී ඊළඟට අහලාතියෙන ප්‍රස්නේ පින්වත් කල්‍යයානි මිත්‍යයන් වහන්සේට මාගේ නමස්කාරීවීවා. හාමුදුරුවනේ බුදුගෙනෙක් සහ තවත් බුදුගෙනෙක් අතර සමාන නොවන කවුණු කිහිපයක් පිළිබඳවමා අසා ඇත. ඒ කවුුණ පිළිබඳව පැහැදිරි කර දෙන සේක්වා. ඒවා සමාන නොවන්නේ ඇයිද යනුවෙනොත් මාගේ ගැටලුවයි. ඔබහන්සේට නිදුක් නිරෝගී දීර්ගායස ලැබීවා හාමුදුරුවනේ කියලා කවුණාවන්ත ගුණබර පින්වර්න. බදුරජාණන් වහන්සේලාගේ වෙනස්කම් අටක් තියෙනවා ඒ තමයි ආයුල්ස වෙනස්යෙනවා අපි බුදුරජාණන් වහන්සේ සීයකට ආසන්න ආයුකාලයක් තමයි වැඩ හිටියෙක්න ුදු අසුවවා. නමුත් පිංවත්න කාස්්‍යප බුදුරජාණන් වහන්සේ ගත්තහම ඒවාගේ ස සිකී වෙස්සලු කකුසඳ කෝනාගමනාදී බුදුරජාණන් වහන්සල ගත්තාම විසිදා ඇතලිස්දා ඇතදා අදී විදිට පින්ංවර්ත්නි ආුකාලවල වැඩිවීමින්දන් කළප ලක්සේ දක්කාම කල්ප ගනාම්ම පින්ංවර්ත්නිහි වර්ධනයක් තියෙනවා. නමුත් එටෙන්දිය ආය වෙනසේදී සීලුම් බුදුරජාණන් වහන්සේලාගේ වෙනස්කං විදිහට ජීවත්වන කාලයේදී, පිංවත්නී මනුස්සයෝ ඉන්න පුළුවන් ආයුකාලයේ වෙන සත්තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාේද මනුස්සයගේ ආයුකාලයේ අවුදු සී එකසි විසාතද. එතකොට අපි අනෙකුත් බුදුරජාණන් වහන්සේලාගේ ආයුකාලි විසිද ආදී විදිහට ඒ ආකාරයට ඒ ඒගේ කාලවලට පහලවන බුදුරජාණන් වහස එක්මන කාලයක් වැඩ ඉන්නවා. ඉට පස්සේ ප්‍රමාණය වෙනස කිව්හාම උස ආදී වෙනස කුල වෙනස කිව්වාම උපදින බ්‍රාහ්ණ ශස්තිය කුල වෙනස, ප්‍රදහන් වීදය වෙනස කිව්හමයි ඒ සඳහා මේ බුද්ලෝතුරා සම්මා සම්බුද්ධත්ය සඳහා. ඒ දුස්රත්කයාදී කවනුතික පදන් වීදිය කරන කාලයේ වෙනස ඇයිවාගේ රස්මී වෙනසකි වූහාම පින්වර්ත්නී එතනම සරීදයෙන් වහිදයෙන් රැස් වෙනස රස්මී වෙන අපේ බුදුරජනවාන්සිීග සරරිීෙන් බම්ඹයක් පමණතම ැස් විහිදුන්නේ. සමහර බදුරජාන් අහසළ ගෞ ගනන් විහිදුුණු අවස් විිහිදුුණා. එතකොට යානා වෙන්ස කියන්නේ අබිනිස්කමනය කරනකොට ඒ යානේ වෙන බෝධි රෘක්ෂ වෙනස කියන බෝධීන් වහන්සේ අපේ බුදුරජාණ වහන්ස ඇසතු බෝධීන් වහන්සේ ඒවාගේ මයිතති බුදුරජන් වහන්සේ ගෙනා බෝධීන් වහන්සේ නිවාගෙන් පරයාංක වෙනස ආදී විදිහට පින්වර්නි ඒ වෙනස්කම් අටක් තියනවා. සියලද බුදුජාණන් වහස වෙනස් කංගාට, ආයවේස ප්‍රමාණවෙන්ස කුළවෙන්ස පදන්වෙන්ස, රස්්මිවන්සේ ආනාාවෙන්ස බෝධියෝක්ෂ වෙන්න්ස පරිියංක වෙනස විදිහට. ඒ කවන ඒ විදියට තේරුන්ගන්නට ඕනෑ. සත්පුරුස පින්වර්ත්න ඊළඟට අහලතියෙන පස්්නය තෙරුවන් සානය ගෞරවනය ස්වාමීන් වහන්සේ සක්මම් භාවනා විදාසනාවට හරවන්නේ කිසිේ දැයි අපකිරේ අනුකම්පාවෙන් පහදා දෙන ලෙස ගෞරව පූරකව පාද නමස්කාර කර ඉල්ලා සිටිමි කියලා. සත්පුරුස පිංවර්ත්නී. ඔය ඇත්තන්ඩ සක්මම් භාවනා කරද්දී සිත දියුණකරන භාවනා ගන්න පුළුවන් වගේම විදස්සනා භාවනාවත් ගන්න පුළුවන්. ඔය පින්වතුම් විදාසනා භාවනාව ගන්නකොට වාඩිවිලා කරණ වගේම දීර්ග විස්තරයක් නැතනාට ඔය පින්වතුන්ට කෙති පින්වර්ති නාම් රූපී ස්කන්ධ ධාතු අයත්නාදී විමසීමෙන්ගේ යවබූත කරගෙන සක්මන් කරමින් කටයුතු කරන්න පුළුවන්. සත්මන් කරමින් ඔය එත්තුූ ඉස්කන් දෙ ගැන ධාතු ආයත්න ඉන්ද්‍රයාදී ධර්මතාාවයන් ගන්න නුවනී විමසා බලමින් පිංර්ත්නි කටයුතු කරගන්න එනාමරූප ඉස්කඳ ධාතු ආයත්නාදිය සක්ම නීති හරියට වාඩි වෙලා කරන වගේ සක්ම නීති විමසා බලමින් ඔබට කටයුතු කරන්න පුළුවන් වාඩි වෙලා කරදදි වගේ බොහෝ විස්තර ගන්න පුළුවන්කමක් නැතිව වනාට කෙටන් අවස්ස කටයුතු සිදු කරන්නට පුළුවන් සක්මම් භාවනා වීතිී. පිළිබඳවාපී ඔය ඇත්තන්ට ලිපි ඒක ඉදිරිීී ලබාදනවා පින්වත්නී ලිපි වලින් කොහොම කරන්න එකළ සයාල විස්තරක දෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ පිින්ව ස්වාමීන් වහන්සේ. මහා කරප විනාස වලදී. විනාස නොවන බැහම තල මොනවාද. එතකොට ඒ බැහක්ම තල කවදාවත් විනාස වන්නේ නැද්ද. ඉපදී ඉපදී එහිසිත්නා සත්වයින්ගේ මාර්වීමක් පමණක් සිදුවන්නේද. ඔබහන්සේට නිදුක් නිදෝගී දීර්කාවස ලැබේවා කියලා. පිංවත්නී ගින්නං කල්පේ විනාස වෙනකොට ආබස්සර බැක්මලෝක ඉඳලා. ආබස්සරේ පරිත්තාබය ආබස්සරය. පරිත සුභ අපමා සුභ සුභකින්න වහ අසඥසත්ත ව හපල අවි හතාප සුද සුදස්ස අකනට ආකාසා අංචායත්න විඤ්ඥාණංචායත්න ආකකිංචං ඥායතන නනිවසඥා නාසඥා යත්නේ දක්වා ඉතිරිවෙනවා. එතකොට ජලයෙන් කලපී විනාස වෙනකොට සුභකින්හය බ්‍රහ්මලෝක ඉතුරු වෙනවා. සුභකින්නේ යට සියල්ල විනාසලා යනවා. සුභකින්හය ඊට පස්සේ අසංසත්්‍යය වේහපපලය අවි අතපාදී විදිහට එහෙම ඉතිරිතික ඉතුරු වෙනවා. එතකොට වාතය කල්පේ විනාස් වෙනකොට වේහපලේයට සියල්ල විනාස් වෙන වේහප්පලයෙන් ඉහල සයාලි ඉතුරු වෙනවා. එතකොට සත්‍රියයෝ වේහප්පලයේ දක්කා යනවා ජලයීන් විනාසවේද සුභකින්හය සහහි ඉහල ඒවාගේම ගිින්ඉං විනාසි ධබස්සය සහහිඉන් ඉහල උපත්තිය ලබනවා Eh, hey, with me. ඒ විදිහට ඒ තැන්වල ඉන්න සත්වය ඉපදීපදී එහි ඉත්නාසත්්‍යයන්ගේ මාර්වීම පමණක් වෙනවාදිකිලම ඒ හෙම වෙන්නේ නැහැ පිින්වර්ත්න මාර්වීමක් විතරක් වෙනවාද කියලා නමේ ගණ්ඩ ඕන ඔය ඇත්තුම අනිත්‍ය ස්වභාවේ දකින්න හැම මොහොතකම ඒ ඇත්තු විනාස වෙනවා. වී හප්පලේවේවා සුද් පංච සුද්ධවාස වේවා රූපී භූමිවේවා මේ හැම තැනක්ම ප හැම මහොතක විනාශ වෙනවා. ඉරේ පිපිී. හඳේ පිපිරීම ගහලෝක පුතුීමේ හැමදේකම් පිපිරීම මේ සියල් අලු වෙලා සුනු විසුනු වෙලා යෑම්. මේවා හැදීම් සැකසීමආදී මේ කවුුණුකාරණයක මේ භූමි සියල්ල විනාස් වෙලා ගියාට ඉහළ තැනොත් පින්වර්නය සනයක් සනයක් පාසා නාමර ූපධර්මයන්ගේ ඇතිව නැතුවෑමී මහාවිකාරය ස්වභාවී සිද්ධ වෙනවා. නුසියල්ලම සනයක් සනයක් පාසා විනාස වෙනවා. හැම මොහොතක විනාස වන ඉස්කන්ද ධර්ම ගොඩක නිත්‍ය දෙයක් හොයන්නේ පයික අසාර්ථක උත්සාහයක් වෙනවා. සත්පුරුස පිංවර්නී ඊළඟට අහදතියන පස්්නය. නමු බුද්ධායපින්වත් සාමීන් වහන්සේ. දස සංයෝජන ධර්මයම් පිළිබඳව පහතා දෙන සීවා. ඕරම්භාගේ යන්නේ අර්ථය. උද්දම්භාගගේ යන්නේ අර්ථය පහදාදනසේක්වා. සයෝජන යන්නේ අරුථද මේ පවසා වදාන සේකවා කියලා. පින්වත්නී ඕරම්භාගේ සංයෝජන පහත්තියෙනවා. ඒ තමයි සක්කාදිිට්ටි විචිකීචා සීලබ්බත පරාමාස කාමරාග පටික කියලා. එතකොට මේසිියල් ලම් පිංවර්ත්නි අයිතිවෙන්නේ. කාම භූමි වලට ඒ කියන්නේ අමේ අනාග පංච සුද්ධාවාසවලට පහළ තැන්වලට. එතුල් පංච සුද්ධවාසවලට පහල තැන්වල තමයි උපපාතිය ලබන්නේ. සේ සක්කා දිිත්ති විචිකිච්චාසී ලබත පරාමාසයෝ නසන අය. එතුර කාම්රාග පටිගියෝ තියෙන කට්්‍ය අත්තේ ැන්වල තමයි උපත්තිය ලබන්නේ. හැබැයි සක්කා දෙෙති විචිකච්චාසී ලබත පරාමාස කාමරාග පටික කියන. ඔය ඕරම්භාගේ සංයෝජන පහා. සහමුලීමම නැසූ දවිය නැවතත්මේ ඕරම්භාගේ සයෝජන පා ඇතිභූමියකට පත්වෙන්නෑ. එවැනි භූමියක ඇසුරක් ලබන්නේෙත් නෑ එවැනි පතිසධයක් නෙමේ ලබන්නේ පින්වර්ත්නි අරු පාවචරප ප්‍රසන්ධ ලබන්නේ සුද්ධවාස ප්‍රතිසන්දිය ලබන්නේ. සුද්ධවාස ප්‍රතිසන්දිය විදිහට පින්වර්ටනි. අනාගාමී වෙලා ඒ තැන්ගොල උපත්තිය ලබනවා. සූහන් වෙලා අරූපාවචර ධාන උපදවාගෙන මිය යනකිෙනෙක් පිංවත්නී ඒ අනිත්්‍රහ්මලෝකයකු උපත්තිය ලබන්නට විසේ සධිස්ථානය පාර්තනාවක් කළ නැත්නම් අරූපාවචර භූමි උපත්තය ලබනවා. නමුත් රූපරාග අරූපරාග මනුද්ද චවි්ජාකෙන් සංයෝජයෙන් ධර්මියූ සහමුලින්ම නැසු උත්තමයන් වහන්සේලා. පින්වර්ත්යේ පංච සුද්ධවාසාදී ඒ තැංවලත් තමයි පත්වෙන්නේ ඒ විදිහට ඒ කවුණන තේරුන් ගන්නට ඕන. ඊළඟට හලතියෙන පස්නේ පින්ංුවර්ත්නි පින්වත් ස්වාමීන් වහන්සේ. සීලබද පරාමාසයන කුමත්්ද. විචිකිච්චාව යන කුමද විචිකිච්චාාව ඇතිවනුයේ කුමක් ගැන්ද කුමක් පිළි බඳවදසේෙන් එමෙන්ම ස්වාමීණී විසිය ආකාර සක්කාදිිට්්‍යිය කුමක්්ද කවුණාවෙන් පහතා දෙන්න කියල එතන පස්න කීපයක් එකට තියෙනවා පින්වර්ත්නිි යසීලබත පරාමාසාදී කුමදදිකල ඇහූහාම විචිකිච්චාව කුමධදකිලෑම විචිචිච්ාාව ඇතිවවෙන්න කුමක් ගැන්ඳ කුමක් පළිබවද විසිආකාව සක්කාදිීත්්තිී කුමත්දිකිල ඇහවාහාම ුදුරජාණන් වහන්සේ ගැන් සැක්කිරීම ධර්මරත්නය ගැන් සැක්කිරීම සංගාත්නය ගැන් සැකිීම ඇති සික්ෂාව ගැන් සැක්කිරීම ඒවාගේ මතීතයට ගේ ස්කන්ධය ගැන පූර්වාන්තය සැකකිරිීම මනාගත ඇතිවනති නිස්කන්දයන් ගැන පරාතය ගැ සැක්කිීම පූර්වා පරාන්ත විදිට මේ මෙමහොතේ ඇතින ඇතිවන ඇතුවයෙන ස්කන්දයන් සැක්කිරීම පටිච් සමුපා ධර්මය ගැන් සැකිරීම තම විචි කිච්චාවවෙන්නේ එතකො සීලබබත පරාමාසයෙකි වහ පින්ගව. එතනදී යජබත ගෞත කුකරුත වගේ වැද සමාධානයන්ගේ විමුක්තිය සොයන්නට යන්න උත්සහ කිරීම තමයි එතන තියෙන්නේ එතකොට විසියාකා සක්කාා දිිට්්‍යය මකක් දෙකළ ඇවුහාම රූපය ආත්මේ ඇතිකක්සේ දැකීම ආත්මේ රපය ඇතිකක්ෂේ දැකීම රූපය ආත්මය කෙරේ පිහිටියය දැකීම आत्मी रूपे करे पीति ये दकी वीतना वात्मी देखी मात्मी वीतना वसींधकी वीतना वात्मी करे पीति ये दकी मै आत्मीवीतना करे पीति ये देखी मैं संन्यावात्मी वसीन देखी मात्मी संन्यावसीन देखी मैं संඥාාවත්මය කරේ පිහිටියයි දැකීම ආත්මය संඥාව කරේ පිහිටිය අයි දැකීම සංකරාත්මි වශයෙන් දැකීම ආත්ම සංකාර වශයෙන් දැකම සංකරාත්මය කරේ පිහිටිය අය දැකීම ආත්ම සංකර කරේ පිහිටිය අයි දැකීම විඤ්ඥානය ආත්මි වශයෙන් දැකීම ආත්ම වි්ඥානය ඇතිකක්ේ දැකීම වි්ඥානය ආත්මය කරේ පිහිට අය දැකීම ආත්ම ්‍යානය කරේ පිහිටය දකීම කියන उन විසි අක්කා दෘස්තිියතමයි සක්කාය දිිට්ටිය වෙන්නේ. sattsipping Worldni, nee. ඒළඟට හලතියන පස්නේ පාද නමස්කාර කර අවසර පින්වත් කල්්‍යයානමිත ස්මීන් වහන්සේ. අපකිරේ අනුකම්පාවෙන් ආනවිහාරයේ සූති අඩංගු කවුුණ පිළිබඳව පහැදිලිකිීම කරදනමින් ගෞරුවෙන් ඉල්ලා සිටමි අබහන්සේ පත්න බෝධියකින් සුක්‍රතිපදාවෙන් උතුම් නිර්වාණය පිණසම ඇම පින් හීතුවාසන වීවා කෙලැකි පින්ගත්න ආයන සූත කීපයක් තියෙනවා එක මධ්‍ර්‍යාධීකාන ප්‍රතිසේප කරමින් පවතින සූතතියක් තියෙනවා ඒවාගේ. එක හනසූතියක සඳහන් වන කවුුණනත් තම මේ ලෝකයේ කෙලෙස් නැත්තූ ලෝක කෞුද කෙලිස් නැත්තූ කවුරුන්ගේ විසීමද නැසන්නේ නැත්ත. මේ කෞුද තුස්නාව පිරිසිඳ දන්නේ. කෞදද හැමකාලේම නිදහස් බවදන්නේ. ඒකට පින්ුවත්න ඒ කවරකද ඒ අහන පස්න වලදි තියෙන්නේ. ඒ කවරයෙක්ද, මවත් පියාත් බෑ අත්වෙන්නේ මේලෝකේ පහත්ජාති ඇති ශස්ථයෝ කෞුද කියලා. ඒකට පිළිතුර විදිහට බුදුරජාණන් වහස ලබා දෙනවා. මේලෝකයේ සමනයෝ කෙලෙස් නෑ සමනයන්ගේ විසීම මනැසේ නී නැහැ. සමනයෝ තන්හාපිස් දන්නවා සමනයාන්ට හැම කල්හම නිදහස් බව වෙනවා. සීලයේ පිහිටි ඒ සමනයින්ට මවත් පියත් බෑනාත් වන්දිනවා මේ පහච්ජාති ඇති සමනයාට සස්තියෝ වන්දිිදමාදීවිදිට සඳහන් වෙන්නේ. පිංවත්නී ඊළඟට හලතිීන පස්නේ අවසරෑ පින්වත්සාමින් වහන්සේ. යමරජුහට පින්දීමෙන් ඒ පින් අනුමෝදං විය හැකිද. කවුුණාවෙන් පහදා දෙනසකවා අපගේ පින්වස්සාමින් වහන්සේට තිරු අන්සානයි කියලා සත්පුරුස පින්වර්ත්නී, යමරතුමාට පින්දීමේ කිසිම වරදක් නැහැ. ගට ලුවක්නැ පින්දනයක හොඳයි. යම් වෙලාවගේ හිතනරක් වෙලා ඉතින්ට යන්න සිද්ධඋනත් පින්වර්න යමරත්තුමා පින්දීමේ කවන වුණත් සිහිපත්කරවි සිහිපත්්‍රීවි නැ පින්වර්ත්න යමරත්තුමාට පින් දෙන්න සියලුම දෙවන්ට පින්දෙන සියලුම විනිපාතික සත්තයන්ට පින්දන්න සියලුම සත්්‍යයන්ට පින් දෙන්න. සබ්බේ සත්තාච භූතාචය හිතාච හිතාචමි අනමෝදිිත්වවා අයිමාං පඤ්ඥා, බෝධියන් තෝසිවම් පදන් කියලා සීලම සත්තයන්ට ඔයඇත්තුෝ පින් අනුමෝදංකදන්න එහි කිසිම වරදක් නෑ ඔබේ ගුණදරම ඔබේ කුසලයාය තවතවත් වර්තනය වෙන්න ගුණතරම වර්තනය කර ගත යුතුමයි. පින්වර්නය කිසිම ගැටලුවක් නෑ යමරත්තුමාට පින් අනමෝදන් කරන්න. ඊළඟට හලතියන ප්‍රශ්නය ස්වාමීන් වහන්ස අවසරයි. සානගාතය හෝ සොරකංකිරීම ආදීන් වැලකීමේ සිලිපදේ සමාදංවී රැකීමෙන් කුසා සිදුවන බවමට පැහැදිලිය. නොමුත් විකාලභෝජනයෙන් වැලකීමෙන් හෝ උත්සාාසන මහසන පරිහණයෙන් වැලකීම මගින් කුසාරැස්වන්නේ කෙසේද. තිරුවන්සානය ස්වාමීින් වහන්ස කියලා සත්පුරුස පින්වර්නී. ඔය එත්තෝ විකාලභෝජනයෙන් වැලකී ඉන්නකොට ඔය ඇත්තන්ට රාගය ඇත්වීම දුරුවල වෙනවා. ඉරිසියා මානාදී ඇතිවන එක දුරුවල වෙනවා. ආහාරමය උත්තේජනයහින්ට ඔබේ කෙලෙස්වර්ධනය දුරුවල වෙලා යනවා. සත්පුරුස පිංවර්ත්නස් ආහාර කියන්නේ ඔය ඇත්තාට නිධමත ඇතිකරවන අලසකම ඇතිකවන කාරණාවක් අලසකම ඇතික වනවක් යන රාගාදී කෙලෙ ස්වර්ධනය වෙලා එනවා. සාරීරික රෝගා බාධහත්නා නිදුක්කමට නීරෝගීකමට බාධ පමණුවනවා. ඒවාගේ විකාල භෝජනාව තව දස ගොඩා තියෙනවා කායික මේ වසේ නොත් මහන්සික මේ වසේ නොත් එ හැමදීම කෙලෙස්වලට පිංවර්නී කෙලෙස්වලට ආරාත්නා කරනවා විකාල භෝජනාව විකාලභෝඥාව ආහාරනුභවය පින්වර්නී කෙලෙස්වලට ආරාත්නා කරමින් චිත සන්ත්‍රතිය කෙසුන්ගෙන් දූෂනය වනවා නමුස්ුවසේ භාවනාදී කටයුතු කරන්න පුළුව. එරාත්ති ආහාර අනුබව නොකරන අයට. රාතියාහරි බොහෝ පීඩාවක් මඟ පැල් ලබා සසරින් එතරවන ගමනට කෙලෙස් වාර්දනයටයක උපකාරයක් වෙනවා. ඉනිසා ඔය ඇත්තු ඉස්සිල් පදී රකින්න ඕන. උත්සාසන මහසන පරිහනීංවැලකීමට. උසාදැඇස්නවා දිකක් ලැහුවාම අතන විකාලභෝජනාවෙන් කුසාදැස්සනවාගේ පින්වන අකුසාල් නැති කරලා ඒ නැතිකරගන්න වීදකරනවානේ මෙතනාතිය වගේ වෙනවා, විසේසීම මානී නැති කරගන්න උපකාර වෙනවා. අර උත්සාසන මහසනවලතයෙන් සුකෝබෝගීකම තමන්ගේ රාගේ අවස්සාන්න හිතුවාකන රාගේ නැතිවන්න එක හීතුවක් වෙනවා. ඒ උත්වාාසන මහසන පරිහණක නිහත මානීකම ගොඩ් නැගෙනවා. ඒවාගේ රූපරාග අරූපරාග මානුද්ධච අවිච්චාදී ධර්මතා දුරුවල කරන්න හේතුවක් වෙනවා. භාවනාදී කටයු සිදු කරගන්නේක හේතුවක් වෙනවා. පංචකාම සම්පත් හොයාගෙන යනකම නැතුව පින්වර්නි අල්පේච්චකමට යන්න පුළුවන්කම ලැබෙනවා මේවාගේ ඔය ඇත්තන්ට ඒ සිල්පද සමාදන් උුණහ පින්වර්නි අකුසල් වැඩින්න තියෙන අවස්ථා ගොඩක් නැති වෙලා යනොයිතික. වෙතව ගොඩත් තියෙනවා. විකාල භෝධඥා සිල්පදයත් ඒවාගේම උච්චාසයන මහාසයනා සිල්පදයක් සමාධන්වීමෙන් ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය තුළ අකුසල ආකරයේ බොහෝ කකුසලියෝ නසන්නට ඔබට පුළලු අංකම ලැබෙන කුස ධර්මයෝ මතු කරග හො ෝග ත්වයද චිත සන්තතිය පත් වෙනවා. සත්පුරුස පිින්වර්ත්නයේ ඒළඟට හලතියෙන පස්්නේ. අවසරෑ පින්වා ස්වාමින් වහන්ස ප්‍රතම ධර්ම සංගායනාවේදී ආනන්ද මහරාතන් වහන්සේට එරෙහිව. මහරාතන් වහන්සේලා මඩුල්ල චෝදනා කීපයක් ඉදිරිපත් කලාානේ. ඒ චෝත්නාගැන කල්පනා රද්දු මට හිතා අගන්න බෑ ඒ අ චෝදනාද කියලා. ඒ උතුමන් වහන්සේලා ගැන හිතී අප හැදීමක් ඇතිවන්නටද ඒ තුඩලුම් කවරුණක් වනා. ඇත්තටම එලෙස චෝදනා ඉදිරිපත් කිරීමි අඩමුණ වූයේ කුමක්ද. අපිට පීනවාට වඩා ගැඹුරක් එහි ඇති නිසාදූ සැකයේ මෙම ගැටලුව විමසමි. ඔබ වහන්සේට නිදුක් නිදූගී චිතජීවනය වීවා. ඕපින්ංවර්ත්නි කුමන හහිතුවක් නසාවත් ඒ උතුමාන් වහන්සේලා ගැෙන හිතේ අප හැදීමක් ඇති කරගන්න එපා. දුොසක්නං කියන්නෙ පවට ආදෝපවාදාන්තරයක් වෙනවා. ිර්ත් මෙහි විශසාාල ගැඹු රක්තියෙනවා. ඒ චෝත්නාවලද හිතන්නකු භාග්‍යවතුන් වහන්සේගේ සුගතචීවරය පයිම් අඩමින් පින්වර්ත්නී මිරිකුවා කියලා සඳහන් වන තැනම හිතන්නක මොනතරන්නම් අතීතයේදී බුදුරජාණන් වහන්සේ ගැන භක්තියක් ගෞරවයාගේ මහරහතන් වහන්සේ ලාස සරු උතුමාන්ට තිබනාට බුදුරජාණස මොනතරන් ගෞරවයක් තිබ අද කාල බලන්නක පින්වන සහර වස්සලයු. භාග්‍යවතුන් වහන්සේ හා සමතත්වයටෙන්න. බුදුරජාණන් වහන්සේ දෙතිස්මා කෝසලක්ෂණ තිබ්බෙනෑ වගේ කියන බුදුරජාණන් වහන්සේ. සාමාන්‍ය අයාත්‍ර හිටිය අඳුනගන්න බෑ වගේ කියනවා. ඒවාගේ බුදුරජාණන් වහන්සේ තමන්ව සමානකර ගන්නහන්න ඒ වගේ නියත අවිීචයට යන්න යන්න කටයුතු කර මිඉන්නයි කියන ආකාර බලන්නකෝ අද වගේගේ සද්ධහ මාත්‍රයක් වත්න ෑනෙ. නමුත් අර මහරතන් වහන්සලක සද්දහව තේරුම් ගන්න මොනතරන්නන් සද්ධාවක් භාගවතුන් වහන්සේ කෙරහත් තිබුණාද කියලා. ඒවාගේම හිතන්න කාන්තාවන් ලවා බුදුසිවරවන්දනා කිරීම සම්බන්ධව ඇන් කාතාවන්. And a meme. ඕුගේ කඩලුවලින් සම්බුදුසිවර අපවිත්තවවාදී කවුණ වෙනකොට එතනද පිංවුවත්න අනන්ත තෙරුන් වහන්සේට චෝත්නාවක් කලා එතනද ඒත් තියෙන භාගවතුන් වහන්සේ ගැන්තන අසීමාන්තික සද්ධ භක්ති ගෞරු ඔයඇත්තු හිතන්නක බුදුරජාණන් වහන්සේ බුද්ධපතිමා වහසේළඟ ඔබනිවස කොහොමද කටයුතු කරන්නේ. උබේතියෙන් සද්ධාව සද්ධාව බහුලාය සිතුම් සිත්නපත්න විදිිය තේරුන්ගන්න නිකලෙස් මට්ටමක ඉන්න උතුමාන් වහන්සේලා සිත්න පත්න විදිිය මේ චෝත පහින් ඉගෙන ගන්න පින්වර්ත් ඔයයි චෝත්නා පහුදට අ්‍යනය කලොත් ඔයඇත්තට සියලම මහරහතන් වහන්සේලා ගැන අසීමමාන්තික භක්තියක් ගෞරවය ගොඩ්නගෙනවා ආනන්ද තෙරුන් වහන්සේවාට නිනිවර දිවමින් දුන්න පිළිතුර භාරනකොට ඔෑඇත්තන්ට ඉ දෙපාර්ස වේ ගන මහනයේ සද්දාවක් ඇති වෙනවා පින්වර්නී. හිතනදී විසේසම්ම ඔය ඇත්තු හිතන්නකු බුදුරජාණන් වහන්සේට ආයුකල්පයක් වඩ ඉන්න තාරාත්නාා නොකළ සිද්ධිය, මරාාවේස වෙලා හිතිය ඒකානාවට අදාළව මෙයාදී විදිහට අට පැන්සම්බාධ සිද්ධිය මෙයාදී විදිහට පිංවත්නී චෝත්නා සියල්ලම ඇ ඒ ආවෙේ ඒ සේලම මහරාතන් වහන්සේලා භාගවතුන් වහන්සේ ඉක්ම වන්නේ නැතුව භාගවතුන් වහන්සේ ගැන්තින අසීම මාන්තික සද්ධව භක්තිය ගෞරවේසා උන්වහන්සේලාගේ නිකලෙස්කමසා උන්වහන්සේලාගේ පූජනීය ස්වභවයසා උන්වහන්සේලාගේ සැබැහ ගුණධර්මයි අද වසල ගති පෙන්න්නන විහෙර විහාරස්ථාන වෙනෙන් නඩු හැ කියමින් ආචාර්ුපාදයන් වහන්සේලා ඉක්මොවායාමින්. කිසිම ගුණ තරමයක් නැතුව කියන කිසිම සූත්‍රපාටය සූත දේශනාවක් පිළිපදින්නේ නැතුව, ධර්මී හැස දෙන්නේ නැතුව, පවට ලච්චාවක් නැතුව පවට බයක් නැතුව දීපල තන්හාාවෙන් නඩුහබ කියමීම්. පිින්ත්න සමාජයේ විවිධාකාර විදිට ශාසනක පරිහානික කටයුතුවලට උර දෙමින් අභිධර්මාදය පවා පතිස්සේප කරමින් කටයුතු කරන විධාකාර පිලිස්සස්තරේ තමන් බුදුරජාණන් වහන්සේ හා සමමට්ටමකද ඉන්නවා කියලා, තමන්ගේම පිළිමහරල තමන්ම වන්දනා කරමින්, තමන්ගේම නියකොතු ඒ වගේ තැන්පත් කරල ඒවගේ කටයුතු කරන ඒවගේ අය අතරේ. පිින්වර්ත්නී අර මහරාතන් වහන්සේලාගේ උතුම් ගුණේ ගැන අස මාන්තික ඔබ. අප හැන්න පින්ංවර්නී ඔය ඇත්තු ඒ මහර හතන් වහන්සේලා ගැන කිසිම වෙලාක අප හැදීමක් ඇතිකරගන්නපා වර්තමානයේ අවීචියයට යන්නට පාර සකස් කරමින් ඉන්න සමල පතිරූපකයන් ගැන්නන් ඔබ අප හැදීමක් ඇතිකරගෙන සම්බුදු සසන උන්න තිය ූදසා ත්‍රිපිට කටවාටිකා ටිප්පනි ආදිය දැන ඉගෙනගෙන ඔබ ඔබේ ධර්මදාන්දායකත්ේ ඔබේ සක්ති පමණ ලබාදමින් ශාසනය චිරස්තිතියට කටයුතු කරන්නට වගබලා ගන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියෙන ප්‍රස්නේ. තෙරුවනේ පිහිට ලැබීවා කලණෙමිතුරු පින්ව ස්වාමින් වහන් සපකිරී අනුකම්පාකන සේක්වා එළඹෙන පොසුම් පොහොය දිනේ වෙනුවෙන් නිවනට මාර්ග සිතයම් බඳ වූ. ලහති පදෝපම සූතිය අපට විස්තරාත්මකව ඇසී හැකිවී විද.ඒහි සඳහන්වල නුවනැති තැනැත්තා ආසවක්සේ ඥානයේ ලැබූ පසුවද. බුදුන් සම්මා සම්බුද්ධයයි ධර්මය ස්වාකාතය සංඝයා සුපටිපන්නේ යයි තීරණය නොකරන්නේයේ. නැවතත් නුවනැති තැනැත්තා ආසවක්සේ ඥානයේ ලැබූ පසුව. බුදුන් සම්මා සම්බුද්ධයයිද ධර්මය ස්වාකාාතය යිද සංඝ්‍යා සුපටිපන්න යයිද තීරණය කරන්නේ යන්ුවෙන් සඳහන් වී. මෙනි ගැඹබුර ධර්මකාණා එම දේශනාව තුලදී වඩා සවිස්තරාත්මකව ඇස හැකිවී දුගහන්සේට චතුරාර් සත්‍යය අවබෝධ වීවා කියලා සත්පුොලුස පින්ංවර්නේ. අපි එළම්ඹින පොසම්පුර පස්සලොස්සක පොහෝදිනයේ වෙසක් පොහෝදිනේ වගේම පංවර්ටනී පොහොේ වැඩ සටහන් සිද්ධ කරවු ලබනවා. ඔය ඇත්තන්න සජීවීව සම්බාන්ධවෙන්න පුළුවන් පිසක් පොය දවස වගේම කාල සටහන තියෙන්න්නේ එකල සටහන ඔබට ලබා දෙරම හිී චූල හති පදෝපම සූත, දේශනාව දේශනා කිරීමේ බලාපුොරොත්තුවෙන් පසුුවෙනවා. චූල හත්ති පදෝපම සූතතියත්, පොසුවම් පොහෝතින එනිමිත්තිං, මහිමීහිතු මහරාතන් වහන්සේ ලංකාදාානී තලේ මුලින්ම දේශනා කළ චූල හති පදෝපම සූතතිය එදිනට ඔ ඇත්තන්ට සවනය කරන්න ලැබීවී. සත්පුරුස පිින්ර්ත්න. ඊළඟට අහලතිීන පස්සනේ. ගරු ස්වාමීින් වහන්සේ. අද අභිධර්ව පාඩමේදී කියාදුන් දීශ සසාගත සිත් දිනේ පුරාම ඇතිවෙනවා. මෙයින් අතමි දෙන්නේ කිසිේ ද කවුනාවෙන් පහදා දෙන්න කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්ංවර්ත්නී අද ඔය ඇත්තාන්ට අපි දෝමනාස සහගත පඩිග සම්පයුතා සංකාරයක සිත් අසංකාරෙක සිත් ගැන, හවස පහට තිබ්බා අභිධර්ම පාඩමේදී ඉගැන්නවා. Sapingingni so තු දේශ සෑගත සිත් ඇති වෙනවා නම් ඒකේ ලොකු නපුරක් දකින්න අනාගති ඔය ඇත්තං කඇත කරන ප්‍රධානකානාව අවලස්සන විරූපී කරන ප්‍රධානකානාව දේශේ වෙනවා ඔය තන්ඩි නුම්හිටුන් උුන්හිතතන් ආහාරපාන බවභූග සම්පත් අහිමිකරන තවත් ප්‍රධානකානාවක් දේශේ වෙනවා ඔය ඇත්තන් දේසේ ඇතිවෙලාකාහටරි ගැහුවොත් බැන්නොත් අතාපයක් කැඩුවත් ඔබෙත් අතාපයක් කැඩන්න බිඳින්න රන්ඩු සරවාල්ලෙන් ගුටි න්න විධ විදියටටයි කව්වර් .ේසේ බලපානවා. දේසේ ඇතුනොත් මානාසාන චිත්තවවිීතේ ඔබට සුගතිය කිසිසේත්ම ලබෙන්නෑ දුගතයම තමයි උඩුම වෙන්නේ. සතරාපායේ දුරට ඔය ඇත්තන්ට බිවර වෙනවා. දේශේ කියැනෙ මහනපුරාක් පංවත්නී ඔය ඇත්තුූ පරතව ගෝස ඇති කරගන්න ඒකැන් ධර්මස්සවනය කරන්න හොඳින් ධර්මස්ස වනයකාන පුත්්පත් කියවන්න දේශේ ආදීනව දැකලා. ඔය ඇත්තාන්ට ඇතිවන දේශහිත් අනාගතයේ ඔබේ ජීවිතය අඳරු කරවන බවතීරුම් අරගෙන ඔය පුුණ්‍යවාන්තූ විසින් කිසිම හේතුවක් මත දේශේ ඇතිවෙන දින්නේපා දේශේ කියැන මහකිළුටක් ඔබ දුකට ඇත්දාාන කවුණ සතරාපාය දරටිවරක. කවුනක් ඔබ මේ සංසාරයේ අනාතකරමින් අසයන කරමින්, දීරිග සංසාරයේ, ගසාගෙන යවන කාරනාාවෙනවා. එන්සා දේසේ නැතිකරගන්නට අනිවාරේම ඔබ යොහු සුළුව කටයුතු කරන්නට ඕනෙ ලබන සතියේ. අභිධර්ම පාඩමේදිීත් දේශහි අදාළ සහර කවුණු සහ පංවර්ත්න ඒ දේශහිත මොනතරම් පිංකං කලා දේශහි ඇතිව හිටිය උදවිය දුගතියයටටිගේ කවුණුවට අදාළ කවුණකිීපේකුස් අපි දෙශස්නා කන බලාපොරොත්තු වන අිධර්ම පාඩමේහි. සත්පුරුස පින්ංවතුනි එතිකින් සීලම ගැටලු අවසංවෙනවා අද ටහල තියන පස්නේ ඔය පුුණ්‍යවාන්තුේ හැම දිනාම. අදත් වෙනදා පරිදිම ධර්මස්වනය කලා ඔබ විධ ගැටු ඉරිපත් කලා පිංවත්නී මිති ක්‍රීලා සිදු කරගත් පුුණන්නේ්‍ය ධර්මයෝ නම මිය ගනෑය දයින අනු මෝදාන් කරන්නට ඕන. විශේසයෙන්ම මේ සඳහාලොකු මහන්සයක් ඇපවීම ඇතුව අපේ කීකරු සිස්ස අපේ අප රැකේ පඥාසාර පොඩි හාම් දන්නාහතුලක් ැපකිරීමකින් කටයුතු කලා පොඩි හාමුදුරුවන්ගේ සියලු මනේසිස ස්වාමින්න් වහන්සේලාගේ මේ උතුම් පින්බිම නිර්මාණය කළ අපි වෙන්වේ ිලදී අරගෙන අපට පූජා කරපු සුපින්වත් බෝසත් ගුණනැති සුපින්වත් ප්‍ර්‍යාපාරික ඇජයිලා පේමසිංහ මැතු දුම් පින්වන්ත මැතිනිය පින්වාන්ත දූ දරුවම් ප්‍රමක සත් පුරුසය හැම දෙනාගීම ඔබ හැම දෙනාගේීම නමී. මියගිය සසර ගත නෑදෑයු ඒකාන්තීම මේපින් අනුමෝදං වී වායකර ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම්මී ඥාතිී නංහෝතු. සියල්ු දෙවියන්ටත් මේපින් අනුමෝදන් කරන්න සමස්ත දෙවියෝ මේීපින් අනුමෝදං වී වායයිකල සාත්නාධයක් පත්වන්න මේ පුුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට හේතු සම්පත්ම වීවායකල සාත්නාධයක් පාත්වන්න. සත් පුරුස පින්වර්ත්නෙක්. පින්වන්ත ඔබට අප ආසිර්වාද කරන්නේ අදත් විශාල විහෙසක් කරගෙන. ඔය ඇත්තන්ට සජීවීවමී ධර්මය. සාකච්ඡා වැඩ සටහනයේ පනස් පස්සන සාකච්ඡාවත් මේ විදිහයට සිදුු කළදුන්නු මේ සඳාතාක්ෂනය කැපිවිම් සසිියල්ල සිද්ධකරු අපරැකගේ පඥාසාරාපසිස්සෆිංවත් ස්වාමීින් වහන්සේට ඒවාගේම සීලම සිසස්වාමින් වහන්සේලාට පිවිධ රටවල සිේටන පුුණන්න්‍යවන්තතුව ඇත්ව හැමදිනාටම දායකාරකාරයේ සමස්ස සියල පුුණ්‍යවන්තයින්ට ජයලා මැතුම් මත්නෙසිෝ දෙනාට හැමට තුන් රුවන්ගේසානී නිදුක් නිරෝගී තීර්කා ලබේවා අභිවාදන සීලිස නිච්චන් වදාපචායිනෝ චත්තරු දම්මා වඩ්ඩන්ති ආයුුවන් වුසුකම්බලන් ආයුරාරුගෙ සම්පති සග සම්පති මිවෙචි අතු නිබාන සම්පති මිනාති සමිච්චතු හැම දෙනාටම තෙරුවන් සරණයේ